Namun සෑම දිනකම මාතෘකාවෙන් තබා ගන්න සත්‍ය ගවේෂණය මේ මාතෘකාවට තමයි අපි නොඑක් අදහස් ප්‍රකාශ කරන්නේ දිනාත්මින් අද අපි සාකච්ඡා කරන මේ අපි භාවිතා කරන වචනය මරණය මරණය කියන එක තථාගත දර්ශනය ගත්තාම ඒ දර්ශනයේ තුල තියෙන සත්‍ය පමණයි ඒක එකයි ඒක දෙපැත්තක් නෑ නේද ඒ දෙපැත්තක් පේනවනම් දෙපැත්තක් තියෙනවනම් ඒ සියලු ධර්මයක් ඒ තථාගත දර්ශනයයි කියන්නේ දැන් අපි භාවිතා කරන්නේ දෙපැත්තක් තියෙන අන්ත දෙකක් තියෙන ධර්ම වචනාරා කියන්නේ ඒ තමයි චින්තනය කියන්නේ ඒ චින්තනයෙන් ඔබට කියොත් තමයි වෙන්නේ තථාගත දර්ශනය රැකේ
එතකොට දර්ශනය කියවම එකයි. දැන් අපි මැරෙනවා කියලා පිළිගන්නව නම් ඔබට තව දෙයක් එහා සමානව පිළිගන්න. කවුද මැරෙන්නේ? ඉපදිච්ච කෙනා. එතකොට උප්පත්තිය නම් මරණය සත්‍ය නම් ඒ කාන්තේම උප්පත්තිය සත්‍ය. තොර සත්‍ය දෙකක් තියෙනවා. ඒක බුද්ධ දර්ශනේ ගැඹුරයි. ඉපදීම සත්‍ය කියලා බුදුහාමුදුරේ දේශනා කරන්නේ නැහැ. ඉපදීම ගැන බුදුහාමුදුරේ කියන්නේ ජාතිපි දුක්ඛ කියලා. උප්පත්තිය දුක කියලා දෙන්නේ. සත්‍ය කියන්නේ නෙමෙයි දුක කියන්නේ. ඒක නේද වචන. ඒ භාවිත කරනකොට දැන් මරණය කියන අර්ථය ඉදිරියට ගන්න බෑ. හරි? මරණය කියන එක සත්‍ය නෙමෙයි. ඒක දුකට දාන්න. මරණය දුක. හරි? දුක කියන පැත්තට දාන්න බුණා. නමුත් මරණය සත්‍ය කියලා අපි දාන්න බෑ. මරණය සත්‍ය නම් උප්පත්තිය සත්‍ය. ඒක තමයි බහල පතක් යන කියන සමහර. දැන් ඉපදිච්ච තැනත්ත මරණය කියලා කල්පනා කරන විදිහක් තියෙනවා. චින්තනය. කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්. බොහෝ දෙනෙක් දන්නේ නැහැ. උගා දෙනෙක් කල්පනා කරන්නේ. ඉපදලා සීමාවකට කලක් ඉඳලා මැරෙනවා. මරණය සම්බන්ධව තියෙන්නේ අදහස විතරයි. ඒ කියන්නේ අවුරුදු සමහර කෙනෙකුට කියන්න පුළුවන් බුද්ධිමත් අය මවකුසේ ප්‍රසන්න දරගෙන මැරෙන්න පුළුවන්. මවකුසෙන් බිහි වෙලත් මැරෙන්න පුළුවන්. අවුරුදු 4ක් 5ක් වෙනනම් මැරෙන්න පුළුවන්. ඒ විදිහට එකෝ ඇත්තගේ නිගමන තියෙනවා. එතන අවුරුදු 60ක් 75ක් වෙනනම් මවකුසෙන් බිහි වෙලා මේ තරුණෙක් වයසට ගිහිල්ලා එහෙම මැරෙන්න පුළුවන්. නමුත් පින්වත්නි ඒ මරණය කියන එක ඒ විදිහට ගත්තට ඊට වඩා පුළුල් විශ්වාසයක් මේක තියෙනවා. මේක තියෙන්නේ කෙනෙක් මැරෙන්නේ නැති එක. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට ඒක බලන්න බෑ. නමුත් මේක බලන ධර්මයක්. ඒ තථාගත දර්ශනයන්. දැන් මැරෙනවා කියලා කිව්වා. දැන් මැරෙනවා කියන වචනේ ධර්මයේ බණපොතේ කොහොමද තේරෙන්නේ? උපපත්තිය කියන වචනේ කොහොමද බණපොතේ තේරෙන්නේ? අපි ඒක බලන්න. එතන තමයි අපිට සාධක ගන්න තියෙන්නේ. උපපත්තිය ගැන කියනවා නම් එන උපත් ගැනකොට කතා කරනකොට ධම්මචක්කේ කියපු විදිහට කියනවා ජාතිපි ජාති ජාතිපි දුක්ඛ ඒකන උපත් දුක කියන එක තමයි වෙන්නේ. ඉතින් ජාතිපි දුක කියන ජාති දුක කියනකොට ඒක තවත් විස්තර කරනකොට කියනවා ස්කන්ධයන්ගේ පහළ වීම කන්දාරම් පාතු බව තවත් කියන්නේ කියනනම් ආයතනයන්ගේ ප්‍රතිලාභය මේ දෙකේ සම්බන්ධය තමයි බණපොතේ හැටියට පෙන්වන්නේ. උප්පත්ති. එතකොට කෙනෙක් සත්‍යෙක් කියන එක නෙමෙයි. කන්දහානම් පාතු බව ආයතනානම් පරිලාප අයං වෙච්චි ජාති. ජාති කියන්නේ උප්පත්ති. එතකොට මේ උප්පත්තිය සත්‍යය කියලා බුදුහාමර කිව්වේ නෑ. උදාහරණ ධම්මචක්කේ විරුද්ධ කරේ ධාර්මික දුක්ඛ. ඒක ව්‍යාධියේ දුක කැරේ. හරි? මරණයේ දුක කැරේ. ඒක සත්‍ය කැරේ නෙවෙයි විස්තර කරේ නෑ බිත්ම. ඒක මරණයේ සත්‍ය නෙවෙයි. සත්‍ය කියන්නේ ධර්ම වෙනස් වෙන්නේ නෑ. සත්‍ය ලෝකේ පොවදී මේකයි. ඒක එනිසා වචන දෙකක් අරගෙන කතා කරලා එහෙම වෙන්නන්නේ. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නන දින වචන නැති බව මේ ධර්මයේ. ඉතින් මේ දේශනා දැන් මේ දේශනා ගත්තාම ඊළඟ ගැඹුරුයි. දැන් කතාක දර්ශනය ගත්තාම සියල්ලම ගැඹුරු දේශනා වල වගේ පේනවා. නමුත් මිනිසුන්ට මනුස්සයන්ට මේක පුරුදු කරන්න පුළුවන්. මේ ධර්මය ලබා ගන්න පුළුවන්. අමාරුව කිව්වට මිනිස්සුන්ට කරන්න බැරි වැඩක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ අතර කෙටියෙන් පැහැදිලි වෙනවා මොනවද බුදුහාමුදුරු කිව්වේ බුදුහාමුදුරු අදහස් කරේ මොකක්ද අපේ ඒක නම් මේ කියන්නේ ඔය සරල භාෂාවෙන් කියන්නේ අතර හැම කෙනෙකුට කුඩා ළමයා කියලා හැමෝම තේරුම් කරගන්න
එකම ගැඹුරු ප්‍රශ්නයක් කියලා තමයි බයින්නේ. බුදුහාමුදුරුව අපිට කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුව කියන්නේ කවුද? උනාද කරේ මොකද්ද? වෙනත් මේ ප්‍රශ්නේ ගන්නකොට අපේ අපේ ළඟ තියෙන ප්‍රශ්න තමයි අපි උප්පත්ති ලැබුවා කියලා කියන්නේ. උප්පත්ති ලැබුව කොහේද කියලා හෙවත් ප්‍රශ්න අපිට ඕන තරම් ප්‍රශ්න දාන්න පුළුවන්. ආවල් ගමේ ආවල් දෙමාපියන්ගේ අරට එහෙම පන්න කියලා. ඒ විදිහට ගත්තට උප්පත්තිය ලැබලා තියෙන්නේ කොහේ ගමේ උපන්නද? අල්ලගෙන තියෙන කුණු කොට. ඒක තමයි හරි උත්තරේ. පොදු හැමෝටම රජවාදලිය උපන්න කුණු කොට අල්ලගෙන උපන්න. ඒ කුණු කොටේ ගොහම තමන්ගේ ශරීරය පේනවා. ජරාවටපත් වෙන ශරීරය දීවිල යන ශරීරයක් තමයි තියෙන්නේ. ඒතර මේ අපි හැම කෙනෙක්ම උප්පත්තිය ලැබුවා. නැණ ජරාවට ජරාව කියන එක එතරම් තියෙනවා. උපත් ලැබේ ජරාව නිසා. ඒතර උපත් ලැබු වෙක බණ පොතේ කියන ස්කන්ධයන්ගේ පහළ වෙන්නේ. ස්කන්ධ කියන්නේ මොනවද? ස්කන්ධ කියන වචනේ තේරුම ගොඩවල් කියන එක. එකක් නෙවෙයි ගුණක්. සමූහයක්. මොනවද මේ ගොඩවල්? හා? අපේ ශරීරය දිහා බැලුවොත් ඉසේදල පාදාන්තය දක්වාම සියදින කෙසේද යටිපතුල දක්වාම අතුලා පිට බැලුවා ශරීරෙ මොනයි තියෙන්නේ ද්‍රව්‍ය වශයෙන් බැලුවොත් ඒකනේ රූපස්කන්ධය මේ රූපයත් එක්ක පවතින අනිත් ධර්මය තමයි අරූපය අරූපය කියන්නේ මොකක්ද ඒක ප්‍රතිවිරුද්ධක රූපයට ප්‍රතිවිරුද්ධ ධර්මය රූපයක් කියන එකක් අපිට ඉන්ද්‍රයන්ට ගෝචර යමක් පෙන්වන්න පුළුවන් ස්වභාවයක් ඇති වෙනවා අරූපය කියන එක එහෙම ඉන්ද්‍රයන්ට ගෝචර පෙන්වන්න බෑ නමුත් ලෝකේ පවත්තර අපි භාවිත කරනවා අරූපය අරගෙන තමයි අපි භාෂාව කරන්න හදලා තියෙන්නේ රූපෙන් නෙමෙයි නමුත් රූපය උපයෝග කරගන්න අරූපය තමයි භාෂාවක් කරා අපි යොදලා තියෙන්නේ අරූපය කියන එක ඉන්ද්‍රයන්ට අරගෙන ඒවෙන් යන හැඟීම් සිතත් සිටිවිලි විලියල් සිතත් සිටිවිලි වාසයෙන් බෙදලා අපි භාෂාව හදාගන්න තියෙන්නේ එතකොට දැන් අපි භාෂාවක් කතා කරනවා නම් අපි දන්නවා මේ රූපයත් අරූපයක් තියෙනවා මේ රූපෙට වැඩිය විස්තර කරන්න වෙන්නේ අරූපය පිළිබඳව රූපය නම් ද්‍රව්‍ය ඒක තිබුණ දැනම් තියෙනවා ඒක වෙනක් සිද්ධ වෙන්නේ නැහැ පවක් සිද්ධ වෙන්නේ නැහැ ඔහි තියෙනවා රූපේ දරකරක් වගේ ඒක තියෙනවා කියනවා කියන්නේ ස්ථිර පවතිනවා කියන්නේ රූපේ වචන තේරුමක් කියන්නේ නැහැ කියන එකයි. විතර වෙනස් කරනවා කියන එක. බුද්ධ වචනින් ගන්නවා රුප්පණේ කියලා කියනවා. රුප්පණේ කියන වචනේ තේරුම ගත්තොත් ඒනේ තවත් දෙයකට පරිවර්තනය වෙන්නේ නැතුව වෙනස් වෙනවා. ඒක ටිකක් ඥාන ශක්තියත් එක්ක මේ ගොල්ලෝ බලන්න ඕන තමයි රුප්පණේ කියන එක තේරුම් කරගන්න. රූපේ කියන වචනේ තේරුම නිතරම වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ ද්‍රව්‍යම රූපේ. ඒ රූපේ වගේම අරූපෙත් වෙනස් වෙනවා. රූපය හා සමානයි. අරූපය තමයි අපි සිත සිටිනු කියලා මන කියලා විඳින්න. ඒතකොට අරූපය කියන තව නමක් තමයි නාම. ඒක නමක් විතරයි පෙන්වන්න පුළුවන්. දෙයක් පෙන්වන්න බෑ. නාමයක්. නාමකින් හඳුනනවා. ඉතින් පින්නන්නේ ඒක බැලුවහම දැන් රූපය කිව්වම මේ රූප ගොඩාක් කිව්වම සේතර පාදාන්තය අභ්‍යන්තර පිටත ඔක්කොම රූප ගොඩාක් තියෙනවා ඒ නිසා ස්කන්ධ කියලා කියනවා රූප ස්කන්ධ එහෙනම් තමන්ගේ ශරීරයේ අරූප ස්කන්ධ ගත්තාම එතන තියෙනවා හතරක් අරූප ස්කන්ධ ඒක තමයි වැඩියෙන් තියෙන්නේ මොකද්ද මේ නාම රූප දෙක ගත්තාම නිරන්තරයෙන්ම ගැටෙනවා මේ නාමය රූපය දෙක නිතර ගැටෙන තියෙන්නේ ඒක වින් කරන්න බෑ උදාහරණයක් කරන කෙස්ගහ කෙස්ගහ කියලා වචනේ කියනවත් එක්කම කෙස්ගහේ කියලා දිගටි රූපයක් පේනවා අපිට දැනෙනවා ඒක සිතට දැනෙනවා ඊළඟට ද්‍රව්‍යම රූපයකුත් එක්ක තියෙන දෙයක් තියෙනවා ඊළඟට නමක් අපි කියනවා කෙස්ගහ කියලා ඒ කෙස්ගහ කියන නම පේන්නේ නැහැ අර ද්‍රව්‍යම රූපෙම අපිට පේන්නේ මේ දෙක එකල තියෙන මේ දෙක තියෙනනම් පින්නන්නේ
චින්තනය අරගෙන ගන්නකොට වේදනාව කියන එක තියෙනවා. පස්සේ කියලා කියන්නේ මේ නාම රූප දෙකේ ගැටීම. පස්සපච්චය වේදනා. ඒක වේදනාව කියන එක එකක් නෙමෙයි. දෙකක් තුනක් නෙමෙයි. ඒක ස්කන්ධයක් හරියට පෙන්නන. ඒක වේදනාව කියන එක මෙන්න මෙච්චර වේදනාවක් දෙනවා කියලා කියන්න බෑ. නාම රූප දෙකේ ගැටීමක් යම් තරක තියෙනවද? ඒතර තියෙන වේදනාව. ඒක බෙදලා දෙනවා ඉන්ද්‍රියාරා සැප වේදනාව, දුක් වේදනාව, මධ්‍යස්ථ වේදනාව. නමුත් වේදනාව ස්කන්ධයක්. ඒක මොනස්කන්ධයක්ද? රූප නෙවෙයි අරූප ස්කන්ධයක්. ස්කන්ධය කියන්නේ කොට. එතකොට අපේ ශරීරේ ඔය කියපු ටිකේ සතෙක් කියුනේ නැහැ. හොඳ තේරුම් ගන්න. සතෙක් කියන්නේ කියුනේ නැහැ. ඒතර රූප ස්කන්ධයක් සතෙක් නෙවෙයි. වේදනා ස්කන්ධයක් සතෙක් නෙවෙයි. එතෙ මේ වේදනා ස්කන්ධය ඇති වෙනකොට ඒ ඉන්ද්‍රිය හරහා යොමු වුණු ආකාරය යම් සංඥාවක් ගන්නවා. යම් සංඥාවක් ගන්න. ඒ සංඥා ස්කන්ධය ස්කන්ධය කියන්නේ එකයි කොට. මෙන්න මෙච්චර තියෙනවා කියලා කියන්න බෑ. අසීමිතව. ඒක මොන ධර්මයක්ද? අරූප ධර්මයක්. ඒතර වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, මේ සංස්කාර ස්කන්ධය කියලා තවත් එකක්. මේ සංස්කාර ස්කන්ධය කියලා ගත්තොත් ඒ සෑම ධර්මයක්ම ඒක ධර්ම 50කින් යුක්තයි. චේතනා මුල් කරලා ඉන්නේ ධර්ම 50කින් යුක්තයි. චේතනා මුල් කරලා ඉන්නේ ඒකෙන් තමයි කර්මය රැස්කලා දෙන්නේ. සංස්කාර එක ස්කන්ධයක්. ස්කන්ධය කියන්නේ ඒක අරූප ස්කන්ධයක්. නාමස්කන්ධය. එතකොට දැන් ස්කන්ධ වශයෙන් ගත්තාම එතකොට සංස්කාර කියන්නේ ස්කන්ධය. ඒකේ ස්වභාවය මොකද්ද? යමක් පේනකොට තියෙන වගේ දෙයක් පේනකොට කිසිම දෙයක් ඒකේ නැහැ. හරයක් ඉතුරු දෙයක් මොනවා දෙයක් අතුරු වෙන්නේ නැහැ. ඒක අර ඒක පෙන්නලා තියන්නේ බණපොතේ පෙන්නන්නේ උදාහරණයක් වශයෙන් වෙන සංඛාරා කදලූපමා. සංඛාරා කදලූපමා කියලා කියන්නේ සංඛාර කියන්නේ කෙසෙල් කඳක් වගේ. කෙසෙල් කඳේ අදාස් කරන්නේ ඒකේ හරයක් නැහැ, අරටුවක් නැහැ. පතුරු ගහන්න පතුරු ගහන්න පතුරු විතරයි දෙන්නේ, කිසිම ඉදුවක් දෙන්නේ නැහැ. හරයක් දකින්න බෑ. ඒ වගේ දැන් මේ අපි මේ සංස්කාර ස්කන්ධය ගත්තත් යමක් පේන වගේ තියෙන වගේ දැනෙනවා. නමුත් ඒකටත් ඉතුරු වෙන හරයක් තියෙන ධර්මයක් නෙවෙයි. ඒක ප්‍රධාන වශයෙන් ඒ සංස්කාර ස්කන්ධය අපිට ප්‍රධාන වශයෙන් චේතනා පහල කරන්න උපකාරයි. රූප වේදනා සංඥා සංඛාර. ඒතර විඥානේ. විඥානේ කියන්නේ මේ අරුණු ටික පහල නැන් පස්සේ වේදනා සංඥා සංඛාර විඥානේ පාන ඒ විඥානේ නේ කියන්නේ මෙතන දැනගන්න. ඒතර ඒකේ දැන ගැනීමක් පමණයි තියෙන්නේ. වෙන මොකුත් දෙන්න නැහැ. යමක් දැන ගැනීමක් පමණයි. ඒ දැනගත්තේ ඒ තමා දැනගත්තා කියන දැනුමක් නෙවෙයි. යම් කෙනෙක් කියාපු දෙයක් දැනගත්තා. තමාගේ දැනුමක් නෙවෙයි. ඒ නිසා බුදුහාඳුරෝ විඥානයේ වෙන්නේ මායාවක් හැටියට. විඥාන ස්කන්ධය මායාවක් හැටියට වෙන්නේ තමන් දැනගත් දෙයක් නෙමෙයි. කවුරුත් භාවිතා කරන දෙයක්. මේ අපි වටා කතා කරන වචන සායම කෙනෙකු භාවිතා කරනවා. ඒක අපේ දැනුමක් නෙමෙයි මේක. නමුත් අපේ දැනුම ගාවි පාවිච්චි කරනවා. අපි නොදැනෙකම නිසා. ඒක දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන. මේකට මොකද කියන්නේ? ඈ? මේ ටික එකට පව දෙන්න නම් පංච උපාදානස්කන්ධ. එනාර තව මොනවද කියන්නේ? එතෙන් දැන් මෙතන වෙන්නේ කොහොමද? උපතේ වෙන්නේ කොහොමද? කන්දානම් පාදු බාල. ස්කන්ධයන්ගේ පහළ වෙන්නේ. දැන් ස්කන්ධය ටික පෙන්නවා. ඒ ගොඩවල් ටික. ආයතනානම් පරිලාභ. ආයතනගේ ප්‍රතිලාභය. දැන් මේ දෙක එකට එන්නේ. මොකද මේ ආයතන කියන්නේ? ඒ ආපව ගත්තොත් මේ තමන්ගේ ඇස. ඒක ආයතනය කියන්නේ. චක් ආයතනය. කන. එකට කියන සෝතා යතනේ නාසය ධාන යතනේ දිව යුහා යතනේ කය කාය යතනේ වල පොට්ටබ්බය තමයි කියන්නේ ස්පර්ශ කරන මේ මේ ආයතන ආයතන වශයෙන් තියෙන මේ දෙකේ එකමතු එක වීම තමයි එක් වීම තමයි උප්පත්තිය කියන්නේ. එතන ඒකෙම වෙනස් වීම තමයි මරණය කියන්නේ.
එතකොට දැන් බලන්න එතකොට සත්‍යද මේක මේක කෙනෙක් අරගෙන කෙනෙක් කරන දෙයක්ද මේක මේක ලෝකේ නිරන්තරයෙන්ම සිද්ධ වෙන දෙයක් අප කරන දෙයක් නෙවෙයි අපිට ඕක දෙයක් කරන්න බෑ මේ කියපු කතාව දෙන්න බෑ ඔයත් දැන් මෙතෙක් කල් හිතපු කතාවක් නෙවෙයි මේකේ තියෙන්නේ දැන් තමන් කරපු දෙයක් තමන් අහුවෙ ඉඳන් බලන තමන්ට ඔකුණ මරණය දෙනවා කියලා කියන්න පුළුවන් එහෙනම් මේක සත්‍යයක්ද මේක මේක සත්‍යයක් නෙවෙයි මරණය කියන එක අපි දාපු වචනයක් මේ සිදුවෙන සිදුවීමට අපි දාපු වචනයක් මරණය මේ මරණය කියන එක නිදහස් වෙන්න පුළුවන් මේ උපත්ය කියන එක නිදහස් වෙන්න පුළුවන් බුදු කෙනෙක් පෙන්නේ මේක පෙන්වන්න ඉතින් මේක කිව්වහම අරම පුදුම දෙයක් හරි ඔයත් පිළිගන්නේ මේ කොහොමද මේක නිදහස් වෙන්නේ නිදහස් වෙන්නේ මරණයෙන් පස්සේද සතෙක් වෙනාද නැහැ මිනිස්සෙක් කර බුදුහාමුදුරු වෙන්නේ මිනිස්සෙක් වෙනවා අනන්ත ප්‍රමාණ සත්ත්ව අතරින් මිනිසයා කියන්නේ සතෙක්මයි සත්තු කියලා ගත්තොත් මේ මිනිස්ස කියන සතාට තියෙනවා හොඳට වැඩිලා තියෙනවා මේ ඉන්ද්‍රිය පහ අස කන ආවේ දිව ශරීර අනත්ය ඒතර ඒක ඒ කියන්නේ කන සම්පත් මිනිස්සෙක් වුණත් මැඩි ඉන්ද්‍රිය පහක් හතර තියෙනවා ඒ ඉන්ද්‍රිය පහේ ක්‍රියාකාරීත්වය නැත්තම් ඒ විකෘති නම් හරි අමාරු ඒක ඒ කියන්නේ ඒකට කියනවා කන සම්පත් ඒක. එපාර ඊළඟට මිනිස්සෙක් වීම කන සම්පත්. ඊළඟට ඈ ඔව් බුද්ධෝත්පාද කාලේ දැන් බුද්ධෝත්පාද කාලේ තියෙනවා. ඒකේ අඩුවක් නැහැ. ඊළඟට ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ. අන්න සද්ධර්ම ශ්‍රවණේ ඒ කියන්නේ මොන අර නෙළුම් වෙලේ මල වොට්ටුව උඩර මතිය නැත උනා. සූර්යාලෝක වුණා විපුණා. නිකරා ඒතකොට කවුවක් මේ කරපු කෙනෙක් ඉන්නවද මොකද කිසි කෙනෙක් කරපු කෙනෙක් නැහැ කවුරුවක් මේක දීලා නෙමෙයි පෙන්නන්නේ මේ පෙන්න්නේ මේ කෙටියෙන් කිව්වොත් මනේ මේ උත්තරේ අපි කෙනෙක් පුද්ගලෙක් වශයෙන් සසර ගමනක් යනකොට කතා කරන්න කමන්නේ කෙනෙක් පුද්ගලෙක් එතකොට අපි දන්න කොටසක් තියෙන අපි ගැන නොදන්න කොටසක් තියෙන මොනද අපි දන්න කොටස ඈ දැන් අපි දන්නකොට තමයි මේ ඉන්ද්‍රිය පහ අවධුනාට පස්සේ තදමින් දිදලා අපි මොනවා හරි කයෙන් හරි දන්නවයි කියලා කියනවා. මේ හැම කෙනෙක්ම දන්නවා. මොනවා හරි දන්නවා. නමුත් පින්නත් මේ හැම කෙනෙක්ම තදමින්දටපත් වුණහම මොකුත් දන්නේ නැහැ. මොකුත් දන්නේ නැහැ. ඒක නේද ඇත්තට ගැර බෑ එහෙම නෙවෙයි කියලා. තාත් විදිහකට තියෙනවා. එතකොට දැන් අපේ ගාව තියෙනවා දන්න පැත්තක් තියෙනවා නොදන්න පැත්තක් එතකොට මේ හැම උගතෙක්ම අද ලෝකේ ඉන්න හැම විද්‍යාඥයෙම නොදන්න පැත්තක් තියෙනවා මේක දැන් ඔයතුරුන්ට මම බුද්ධිය දෙනවා තේරෙනවා මම මේ කියපු දේ දැන් විද්‍යාඥයෝ නොදන්නවා නෙමෙයි ඒගොල්ලෝ දන්නවා යමක් ඒ දන්න පැත්තේ තියෙන ඉන්ද්‍රිය අවධනයට පස්සේ තදින් ඉඳලා කියන්නේ පස්සේ හරත් ඒ විදියයි එයාත් දන්නේ මේ කිව්වේ ඇත්තක් නේ මේ කිව්වේ බොරුවද කිව්වේ මේ කිව්වේ පරම සත්‍යය ඇයි මේක මෙහෙම කියන්නේ මේ මේක මෙහෙම කියන්නේ ඒවත් මෙතෙක් කල නෙද කරා මෙන්න මේව දැක්කොත් පින්නත් නී තමන්ගේ ජීවිතයේ උපත්ති මන්නේ ජය ගන්න ඒකටයි මේක කියන්නේ එතකොට මේ ගමන මොකක්ද අපි යන ගමන අපි කියන සසර යනවා කියලා සසර ගමන් කරනවා කියලා මොකද මේ සසරේ කියන්නේ මේ භවය කියන්නේ මොකද්ද භවය කියන්නේ මොකද්ද? භව කියන්නේ පින්නන්ති ඇස කන නාසය දිව ශරීරය මන. මේ හයේ ක්‍රියාකාරීත්වය. මේ හයේ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම තියෙනවා. ඒක අපි හැම කෙනෙක් වරකට තියෙන භවලක්. වෙන මොකද නේද භවලක් කියන වචනේ අපි දන්නවා. භවය කියන්නේ මොකද්ද? තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය මන. මේක ලබාගෙන ඉගෙනගෙන පවලක් කියනවා. පවලක්. මේක නිතරම මිදිමිදි යන නිසා කියන සංසාරය කියලා. ඒකද සංසාරය කියන්නේ මොකද? මේ හැර අන්සාරයක් නැති නිසා. සංසාරය කියන්නේ මොකද? මේ හැර අන්සාරයක් නැති නිසා. එතකොට අර සංඛාරා කදුරූපම අපි උවද. මේක කිසිම සාරයක් ප්‍රතිපලයක් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. බඩුවක් මුට්ටුවක් හදන්නවත්
ගහකින් ලීජා කෙරුවා අල්මාරියක් වගේ හරි ගස්සන්න පුළුවන් මේකෙන් හැම දෙයක් කරන්න බෑ බත්තලියක්වත් තියාගන්න බෑ මේ මල කතා කරා හරි මුලින්ම කියනවනේ ඒ ඉතින් මොකද මේ තියෙන්නේ එතන අපි මේක විශාල හරයක් වටින දෙයක් අපේ හැට ගන්නවා අපි මේක තියාගෙන ඉන්න අපි ආරම්භ කරන්න බලමු නම් කිසිම කෙනෙකුට මේ ලෝකේ උපන් සත්‍යයට උකාරස් කරන්න බෑ මේක සසර කවුද මේක පෙන්න්නේ මේක පෙන්වන්න පුළුවන් බුදු කෙනෙක්ම පහළ වෙන්නවා එහෙම මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නැහැ ඉන්ද්‍රයන් කොබ්බේ තියෙන අපි කතා කරන වචන ඉන්ද්‍රිය හරහා කතා කරන දේ ඒ දර්ශනීය ගැන කතා කරන්න බෑ දර්ශනීය කියන එක තමන්පත් වෙන එක මොකද මේ දර්ශනීය කියන්නේ මේක අద్భుත දෙයක් නෙමෙයි මම මේ කියන දේ හොඳට තේරුම් කරගන්න මේ සසර ගමන යනකොට අපි පුද්ගලෙක් ගත්තොත් එක එක කෙනෙක් කියලා ගත්තොත් එයයි මේ භවයේ මේ ඉන්ද්‍රිය හය අරගෙන නැවත නැවත පහළ වෙනවා ඒ වගේ තමයි මේ හැමදේම ඒ පහළ වෙනකොට තමන් දන්නවයි කියලා කියපොට සතුට තියෙනවා තමන් නොදන්නකොට සතුට තියෙනවා තමන් දන්නකොට තමයි මේ ඉන්ද්‍රිය අවදුනාම කියන එක ඒවත් හරිද වැරදිද කියලා දන්නේ නැහැ නමුත් තමන් දන්නවා කියලා කියනවා නමුත් තමන් නොදන්නකොට සම්පූර්ණම තේනවා තද බින්දට පත් වෙනවා ඉතින් මෙනිමේ කුරස නිසා ඒ තරණින්දර පත්තුණු කොටසෙන් ඔයගේ ජීවිතේ මොනවද වෙලා තියෙන්නේ? එතන මොකුත් දන්නේ නැහනේ. එතන මොකුත් දන්නේ නැත්නම් මොනවද වෙලා තියෙන්නේ? මේ ගමනේ දැන් මොකුත් දන්න හරියක් තියෙනවා ඉන්ද්‍රිය අවධනයක් පස්සේ. ඉන්ද්‍රිය අවධනය පස්සේ මොනවද දන්නවනේ? දැන් උදේ නැගිටitar පස්සේ මොනවහරි වැඩ කළා දැන් මොනවහරි දැන් දන්න ඔයත්. මේ දන්නේ පැත්තේ ඉන්නේ. ආපහුවත් ඔක්කොම මේක කළාම මොකද වෙන්නේ ආම? ආයම අද හැන්දෑවට නැත්නම් කොහෙලා හරි තද නිවේ කියලා. එපර මොකුත් දන්නේ මොකුත් දන්නේ එතන මොකුත් දන්නේ නැති කියලා කියන්නේ මේ ඉන්ද්‍රියයන්ෙන් ගත්ත මේ චින්තනෙන් ගත්ත දේවල් ඔක්කක්වත් දන්නේ නැහැ ඒකයි දන්නේ නැහැ දැන් එහෙම උත්තරයක් දෙන්න පුළුවන් ද බුදු වෙන කෙනෙකුට මොකුත් දන්නේ නැහැ මට බුදු වෙන්න පුළුවන් කියලා කියන්න පුළන්ද මොකුත් නැදන බුදු වෙන්න බෑ පෙන්න්නේ සියල්ලම දැනග තමයි බුදු වෙන්න මොකද මේ සියල්ල දන්නේ නැහැ කියලා කියන්නේ මේ කෙනෙක් සියල්ල දන්නේ නැහැ කියන්නේ මොකක්ද සියල්ල දන්නවා කියන්නේ පින්නත් මේක මේ චක්‍රාකාර ගමනේ මේ චක්‍රාකාර ගමන මේක චක්‍රාකාර ගමනේ කියන්නේ මට යන්න බලය හම්බුනේ කොහෙන්ද ඔය ඇතුළේ මේක පිළිගන්න බලය ආවේ කොහෙන්ද ඒ අපි දෙකම දැන ගන්නවා පින්නත් මේ අපි හැම කෙනෙක්ම දොහොත් බුදුන් යාගෙන චෛත්‍ය වටේ බෝධි වටේ බුදුගේ වටේ යනකොට ගාතාවක් කියනවා පද හයක් ගාතාවක් ස්වාඛාතෝ භගවතෝ ධම්ම ඒ පදේ ඔයතර තේරුම් නම් ඔයත මේ සතර ගමනක ඉවර කරනවා වචන ඔය හයම වල නෑ ඔක හරියට තේරුම් කරගන්න ස්වාඛාතෝ භගවතෝ ධම්ම කොහේ ඉනගන්නේ කියන්නේ පන්සලට ගිහිල්ලා චෛත්‍ය වටේ යනකොට බෝධි වටේ යනකොට ඈ බුදුගේ වටේ යනකොට ඒ අපි මල් ටිකක් අරගෙන කරා ස්වාඛාතෝ භගවතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ ඔය විදිහට කියාගෙන යනවා දැන් පහදලියෝ යතර තේරෙනවා මේ ස්වාඛාත කියන වචනේ. පාලියෙන් හරි මොන භාෂාවෙන් හරි සංස්කෘත හරි මොනවා හරි. මේ ස්වාඛාත කියන වචනේ තේරුම මොකක්ද? ස්වාඛාතෝ භගවතෝ ධම්මෝ. භාග්‍යවත් අපි මේ විදිහට කතා කරනවා භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්මයේ ස්වාඛාතයි. ස්වාඛාතයි කියන එක. ඒක බණපොතේ විතර කරන මේ විදිහට. මේ ස්වාඛාත කියන පාඩේ. ආදි කල්යාණං මැදේ කල්යාණං පරියෝසාන කල්යාණං සත්තං සව්‍යංජනං හේවල පරිපොන්නං ධම්මචක්කම් ප්‍රකාශේති අන්න ස්වාක්ඛාත කියන පදේ තවත් තෝරලා දෙනවා මුල මැද අග හේවල පරිපොන්න මුල මැද අග පැහැදිලිව ඒ තථාගත සම්මා සම්බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළා tie එහෙනම් අපි පන්සලට ගියත් පොතෙන් ගියත් බුදුහාඳුරන්ගේ ධර්මයේ පැහැදිලිව මුලමදාක තියෙනවා. අපි එවැනි ධර්මයක් අනුගමනය කරන්නේ. ඔය ඇතුළේ ඒ අදහස් තුනද? තියෙනවද ඒ අදහස්? ඔය වචනේ අපි වචන තේරුම යන්නේ. ඉතින් පින්නනේ වචන තේරුම නැහැ යකට බලපොත නෙවෙයි Taman දකින්න ඕනේ මොකද්ද මේ කිව්වේ කියලා. මේ සාක්කාත කියන්නේ මොකද්ද කියලා. මේ පදේ මැදිව ඇතුළට. මේ පදේ තෝර ගත්තත් විශාල දැනුමක් වෙතට ඇදෙනවා. සාක්කාතෝ භගවතෝ ධම්මෝ ඒ භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්මයේ සාඛාත කියනවා නම් අත් කෙටියෙන් කියනවා නම් මුල හොඳයි මැද හොඳයි අග හොඳයි
මොකද්ද මේ මුලමදාක? දැන් ඇතුළේ තියෙන ප්‍රශ්නේ මුලමදාක ඊළඟ. ඔයත් මුලමදාක කියන්නේ මේ විදිහ මුලමදාක තියෙන නිසා. දැන් ගහක් ගත්තොත් ගහක පොළොවට තියෙන හරිය මුලපැත්ත. කරටි අග්ගිස පැත්ත අග. ඒ දෙකන බෙදුවාම මැද කියලා කියනවා. වලක් ගත්තත් එහෙම. එහෙමත් මුලමදාක අග තියෙනවා. පටන් ගත්ත තැන මුල අවසාන කරපු තැන අගය කියලා කියනවා. ඒ විදිහට මුලමදාකුත් තියෙනවා. ලන්න කමනකොට පළමුවම අපරනකොට මුලකොණ ඉවර කරපු ආකොණ දෙක නැඟුත් මැද්ද. ඒ විදිහ භාවිතාවත් ඔය ප්‍රතිචින්ද නිහරා තියෙනවා. ඒ අදහස නෙමෙයි මිතර මේ කියන්නේ. මේ මුලමද අග කොහෙද තියෙන්නේ? මේක දාන ඕනේ එතෙන් තමයි. මේ හැම කෙනෙක්ම ධර්ම පින්ඩයක්. ධර්මය. දැන් වැතු දැන් ධර්මය. වැතු කියන බණහන්න. මොකද මේ ධර්මය කියලා කියන්නේ? මේ ධර්මය කියන්නේ ධර්මය කියලා කියන වචන තේරුම ගත්තොත් අපි හැම කෙනෙක්ම මේක අනුතෙන් ඉගෙන දෙයක් නෑ. තමන් දරාගෙන ඉන්න. තමන් උසලගෙන ඉන්න. තමන් දරාගෙන තමන් උසලගෙන ඉන්න නිසා තමයි ධර්මය කියලා කියන්නේ. මොනවද තමන් දරාගෙන ඉන්නේ? තමන් දරාගෙන ඉන්න මේ මේ රූප ශරීරය. දෙක දරාගෙන ඉන්න ඇස. කන. නාසය. දිව. ශරීරය. මන. මෙන්න මේ හයයි ධර්ම. ඉතින් මේක මතක තියාගන්න ඕනද? මේක මතක තියාගන්න ඕනද කියලා ඇහුවේ. ඕනේ. මේක මතක තියාගන්න මේ හැය තමයි තමන් ගාව තියෙන්නේ. මේක තමයි ධර්මය කියන්නේ. එතකොට දැන් බලන්න සාක්කාතෝ භගවතෝ ධම්මෝ. භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුන් මේ ධර්මයේ සාක්කාතයි. ඒ උන්නාදී කරගන්න. එතන මේ මුලමදාක කොහේ තියෙන්නේ ලන්නක නෙමෙයි. කොහෙද යනවා? අසකර නාසය දිව ශරීරය මන කියන මේ හැය. ඔයත් මේක දැන් තේරුම් කරගත්තේ නැහැ. එහෙනම් දැන් බුදුන් දකින්න ඕන කැනට කියනකොට නම් ඔය හැය තෝර ගන්නවා. නැත්තම් බුදුන් දකින්න බෑ. ඉතින් ඒක බුදුහාමර වැරදි කතාවක් කිව්වද? අපිට තේරෙන්නේ නැති කතාවක් කිව්වද? නෑ අපිට හොඳට තේරෙන පැහැදිලි කතාවක් කියලා දෙන්නේ. තමන් බුදුන් දකින්න කැමති නම් අසකර නාසය දිව ශරීරය මන මේ පිළිබඳව මුලමදාක දැනගන්නවා. මේ අදහස වෙන දැක්කයි. ඇයිවත් කිවෙනද සාක්කාත කියලා? දැන් ඔය සාක්කාතක පාඩේ කොච්චර කියලාද? නෑ. සාක්කාත පාඩේ පන්සලට ගිහිල්ලා කොච්චර කියලාද? ඔය අදහස දැක්කද කියලා හෙව්වේ. ඉතින් ඔය අදහස දැක්කද તો ඔකද ඔක මන්ත්‍රයක්. බුදුහාමුදුරුවෝ බයින්නවද කියලා දන්නවද? ඈ? දැන් මේක දැනගන්න. දැන් මේක දැනගත්තොත් ඔයගොල්ලෝ මේ දැනුම ඇති. මේ දැනුමෙන් ඔයතර සෑගෙන යන්න පුළුවන් කොහෙද යන්න ඕන කියලා. ධර්මය කියන්නේ මොකද කියලා දැන් දන්නවා. කඩපණ ගාන කියන්නේ මොකද? ධර්මය කියන්නේ අපි දරාගෙන උසලගෙන ඉන්නේ අස කනනාසය දිවාරී ඉන්න මන. ඒතර කොහෙවත් ඒක බලන්න ඕනේ නැහැ. මේකයි. මේකේ මුලමද අගල මම දැනගන්න ඕන. මේකේ මුලමද අගල ඔයතර පේනවද? ඈ? මේකේ මුලක් මැඩක් අකක් පේනවද? අනේ පේන්නේ නැත්තම් සංසාරය කියලා කියන මේක දිගට දිගටම පෙරලා තියෙනවා. මුලක් මැඩක් අකක් පේන්නේ නැහැ. අනේ සංසාරය. දැන් භවයේ සංසාරයට වැස්සා. මේක පේන්නේ නැහැ මුලක්. මේක මුල පේන්නේ නැහැ කාටවත්. අහවල් දවසේ පටන් ගත්තා. මේ පළවෙනි ධාතිය විතරද තියෙන්නේ. මේ දෙවෙනි වතාවේ විතරද තියෙන්නේ. මේ තුන්වෙනි වතාව. නෑ පින්වත්නි. දැන් ඔබට සාමාන්‍ය කරන ඒ මුල නෙමෙයි. 16 කෝටි 90 ලක්ෂයක් ප්‍රදාගත සම්මා සම්බුදුන් වහන්සේ දැකලායි ඔබල මේකට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ කතාව කියනකොට ඔය ඇත්තට මොකද්ද මේ කිව්වේ කියලා. බොරුවක්ද? මේ විදිහට තියෙනවද? ඒක බලන්න පින්වත්නි 16 කෝටි 90 ලක්ෂයක් බුදුරන් වහන්සේ දකිනවා කිව්ව සතෙක් වෙලා නෙමෙයි. සතෙක් වෙලා දැක්කම මේක වෙන්නේ නෑ. ඒක නිසා මනුස්ස ජීවිත මරකල තියෙනවා. බුදුන් දැක්ක බුදුන් දැකෙන නම් වෙන්නත් මේක මෙහෙම පාඩයක් තියෙනවා. ඒකන නවාරාදී බුදුගුණ. නවාරාදී බුදුගුණ බුදුන් දැකෙන පාඩේ ඒකනේ. මේ ධර්මයේ දැකෙන පාඩේ. බුදුන් දැකෙන පාඩේ තියෙන්නේ ඈ ඉතිපි සෝ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචර්ණ සම්පන්න අනේ මේ විද්‍යාචර්ණ සම්පන්න භාවය මම කතා කරන්නේ විද්‍යාචර්ණ සම්පන්නයි. ඒතර විද්‍යාචර්ණ සම්පන්න කෙනෙක්ෙන් ඔයත මොකද ප්‍රගුණ කරලා තියෙන්නේ? ඔයත ප්‍රගුණ කරලා තියෙන පින්නත් චර්ණ ධර්ම. චර්ණ ධර්ම ප්‍රගුණ නිසා කොට නිසා තමයි 16 කෝටි 90 ලක්ෂය බුදුරන් වහන්සේලා දකින්න හම්බුනේ. ඒ අතර දන් දෙන්න හම්බුනේ. චර්ණ ධර්ම.
විද්‍යා චරණ කියන ධර්ම දෙකක් තියෙනවා. විද්‍යා චරණ සම්පන්න කියලා කියන්නේ ඒ දෙකෙන් යුක්ත වෙන්න. ධර්මයේ ඉන්නේ කෙනා බුදුන් දකින්න කැමති නම් අර නවරාදී බුදුගුණ කියන එකෙන් පෙන්වන එක විද්‍යා චරණ සම්පන්නෝ. ඒතර විද්‍යා චරණ සම්පන්න වෙන්නේ මොකටද? අරහන්ත කියන දැනට එන්න. අරහන් සම්මා සම්බුද්ධෝ. ඒතර අරහන් වෙන්න නම් විද්‍යා චරණ සම්පන්න වෙන්න ඕන. ඒතර ධර්මයේ ඉන්න ඕන. ධර්මයේ කියන්නේ මේ කරුණු හය. ඒතර බුදුන් දකින්න ඕන. බුදුන් දකින්න. බුදුන් දකින්න ඔය කියලා කියන්නේ මොකද්ද කියන්නේ? දැන් බුදුන් කොහෙවත් නෙවෙයි ඉන්න තමන් ළඟවත්. දැන් බාහිර කතාව නෙවෙයි මේ කිව්වේ. මේ තමන් ළඟ නම් මේ ධර්මයේ කියන එක තියෙන්නේ. ඉන්ද්‍රිය තියෙන්නේ තමන් ළඟ නම් බුදුන් කොතනද වැඩි? මේකෙන් තේවල උනේ අයන් උනොත් තමන් ළඟමයි බුදුහාමුදුර වැඩි. ඒතකොට එහෙමනම් මේ ධර්මයේ මුලමදාට මේ සාක්කාත පාද. සාක්කාතෝ භගවතු ධම්මෝ. මේ ධර්මයේ මුලමදාට සොයාගෙන යන්න. දැන් ඒතර මේ මුලවදා සොයාගෙන යන මේ අතර වාරයක් තමයි මේ ඔබ ඇවිල්ලා ඉන්නේ. මේක අපි කියන සංසාරය කියලා. ඒතර මුලම් මඩකට පේන්නේ නැහැ. නොපෙනුනේ ඇයි? දැන් ඔබෙන් ඇහුවොත් නොපෙනුනේ ඇයි? කියලා දැන් ඔබට උත්තරේ තියෙනවා. නමුත් තේරෙන්නේ නැහැ. නොපෙනුනේ ඇයි මේක ඇදෙන්නේ? ඔබ අවදි වෙලා කියපියෝ නම් දන්න. මතකදාරි ගන්න පුළුවන්. නොපෙනුනේ ඔබ කවදාවත් ඔබේ තදින්ද බැරිද? අන නිපුණු කාරණා ඔබේ දඩනින්නම බැරිවේ නෑ. අවදිය විතරක් බැලුවා. ඔක්කොම භාවනාවල් තියෙන මේ සමස්ත ලෝකෙම අවදිනාට පස්සේ. නැත බලන්න. ඒක තමයි බණපතේ ගන්නල් තියෙන්නේ. ඒක කණීමේ සූත්‍රේ වෙන්නල් තියෙන්නේ බුදුහාමර මේ විදිහට. හා? විගත මිද්දු ඒතන් සතින් අදිත්‍යය බ්‍රහ්මමේතන් විහාරංගෙන මාවකේ උපාඩය. ඒ කියන්නේ එදා සමාජ ජීවිතයක අදත් ඒ විදිහටම තියෙනවා. තාලනින්නේ අරදි වෙලයි හතිය බයත් වෙයි. ඒක බුද්ධ දර්ශනේ නෙවෙයි. ඒක බුද්ධ දර්ශනේ නෙවෙයි. අද බුද්ධ දර්ශනේ කියලා භාවිත කරන්නේ ඔතන. ඒක මගේ වරදක් නෙවෙයි. බුදුහාමරගේ වරදක් නෙවෙයි. අර විකට මිත්තු ඒතන් සතින් අදිත්‍යය බ්‍රහ්ම මේතන් විහාරං ගෙද මහව. ওই පැත්තම තමයි ඔත ප්‍රගුණ කරගෙන යන්නේ. ওই පැත්තම තමයි වඩන්න කියන්නේ. ওই පැත්ත වැඩුවොත් එක පැත්ත වැඩින්නේ. තාලනින්නේ අවදිල කරන පැත්ත විතරයි. ඒ සතිය කියන එක පාවිච්චි කරලා තියෙන එකද විතරයි. බුදුහාමුදුරුවෝ විවෘත කරන මේ සතිය ඊට වැඩිය ගැඹුරක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්න සතිය තව පැත්තක් තියෙනවා. හැබැයි ඒක වචන දාලා කතා කරන්න පුළුවන් දවඩ මම පෙන්වුවට පස්සේ. මට පෙන්වන්න පුළුවන් පෙන්වලා කතා කරන්න. දැන් තදනින්නේ ඔබෙන් ඇහුවෝ. තදනින්නේ ඔබ ජීවත් වෙනවද කියලා ඇහුවෝ. ඔබට කිසිම උත්තරයක් අචරණින් දෙන්න බෑ. ඇහෙන්නේ තදින් දින එන වෙලාව යහු මුද්දන් මොනම දෙයක් අත් දැයි නැත්තම් වෙනදි බණ පොතේ උගන්නේ අවිද්‍යාව මොකුත් දන්නේ නැහැ වරද මේ අවිද්‍යාව කියන්නේ එතකොට අවිද්‍යාව තියෙන්නේ බණ පොතේද බණ පොතේ අවිද්‍යාව තියෙන්නේ බණ පොතේ නෙවෙයි තමන් ළඟ මේ තද අන්න අවිද්‍යාව කියන්නේ දැන් ඔයගේ බණ පොත ඒක බබයක් පමණ සරණින් මේ ලෝකයන් ලෝක නිරෝධයන් බුදුහාඳුර පෙන්වන්න කිව්වේ ඒක නිසා වඩපොත වෙනලා හරියන්නේ නැහැ මේක පෙන්වන්නවා ලෝකයක් ලෝක නිරෝධයක් බුදුහාමුදුරුවෝ පෙන්නේ බම්බයක් පමණ ශරීරයෙන් මේක නම් මෙතන පෙන්වන්න ඕන අවිද්‍යාව දිහට අවිද්‍යාව කොහෙද තියෙන්නේ තමන් තමන්ගේ තදනින්දයි මොනම දෙයක්වත් දන්නේ නැහැ මොනම දෙයක්වත් දන්නේ නැහැ ඊළඟට අපි ඇහුවොත් අවදුණාට පස්සේ තදනින්ද ගැන ඔබ දන්නේ නැද්ද පරිගෙන දාන්න ඒ පරිගිනු දන්නවා මොනවද දන්නේ අවදානට පයි දන්නේ මොකක්ද මේ එතන නම් දකින්නේ නැහැ ඒ මහා පිටරේ දකින්න ඉන්ද්‍රිය අවදිනවා මොකක්ද දකින්නේ ලේගමන් ගැනීම තියෙනවා ආසාර ප්‍රාසාසයේ තියෙනවා කියලා තමන්ගේ විශ්වාසය දකලා නෙමෙයි මගේ තදමින්ද වෙලාවේ මට ලේගමන් ගැනීම ඇති ආසාර ප්‍රාසාසයේ ඇති ඒක සත්‍ය නෙමෙයි ඇයි සත්‍ය නෙවෙයි කියන්නේ තමන් දැක්කේ නැහැ අනිත්‍යය තියෙන නිසා මට ඒ වගේ ඇටි කියලා තියෙනවා. මේ කියන කතාව දැන් ඔයතොත් එන්නේ. එතකොට ඒක සත්‍යද? ඒ සත්‍ය නෙමෙයි. අරයට තියෙන නිසා මටත් ඇටි. දැන් ඒ ඕක මේ වගේ කතාවල් තමයි අපි දෙකටම ගෙනියන්නේ. අරය නිසා මමත් ඇටි. එතකොට දැන් ඔබට පැහැදිලිව පේන ධර්මයක් තමයි දැන් හොඳටම පැහැදිලි වෙන දෙයක් තමයි සසර නැවත නැවත පහළ වීම ගන්නකොට
බණපොතේ තියෙනවා විද්‍යා චරණ සම්පන්න විද්‍යා චරණ සම්පන්න ඒක විද්‍යා චරණ සම්පන්නෝ කියන්නේ කාගෙන් ධර්මද බුදුරන් වහන්සේගේ ධර්මයි විද්‍යා චරණ සම්පන්න කියන එක දැන් බලන්න ඒක විද්‍යා චරණ කියන වචන දෙකෙන් ඔය ඇතුළේ මොකද තියෙන්නේ චරණ ධර්ම තියෙනවා චරණ කියන්නේ හැසිරි. ඒතර සසර හැසිරි හැසිරි මේ ඉන්ද්‍රිය පහක් අරගෙන මේ ආවා. දැනුත් මේ ඇවිල්ලා ඉන්නවා. කො විද්‍යාව. ඒක හරියට උදාහරණයක් කියනවා නම් බුද්ධ කියන තැන අමා ගසක් නා. අමා පළ තියෙන ගසක් නා. අර පක්ෂයට සමාගන්න කරොත් අපි උදාහරණයකට. පක්ෂයට පියාපත් තියෙනවා. පියාපත් තියෙන පක්ෂයා අර චරණ ධර්ම ප්‍රගුණ කරන නිසා ගහෙන් ගහට පියාසර ගන්න. පියාසර ගන්න පළ තියෙන ගහට. පළ තියෙන ගහට පියාසර ගන්න. නමුත් පළ තියෙන ගහට පියාසර කරාට ඒ පළ ඉඳල තිබුණට ඒක පළ ප්‍රයෝජනේ ගන්න පුළුවන්. ඈ ප්‍රයෝජනේ ගන්න බෑ පියාපත් උනා. දැන් ගහට ඇස්සා වැහුවා. පළ ගන්න බෑ. ඇයි පළ ගන්න බැරි? පුටේනේ. තුඩ විද්‍යාව නැමෙ තුඩ නෑ. දොර විද්‍යාවනේ මේ තුඩයි චර්ණ ධර්ම දෙක සම්පූර්ණව පින්නත්නි මේකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එතන මේ බණ කියන්නේ මොකද දැන් වෙල දන්නවා. මේ බණ කියන්නේ හොටේ ඇදෙන්න. හරි චර්ණ ධර්ම වල තියෙනවා මේ විද්‍යාවනේ මේ තුඩ ඇදුනොත් ඒකාන්තයෙන්ම මහා ප්‍රඥාව තවන්න පහළ වෙනවා. මේ ජීවිතේදී. ඒක වෙන්නේ ඒක. එතකොට මේ හැම බුදුරන් වහන්සේගේ ඒකාදීම වේට උරගාල බලන්න. මේ අවස්ථාවත් ඒ විදියයි. ඒ බලනකොට දැන් අපිට පැහැදිලිව පේනවා මේ විද්‍යාව මේ විද්‍යාව කියන ධර්මය පහළ වෙන්නේ ධර්මය ඇසීමෙන් මේ ප්‍රඥාව පහළ කරගෙන. එතකොට ධර්මය දැකලා කියන්න ඕනේ නැත්නම් බොරු කියන්න වෙන්නේ. අහන ප්‍රශ්නකට උත්තර දෙන්න බැරි වෙනවා. මේ තුන් ලෝකයේ ඕන කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් ඒ සෑම ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් කම තියෙනවා. ඒකත් ගහ ගැඹුරු විශයක් මේ විශ්ය අද ගන්න කතා කරා. මොන ලෝකෙම දැකලා උත්තර දෙන්න පුළුවන් ශක්තිය. එතකොට එතෙන්ට එන්නත් පුළුවන්න්නේ මේ මොන ලෝකෙම දැකෙන්න පුළුවන් නම් දැකෙන වීඩියෝ විතර මම පෙන්වලා දෙන්න. එතකොට බලන්න මේකේ රහසක් ඉතුරු වෙනවද කියලා. මේ ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැද්ද කියලා. දැන් ඔබ දන්නවා තදනින්ෙන් ඉන්ද්‍රිය පහ මනත් එක්ක අඳුනන පස්සේ ඔබ යමක් පාලි භාෂාවෙන් හරි ඉංග්‍රීසියෙන් හරි පාලියෙන් හරි ඕන භාෂාවකින් භාවනා කරන්න කියන්න කතා කරන්න ලියන්න කියන්න ඔක්කොම තියෙනවා. තදනින්ෙන් කියලා පස්සේ එහෙනම් මේ ඉන්ද්‍රිය වලට අවදුනාට පස්සේ තියෙන පැත්ත වැදතර හොදට පුළුවන්. ඒකත් පින්නත්ටි පන්සලේ බඩ පන්සලේ පෙන්නල තියෙනවා සංකේතයක් කරලා. අර චෛත්‍යයේ බඩ පෙන්නල තියෙන්නේ. චෛත්‍යයේ බඩක් හරි ගසලා දෙන්නේ චෛත්‍යයේ ලොකු බඩක් හරි ගසලා දෙන්නේ අර පේශවල් තුන. පේශවල් තුනේ බෑ ලෝභ දේශ මොහ. ඒ යමක් දැනගත්තත් ලෝභ දේශ මොහෙන් යුක්තයි. ඒක බඳකින් පෙන්නවා. බඳ කියන්නේ මිනිස්සු ගැන මේ කතා කරේ. ලෝභ දේශ මොහෙන් පැමිණිච්ච මේ මිනිස්යාගේ බඳක් තියෙනවා. ඒක ඝණ්ඨාර හැරේට හරි, වීපිස්තක හැරේට හරි, මේ බුබුලක හැරේ හරි, දඩුවන් හැරේ සහ බුබුලක හැරේට හරි ගස්සල. ඒ හරි ගස්සල කියනවා. ඒකේ නඩාර කරේ මොකද්ද? Taman me indriyangen adanha penena danuma ඒකටයි ඒක තියෙන්නේ. ඒතකොට අපේ දැනුම් සම්භාරය පේනන තමයි අර අර gediya වගේ හරි ගත්තා. දැන් මේ මනසya ඔය gediya වගේ ඒ දැනුමක් තියෙනවා. අවුදුනට පස්සේ. අර දියබු බුල වගේ. ගණ්ඩාර ෂේප් එක එක ෂේප් එක දාලා තියෙනවා. මේ දැනුම අරගෙන ඒ කොහෙද දැනන්නේ කියලා දැන් ඊළඟට පෙන්වන්න තියෙනවා. මේ ධර්මයේ ඉගෙන ගන්න එක නා මේ දැනුම අරගෙන ඒ චෛත්‍ය ළඟට පන්සල යන්නේ ඒක නිසා. ඉතින් පන්සල වන්නකම තියෙන්නේ ඒක නිසා. පන්සලේ ආශ්‍රය ගන්නත් තමයි ඒක නිසා. අපි චෛත්‍ය ළඟට ගියාම ඊනම් දෙවෙනි කාණේ තමයි අපි දාගෙන කොටුවක් අර බඩේ උඩ බෝකොළ හතරක් හතර පැතර වගේ දාලා කොටුවක් දාගෙන මොකද මේ කොටුව දැන් ඔයයන්ට කතා කරන්නේ එකට දේවතා කොටුව දේවතා කොටුව දේවතා කොටුවෙන් අදහස් කරන්නේ මොකද කියනවා දැන් පන්සලට ගියාම දේවතා කොටුව කියන එකක් තියෙනවා මේ මේ තුඩාලේ නැහැ කියන්නේ ඒතර මේ තුඩා ඔයාලා දැක්කේ නැති මට මේ දේවතා කොටුවෙන් අදහස් කරන්නේ මේ මිනිස්සුන් මේ
මේ මිනිස්සු සංකේතයක් කරව මිනිස්සයා දැන් මොකද උනේ ලෝභ දේශ මොහෙන් යුත් නිසා මේයි කොටු කොටු ගැන හතර සැරේ කොටුවකට ගන්න මොකද මොන වැ කොටුවට ගන්නනේ දේවතා කොටුවට දැන් දේවතා කොටුව කියන්නේ මිනිස්සු කොට වැඩි ඉහලින් අපි පිළිගන්නවා මිනිස්සුන්ට වැඩි ඉහලයි දේවතාව කියලා පිළිගන්නවා දොර දේවතාවය කියුවේ කවුද කියන්නේ මෙතන ආපහු අනුතෙන් හඳුනලා දෙන්න ඕනේ නැහැ දේවතාවය කියලා කිව්වේ කෙනා අනුතෙන් හඳුනලා දෙන්න ඕනේ නැහැ ඔයකට ඇයි බම්බේ අපමණ සරේ ලෝකයන් ලෝක නිරෝධය දුගලන්න ආසේ පින්නේ එතෙන්දයි මේක කරන්නේ දොර දේවතාව උනේ කවුද මනුස්සයා දැන් මනුස්සයා දැන් කොතනද ඉන්නේ දේවතාව කොට ඒතොර දේවතාව කොටුව කියන අර්ථයෙන් මෙතන පේන කොටු උණු බව ඒතොර මේ දේවතාව කොටුවේ ඉන්නේ කෙනාට මේ උපත් ජරා ව්‍යාධිය මන්නේ විදහස් වෙන්න බෑ. ඇයි? කොටු වෙලා ඉන්නේ. ඒක ඇත්ත නෙමෙයි. දැන් අපි කියනවා දැන් අර චක්‍රාකාර ධර්මයක් කියන එකට ඒක චක්‍රාකාර ධර්මයක් බුදුරණන් වහන්සේ දේශනා කරේ. හතර සැරි දේශනා කරන ධර්මයක් දේශනා කරු. හතරස් කිව්වොත් බොරුනේ. දැන් දේවතාව කොටු වෙලා මතර එදනා මේ පැත්තට ගත්තත් පැහැදිලි. ඒක හතරස් ඊළඟ ආරම්භ පින්නයි හර යනකොට අරකට පිටි පිටි වගේ රවුන්ඩ් රවුන්ඩ් ක්‍රමානුකූලව 16ක් තියෙනවා ඒ පිටි 16ක් තියෙනවා දැන් මේ අපි ආවගෙන මේ පින්නන්නේ මේ සසර මේ සසර පින්නන්නේ ජෛත්‍යය උයතොල් අපි මේ ආපු විදිය දැන් දේවතා දැන් දේවතා කොටෙන් ඉහළට ගිහිල්ලා මොනවද මේ පින්නේ රූපාවචර බ්‍රහ්මතල 16 එතකොට එදෙනින් පන්සලේ වැඩ ඉවරණ ඒ චෛත්‍ය වැඩි වුණා නම් අපිට කියන්න පුළුවන් ඒ පන්සල හින්දු පන්සලක් කියලා. හින්දු ධර්මයේ තියෙන පන්සලක්. ත්‍රිවේදයේ අදහන ත්‍රිවේදයේ පිළිගත් පන්සලක් කියලා අපිට කියන්න පුළුවන්. ඒතර සංකේතයෙන් දැන් මොකද කියන්නේ? ඒ කියන්නේ ත්‍රිවේ ඒතර ඒ කියන්නේ හින්දු පන්සල් වලට තියෙන චෛත්‍ය. බුදුහාඳුරු ධර්මයේ පන්සල් පන්සල් වලට චෛත්‍ය තියෙනවා. ඒකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි පින්නන්නේ චෛත්‍යයට තියෙන කොට. කොතනෑ හින්දු පන්සල්ල හැබැයි දැන් කොතන තිබුණත් දැන් ඉන්නේ හින්දු ධර්ම උඩ තමයි ඉන්නේ කොතෙන් අදහස් කරේ මොකද්ද ඒක අර මැටි වගේ නෙමෙයි ඒක වෙන ලෝහකින් හරි කස්සලා තියෙනවා පිත්තලෙන් හරි රත්නෙන් හරි මොනවා හරි මේක තමයි අකරන් ගාලා හරි ඒ කොතෙන් මොකද අදහස් කරන්නේ ඈ කොතෙන් අදහස් කරන්නේ පින්නදි බුද්ධ දර්ශනය කොතෙන් අදහස් කරන්නේ මොකද්ද බුද්ධ දර්ශනය ඊළඟ කොත එහෙම ක්‍රමානුකූලව අකලෙ මුදුනේ තියෙනවා මණික ඒ මණික විනිවිද බලනවා ඒකේ මොකද වෙන්නේ අර ඕපනයිකෝ භගවතුන් දක්වෝ කියන්නේ ඒක බබලන ධර්මයක් දර එතරින් මොකද එතන තුඩෙන් ඉවර වෙනවා මොකද තුඩ ප්‍රඥා දැන් අන්න විද්‍යාචර්ය සම්පන්න වුණා නම් ඔය තුඩෙන් ඉවර වෙන්නේ. එතකොට අපි පන්දර සංකේතයක් කරේ මොකටද කියලා අපිට පන්දරට යනකොටම පේනවා දැන් අපි කොතනද ඉන්නේ. අර පළවෙනිම ඉන්නේ අර හතරවෙනි සැරේ කුටුවේද? හතරවෙනි සැරේ කුටුවේ කියන්නේ ඔක්කොම සත්ත්ව ඉන්න තැන, තිරිසන් ඉන්න තැන. ඒ පාර සතා වෙන්කල පේනවා කියලා පේෂවලු හතර ලෝභ දේශ මොණි වෙන්කල පෙන්නලා බඳ පෙන්නවා. ඒ බඳේද? එහෙම නැත්නම් දේවතා කුටුවේද? එහෙම නැත්නම් බ්‍රහ්මතල වලද? එහෙම නැත්නම් බුද්ධ දර්ශනෙ ඉතින් පින්නාදී මේ එතකොට පන්සල නරකද? පන්සල නරකද කියලා ඇහුවා. පන්සල අපි ආශ්‍රය කරන්න ඕනේ. අන්න පන්සලට ආශ්‍රය කරලා නම් ওই ටිකක් අපි දරගන්න ඕනේ. එතකොට චෛත්‍ය මණ්ඩලයේ තියෙන්න ඕනේ. මේක තේරුම් ගත්තද? ඒක කියා දෙන්නත් ඕන. මේ මේක හදලා දෙන්නේ මේ මැටි වලින් හරි සිමෙන්තින් හරි මොනවෙන් හැදුවත් මෙන්න මේකයි සංකේතයක් කරලා දෙන්නේ. මෙන්න මේකයි ඔබට ඇතුලෙන් බලන්න තියෙන්නේ. කියලා පෙන්නන්න ඕනේ. එතකොට දැන් ඔබ දන්නවා ඉන්දියාවේ ඔයි මේ ඔයි ඔයි දැන් අද ආමඳුර සම්පූර්ණයෙන් නෑ විරුද්ධයි. ඔයි දැන් මේ ඔයි දැන් ඔයි පන්සල් ආරස කරන ආමඳුර හිටියන ඉන්දියාවේ ඒ ආමඳුර සම්පූර්ණ විරුද්ධයි. මෙතරම් කාලයක් ගියේ නෑ. කවුරුත් එක්කද? අනගාරික ධර්මපාලතුමත් එක්ක. අනගාරික ධර්මපාලතුමා තමයි බේරගත්තේ. බුද්ධ ගයාව. නඩු කිව්වා. නඩු කියනකොට නඩු කියනකොට නඩු කියනකොට කොහොමද උසාවියට ඔප්පු කරන්නේ ඔප්පු කරන්න බැහැ බින්නත් ඇර
කොතෙන් තමයි ඔප්පු කරන්නේ? අන්න වාසනාවට කොතතු. ඒ Hindu බන්දලෝ තියෙන්නේ මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකෙ උප්පත්ති ලබන්නේ. බුදුආදරණක ධර්ම දෙන්නේ නිවන. නිවන සංකේතයක් කරලා තියෙන්නේ කෙලවර තුඩකින් මහා ප්‍රඥා. එතකොට දැන් බලන්න මේ කියපු ධර්ම ටික බලමු දැන් ඇහැට පේනවා කියන්නේ ඔය විතර පේනවා මේ පන්සල. පන්සලෙන් ඈත් වෙන්න බෑ. ඔයිචයි නැතුව දැන් ඔය දෙතැන් ඉන්න මොකද්ද? මේක වඳින්න හරි කසත් මොකක්ද කියලා. ඔය දර සංකේතයක් කරේ මොකද්ද අපේ ජීවිතේ? අපේ ජීවිතේ. ඒක ඊළඟට අපි බාහිරින් බැලුවොත් ප්‍රත්‍යක්ෂ ආරහ. ඉතින් බාහිරින් බලනවා කියලා කියන්නේ දැන් ඔය පෙනෙන අධ්‍යාත්මික පැත්ත. සාමාන්‍ය මෙලොව ජීවිතේ පැත්ත බලන්න. අපි පන්සලක් හදමු කිව්වොත්, චෛත්‍යයක් හදමු කිව්වොත් එතන පේනත් නේ චෛත්‍ය හදනකොට ඒකට මිනිස්සු ඉල්ලන්නේ නැහැ. මට මෙච්චර පැයකට ඕ ටයිම් ඕනේ. මෙච්චර මේව කරන්න ඕනේ. මිනිස්සු ඉල්ලන්නේ මොකන්ද? කොහෙද හාමුදුරනේ හදන්නේ? කොතනද මේ කරන්නේ? ඉතින් ඒපර ගල් අදිනවා, වැලි අදිනවා, ගස් කපනවා, මැටි අදිනවා. විගඩ මිනිස්සු වැඩ. තමන්ගේ වැඩ කරලා ගිහිල්ලා ඒ වැඩ කරනවා. ඒකට අය කරන්නේ නැහැ ගණන. ඒකට මිනිස්සු එකපැත්තකින් එකතු වෙනවා. සමායි. එකතු වෙලා මේ වැඩ කරේ. කඩවල පොච්චලා තර මේ හරි ගස්සලා කටේ දර කපනවා අනික කටේ දර ගඩොල් පිටචනවා අනික කනේ මේසින් බාසල බඳිනවා නැත් ඒ පන්සල පුරන කරා ක්‍රමානුකූලව කොට නැගෙනවා කොට නැගලා පින්නත් මේ අර චෛත්‍ය පොතුපනන්ද දවසට වෙනකොට සාමාන්‍ය කාලයක් ගිහිල්ලා අර මඩ අර අර පස්ගත්තු වල දැන් මොකද වෙලා තියෙන්නේ ඒක වතුර පිළලා වැලක් වැවක් වෙලා ඒ වැලේ වතුර වලින් දැන් කුඹුරු කරනවා ගස්කොලන් සාර වෙලා තියෙනවා. එතකොට පින්නත්නේ අපි ඕව ටයිම් නොගත්තට අපිට යමක් වෙන නැද්ද? ඈ? අපි බයික් යන්නේ කොහෙන්ද? ඒ හරි ගස්සපු කුඹුරේ. ඒ කුඹුර කොහේ කුඹුර හැදුනේ කොහමද? අර ජයිත්‍යය ගත්තු, පස්යෙන් ගත්තු වලේ වතුර පිළලා තියෙන්නේ. ඒක තමයි වැව කියලා කිව්වේ. ඉතින් ඒව හරි ගස්සලා තමයි පින්නත්නේ. ඒ එතකොට අපි කියනවා ඒගොල්ලෝ මෝඩේ කියලා. මෝඩයෝ නෙමෙයි. ඒක බුද්ධිමත් අය. එතකොට එක මුතු වෙලා එකමුතු කම එක බුද්ධ දර්ශනයේදී අපිට දීපු පළවෙනි පාඩම අපි හැම කෙනෙක්ම එකමුතු වෙලයි මේක කරන්නේ අනේ එකමුතු වෙලා අපි කරා අපේ ජීවන වර්තාව අපි එකිනෙකාට එකන විරසක වුණා ධර්මයන්ට පැත්තට හොඳ තේරුද එතන මුළු බුද්ධ ධර්මයේම පවතින්නේ මොන වුණද මේ සංඝ කියන්නේ මොකද්ද එකමුතු කම වෙන් කරන්න බැරි කම අන්න අදෝරයන් අපි පෙන්නනවා දැන් බුදුහාඳුරන්ගේ ධර්මෙ පෙන්වන්න අපි ගත්තේ මොකද්ද පුත්‍ර ඒ කොච්චරන්නේ ඉතින් මාර්ගඵල වෙන්න නැහැ කිව්ව ගන්නේ චූඩාමානි චූඩාමානි දැන් අපි කියනවා ධර්මෙන් කතා කරනකොට ඕපනයිකෝ භගවතෝ ධම්මෝ ඕපනයිකෝ භගවතෝ ධම්මෝ කියන්නේ එතන ඒ ඒ ඒක සංකේතවත් බාහිර සංකේතයක් කියනවා චූඩාමානි චූඩාමානි කිය විනිවිද පේනවා පිටින් බැලුවත් ලස්සනක් තියෙනවා එතන විනිවිදක් පේනවා ඒ වගේ මේ චූඩාමානිගේ සංකේතව වුණා මේ Taman තුලත් එක තියෙනවා ඕපනයික ගුණය විනාකාරය අභ්‍යන්තරෙන් බැබලීම දැන් අපි බබලවන්න උත්සාහ ගන්නේ ඌරු මාළ වලලු කුරුලෝසු ඒවකට තමයි අපි බලන්නේ එක බාහිර නමුත් අර විදිහට බබලන්න පුළුවන් මේ ධර්මයක් ගන්නවා ඒකට දැන් ඕපනයිකෝ භගවතෝ ධම්මෝ කියන්නේ අභ්‍යන්තරෙන් ඇතිවෙන ගුණ අභ්‍යන්තරෙන් ගුණස්කන්ධයක් ඇති වෙන්න ඕන හැම කෙනෙකුටම මේ ඇති වෙන්නේ වෙනදි මේ සාඛාත කියන පාඩේ මේ මුලම දාපු හොඳේ කියන එක පැහැදිලිව දැක්කොත් පමණයි. දැන් එතකොට දැන් අපි මාත්‍රිකා බැස්සිකොතේටද ගැඹුරු තැනකට බහින්නේ. මේ ගත්තේ උපමා කරලා පදෙන් ඉඳන් ඉන්ද්‍රියන්ගේ අවදිය. ওই දෙකුර තමයි අපි මේ කතා කරන්නේ. එතකොට දැන් අපි ටිකක් දැන් දන්නවා මේ තදෙන් ඉඳන් ගැන කතා කරනකොට දැන් වැඩි විස්තර කියන්න පුළුවන් කම ලැබුණේ තදෙන් ඉඳගෙන මොනවා හරි දැනගත්තාම. මොනවද අපි නොදන්න දේ? තදෙන් ඉඳන් මේ අවිද්‍යාවේ කියන අපි නොදන්න දේ මොකද්ද බුද්ධ දර්ශනේ තරම. පින්නත් නේ අපි දන්නේ නැහැ. මේ සංකතයට දැවෙන බවත් අසංකතයට දැවෙන බවත්. තමන්ගේ මේ ජීවිතය. ඒක ඔබතුම දන්න දෙයක්. මේක සංකතයට දැවෙනවා අසංකතයට දැවෙනවා. ඒත ඒ තුන ජීවිතයක් පවතින්නේ නැහැ පුතේ මේ සත්‍යෙත් කියලා පවත්න්න බෑ. ඒක ඔබ දන්නේ නැහැ. ඒ වගේම ඔබ දන්නේ නැහැ මේ ධර්මීය අකාලික බව අතීත වර්තමාන අනාගත කාලත්‍රයක් නැති බව ඒ නොදන්න දේවල් ඒවා හරි ගැඹුරු වගේ නමුත් ගැඹුරු නෙමෙයි මෙන්න මේ කාරණා නිසා විතර ගැඹුරුනේ
මේ චක්‍රය ඔබ හරියට දැක්කේ නැහැ. මේ මේ සංසාර චක්‍රයේ මුලම දඩක කියන්නේ අර ලනුවක වගේ නෙමෙයි. චක්‍රයක මොනද මේ චක්‍රය? අසකන නාසය දිව ශරීරේ මන. මේක භව චක්‍රය. මේ නිදාසන තමයි ධම්ම චක්‍රය පහළ වෙන්නේ. එතකොට දැන් අපි ධම්ම චක්‍රයෙන් නන්නේ කපළුවයි. එක පළුවයි කියන්නේ ඉන්ද්‍රිය අවධානයට පස්සේ පාලියෙන් හරි සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි මේ මේ ගැන කතා කරන්න පුළුවන්. භාවනා කරන්න, සීල් ගන්න, නොයෙක් දේවල් කරන්නයි කියලා කියන්නේ. ඒ පළුව දන්නවා. එතකොට මෙන්නත් මේ එදත් අසිතවස වෙනකම්ම දැනගෙන හිටියේ එතන විතරයි. භාවනා කළා නෙව සංඥාන අසංඥාට ගියා කියලා කියනවා. සංඥාව ඇති නැත්තන්ට ගියා. ගිහිල්ලා මොකද වෙන්නේ? අඩමින්ද ඊළඟට යන්න. ඊළඟට යන්නේ නැදලු. අන්න එතන තමයි හොරේ. එතකොට සිදුවේ කුමාරයෝත් ඔය වැඩේ කරගෙන ගියා. අර අසිතවසත් එක ආලාර කාලාම උද්දකාලාමත් එක භාවනා කළා ඔතෙන් එනකන් ගියා. ගිහිල්ලා නව සංඥාන සංඥාන වෙනකම් හිත දියුණු කරා චින්තනය හරහා. ඒකෙන් දේවල් කරා. ඔයියත් ඒ එතන වෙනකම් ධර්මයේ වඩලා තියෙන්නේ දැන්. නව සංඥාන සංඥාන වෙනකම් ධර්මයේ වඩලා තියෙන්නේ. දැන් ඔයියත් මොකද්ද අවශ්‍ය ඊළඟට? දැන් හැබැයි දැන් ඒක කරන්න එපා. අර නිින්දට යන එකයි. මේක තමයි ඊළඟට කරන්නේ. ඔය භාවනා එහෙම නැකම කෙනෙක් භාවනා කරන කෙනෙක් වෙන්න ඕන එන්නකො. ඉදිරියට ඔතන මේ භාවනාව නවත්තලා දෙන්නේ. ඒතර චින්තනය හරහා ඔය දිහා ගියාද කියලා යහන්නේ. ඉතින් මොතන මේ ඇයි මම මේක කතා කරන්නේ? මේක කතා කරන්නේ ඔයතර විශාල ප්‍රශ්න ටිකක් පෙන්නන්න. එතකොට මේ නන්ති සිදුවේ කුමාරයෝ මේ සමාජී සිද්ධාර්ථ කියන අර්ථයෙන් අරගෙන මොනවද තිරුද? උප්පත්ති ලැබුණා. අපි කතා කරන භාෂාවෙන් ගන්න. නැගුණ ජරාවක උප්පත්ති ලැබෙන. එතන ලෙඩ වෙනවා. මරණීය අපි මේ සම්මුතිය අපි ඒවා මේ ලෝකෙම අවතිනේ මේ ධර්ම හතර උප්පත්ති ජරා ව්‍යාධිය මරණ මේ ධර්ම හතර නැත්නම් නැද්ද මේ ධර්ම හතර නැත්නම් නැද්ද තේරෙන්න බින්න උප්පත්ති ජරා ව්‍යාධිය මරණය මේ ධර්ම හතර නැත්තනක් නැද්ද? අනේ ඒක සවැර කර තමයි අහුනේ. එතකොට ඒ ප්‍රශ්නේ වලට ওই භාවනාවෙන් උත්තර නැහැ. නිව සංඥා නාසඤ්ඤාට කියන්නේ උපත්ති ජරා ව්‍යාධිය මරණය ජාගත හැකි කෙනෙක් නෙමෙයි. එහෙමනම් හැම සමස්ත ලෝකෙම ගිය එකපැත්තකට සමස්ත ලෝකෙම ගමන් කරේ එකපැත්තකට. දැන් අපිට පහදිලිව පේනවා එහෙමනම් යායුත තත්ත පාමයක තියෙනවා කියලා. මේ උප්පත්ති ජරා ව්‍යාධිය මරණය ජයගත් උත්මය තමයි මේ ජීවිතේනම් ගෞතම බුදුහාමුදුරු කියන්නේ. උන්වහන්සේ ශ්‍රාවකෝට එහෙම. එහෙනම් අපිට පේනවා අපි නොදැකපතක් තියෙනවා. ඒ නොදැකපත තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කියන්නේ බඩපසේ තියෙනවට නම් වචනේ අවිද්‍යාව කියන්නේ තමයි තලනින්. ඒ තමන්ගේ තදින්ින්ද කියන එක තමන් දකින්න ඕන. කොහොමද දකින්නේ? ඒක චින්තනය හරහා නම් දකින්න බෑ. චින්තනය හරහා නෙවෙයි සංඥා අසංඥාට ගිහිල්ලා අඩනින්දට ගිහිල්ලා තදින්ින්ද කියන එකයි තියෙන්නේ. තදින්ින්ද කියන එක දකින්නේ නැහැ අඩනින්ද කියන එක තේරෙන්නේ. එහෙනම් පින්වත්නි අපිට මේ චක්‍රේ තව පළුවක් විවෘත වෙන්න තියෙනවා. එක පළුවක් අරගෙන තමයි අපි සතිය පවත්වන්නේ. අනිත් පළුව අරගත්තේ නැහැ. අන්න එතන අපේ වරද. එහෙමනම් දැන් අපි කතා කරමු. දැන් අපේ ජීවිතයම බැලුවොත් මෙහෙම බලතෑගි. මේ දැන් අවදි. තදින්ින් ඉන්නකොට මම මොකුත් දන්නේ නැහැ. හරිද? මොකුත් දන්නේ නැහැ. අවදි නෑ මොකුත්. දැන්. ඊළඟට අවදි වෙනකොට ගෙන අපි දැන් ජීවත් වෙනවා. එතකොට ජීවත් වෙන ගම අපි තදින් ඉඳගෙන බලනවා. තදින් ඉන්නේ මැල්ලද? මේ වෙන්නේ නම් බැලුවා. මැල්ලද? ඈ? මැල්ලද? මේ වෙන්නේ නම් බැලුවා. මැල්ල නැහැ. ඇයි? ලේගම ගේමයි. ආසාව ප්‍රසන්න කරා. හැබැයි ජීවත් වුණාද? ජීවත් වෙලා නැහැ. ඇයි? මොකුත් දන්නේ නැහැ. දැන් විතර මේ ප්‍රශ්නේ දෙරින් නැද්ද?
දෙපත්ත දළුවා මෙහෙම ප්‍රශ්නයක් තමයි වැඩ වෙනවා. මේ මේ මොකද මේ ප්‍රශ්නේ මේ කියන්නේ අය. ඒකෝ දැන් ඔබට පේනවා මේ ඉන්ද්‍රිය හයෙන් මේ හොඳ නරක ಗುಣධර්ම ඒ කියන්නේ මේ අන්ත දෙක විතරක් අරගෙන මේ ධර්මයේ දකින්න බෑ කියන එක මේ පිළි. අන්තා පබ්බජිතේ නසේවිතබ්බා. ඔය තුන් අතේ සේවිතබ්බා කියනවා. ධම්මචක්කදී තථාගත සම්මා සම්බුද්ධානන්ද කිව්වේ අන්තා පබ්බජිතේ නසේවිතබ්බා. සයන්නේ පැය කියලා කිව්වේ. දැන් ඔයත් සයන්නේ මොකද මේ අන්ත දෙක? මෙලෝ පරලෝ කිව්වත්, සාසතුච්චේද කිව්වත්, මොන භාෂාවෙන් කිව්වත් මේ ජීවිතේ පරලෝය කියලා කිව්වත්, ඒතර අන්ත දෙකක් තියෙනවා. හොඳ නරක කිව්වා. ಗುಣධර්ම කිව්වා. මේ අන්ත දෙක තමයි මේ ඉන්ද්‍රියන්ගෙත් පහල වෙන ධර්ම දෙක. එතන මේ ඉන්ද්‍රිය වලින් පින්වත්නි මේ අපේ සිදුවෙන සිදුවීම මේ භව චක්‍රයේ සිදුවෙන සිදුවීම බලන්න නම් ධම්ම චක්‍රයක් තියෙනවා. ධම්ම චක්‍රය පහල කරගන්න නම් කාලයෙන් තොර ඒ දර්ශනයට පත් වෙන්න කාලයෙන් තොර. නේද එහෙම කිව්වම ඕක දැන් ඔයකට ගලපන්න බෑ. ඔය තදමින්දට කොහොමද මේ ගලපන්නේ කියලා. ඉතින් අපි තදමින්ින් හැමදාම අවදි වෙන්නේ ඉන්ද්‍රියොත් එක්ක. අස කනාලේ දිවනාලේ ආවරේ අවදි වෙනවා. ඒකගෙන මම දැක්කා. මම ඇහුවා. මම ගඳ සුවඳ ගත්තා. මම රස ගත්තා. මම ස්පර්ශ කරා කියලා. නමුත් මනේ කෙනෙක් ඉතින් තදමින්ින් නම් හිටියේ නැහැ. ඊළඟට පින්නත්දි එහෙමනම් දැන් ඔබට පහදලිව පේන්න ඕන සිද්ධායි කුමාරයට මේ ධර්මයේ සයන්න උපකාරණ ඵලයන මහෝපකාරී තැන. ඒක බණපොතේ පෙන්වලා තියෙනවා ඒක තුප්පු කර ගණන් ගන්න තියෙනවා. අර අස්තවුසගේ ජටාට පය තිබෙන. එතන මේ මහෝපකාරය කියන්නේ ඒක හැම කෙනෙකුටම මහෝපකාරී වෙන තැන තමයි ඒ එතන පෙන්වලා තියෙන්නේ අපිට මේ ධර්මයේ සයලා. මේ ධර්මයේ සම්පූර්ණ සයන්න නම් එතන බලන්න. මොකද මේ කිව්වේ? ඔබ දැන් ඔයත් තියෙනවා අහලා තියෙනවා දැන් සිදුවයි කුමාරයෝ අසිත අවසර වන්දවන්න ගියාම ජටාය පිහිටුවා. එතන සංගීතයක් කරන්නේ මොකද්ද? ඒක গুপ্তව පෙන්වලා දෙන්නේ මොකද්ද? එතන පෙන්වලා දෙන්නේ පින්නදේ අසිත අවසරේ ජටාය වදින්නේ ඔළුවේ. එතන ඔළුවෙන් එයාගේ සීමා කරේ දැනුම. එයාගේ දැනුම් සම්භාරයේ සීමා කර ජටාය. එතකොට මේ ජටාට පය තිබ්බයි කියලා කියන්නේ අසිත අවස ඉවර කරපු තැන. සිතුවේ කුමාරයාගේ පටන් ගැනීම. ඔතනයි පින්නයි තැන. ඔතන එහෙමනම් අපි දැනගන්න ඕනේ තමාදලින් බැලුවා මොකද්ද? අසිතවස ඉවර කරේ. නව සංඥා නා සංඥා කි. එයින් එහාට දැනමක් නැහැ. ඊට පස්සේ තද නින්ද. අද නින්ද තද නින්ද. හරිනේ. අපිටත් ඕකම නේ තියෙන්නේ. අපිටත් ඕක නෙවෙයි තියෙන්නේ. ඒතර අර නින්ද තියෙනා තද නින්ද තියෙනවා. ආපහු අවදිනෙන් පස්සේ අපි ආපහු කතා කරනවා අසිතවසවට. මේක තමයි බවචක්. එතකොට මේ ධම්මචක්කයක් වෙනවා නම් පින්නත් මේක දකින්න ඕන අනිත් පැත්ත. අනිත් පැත්ත කියන්නේ මේ තදනින්ද කියන්නේ මොකක්ද? තදනින්ද මැල්ලද? දැන් මං අහන ප්‍රශ්නය තදනින්ද මැල්ලද? ජීවත් වෙනවද? ඇහෙන කියලා. තදනින්ද මැල්ලද? නැහැ. ජීවත් වෙනවද? නැහැ. නිවෙනි මැල්ලද? ජීවත් වෙනවද? හරි. තදනින්ද මැල්ලත් නැහැ ජීවත් වෙන්නේ. හරි නිවනේ මැල්ලත් නැහැ ජීවත් වෙන්නේ නැහැ. ඉන්නවද ජීවත් වෙන කෙනෙක් ඉන්නවද? එතකොට නිවන නැද්ද? නිවන තියෙනවා. නිවන තියෙනවා. නමුත් ඔයතර තේරෙන්නේ නැහැ වෙන්නදී මේ කෙලෙස් නිසා. ඒක වැහැලා තියෙන්නේ. එතකොට ඔතෙන්ට එන්න පුළුවන්. එතන එන්න පුළුවන්. මේක මැරෙන පස්සින් දෙන්නේ නැහැ ජීවත් වෙනකොට. එහෙනම් අපි දකින්න ඕන මොනවද මේ අනිත් පළුව කියලා. මේ එක පළුවක් ගැන කතා කරේ. හරි සතිය පවත්න්නේ ඉන්ද්‍රිය අවදාට පස්සේ. එතන අනිත් පළුවේ මොකක්ද තියෙන්නේ? එතන ඒ පළුවේ තියෙන ධර්ම තමයි පින්නන්නේ බුදුහාඳුරෝ පෙන්නන්නේ මේ හැමදාම ගාතාවක් කියලා. අපි තවත් එකක් කියන ගාතාවක් තමයි බුදුහාඳුරන්ට වඳිනවා. ධර්මයට වඳිනවා. සංඝ රත්නයට වඳිනවා. උතුම් සංඝ රත්නය. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඥායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. එතකොට මේ මොකද මේ කිව්වේ? හාමුදුරන්ට බැන්නද? සුපටිපන්න කියන වචනේ කොහෙද මේක තියෙන්නේ පින්නත්? මෙන්න මේ සුපටිපන්න කියන වචනේ වැදගත් පේන්නේ නැහැ. සුපටිපන්න කියන වචනේ තියෙන්නේ පින්නත් මේ තදනින්න සිද්ධ වෙන කර්මයක් ගැන මේ කතා කරන්නේ. තදනින්නේ තමයි ඔබේ නැවත භවයක පහළ වීම සිද්ධ වෙන්නේ. ඒක හදන්නේ නේද ඔබ මොකුත් දන්නේ නැහැ. මෙතනින් චුත වෙන අවස්ථාවය ඒක දකින්නේ නැහැ. ඒක ඔබට දකින්න පුළුවන් නම් ඔබ සුපටිපන්නයි. ඒක අලුත් ධර්මයක්ද මේ කිව්වේ? බුදුහාඳුරු අලුත් ධර්මයක් හැදුවද කියලා ඇහුවා.
නෑ පෙන්වන්නේ මේ ජීවිත ස්වභාවයම පෙන්වන්නේ. එතකොට බුදුහාඳුරු දැක්කේ මොකද්ද? සුපටිපන්න කියලා පෙන්වන්නේ මොකද්ද කියලා දැන් අපිට පේනවා. සුපටිපන්න කියලා වෙන්තරුත්තේ ගුණයව. මනාකොට පිළිපන්නා කියන අර්ථය මොකද්ද? ඔබට මව් කුස ප්‍රතිසන්දි ගන්න තැන පේනවනะ. හැබැයි තවත් මව් කුස ප්‍රතිසන්දි ගන්නේ නැහැ ඊට පස්සේ. පේන්නේ නැති නිසා තමයි ප්‍රතිසන්දි ගන්න. අන්නේ එතන පේනවනම් මනාකොට මේ බුදුහාඳුරන් ධර්මෙ පිහිටුවා. අන ස්වාක්ඛාතයි. සුපටිපන්නව භගවතු සාධනම්. උජුමටිපන්න කියන්නේ මේ මිනිස්සෙක් ගත්තාම තිරිසන්දු ගැන මේ කතා කරන්නේ මිනිස්සෙක් ගත්තාම ජෛත්‍යයෙන් පෙන්නන්නේ මිනිස්සෙක් ගැනමයි. ඒ වගේම මිනිස්සෙක් ගැන ගත්තොත් මිනිස්සයා හරියටම ප්‍රතිසන්දි අරගෙන ඉන්ද්‍රිය බද්ධ වෙනවා දින 77. එතෙක් ඉන්නේ මෞකස නෙමෙයි. මෞකස නෙමෙයි කියලා කියන්නත් බෑ, මෞකසය කියලා කියන්නත් බෑ. ඒකත් දෙපැත්තට දාලා කියනවා. ඇයි මෞකස නෙමෙයි කියලා කිව්වේ? මෞගේ පෙකින් වෙලත් එක සම්බන්ධ නැහැ. පෙකින් වල හැදෙන්නේ දවස් 77ක් ගියට පස්සේ. ඒකට මේ මොලේ ප්‍රදස්පත් කරයි. ඉන්ද්‍රිය වැඩින්නේ ඊට පස්සේ. එතන ඒක දන්නේ නැහැ. ඒකත් පින්නන්නේ ඒ ටිකත් නොදැනුවත් තමයි ඔබ ගත කරන්නේ. ඒක තියෙන්නේ අවිද්‍යාවම. එතකොට ඒ එතන දකින්න ශ්‍රාවකයන් කියන්නේ කවුද? ඒක ඔබට දකින්න පුළුවන් නම් ඒ අවස්ථාව දකින්න නම් පින්නන්නේ ගර්භාවාසයකට එන්න ඊට පස්සේ. අන්න සුද්ධාවාස කායකරන් දේවානම් කියන්නේ එතෙන්ට. ගර්භාවාසයකට එන්නේ මෞකසකට එන්නේ උදරනේ දැක්ක නිසා. මොකද්ද? ධර්මයෙන් කියනනම් කියනවා අනාගාමි කියලා. ධර්මයෙන් කියන්නේ අනාගාමි ඵලයටපත් වෙනා කියලා. උතර සිද්ධ වෙන්නේ මොකද්ද? මොකද මේ ඉන්ද්‍රිය බද්ධේ අවිද්‍යාවෙන් ආපු ඉන්ද්‍රිය බද්ධේ කඩනවා උඩුගම් බලා යනකොට ඉන්ද්‍රිය බද්ධේ කැඩුවොත් එයි අනාගාමිය. ඒකෝ අලුත් දෙයක් කේ කරාද? අලුත් දෙයක් ලබා ගත්තද එයි? මේ ආපු සසර ආපු ගමන අනිත් පැත්තට දැක්කා. ඔච්චරයි වෙන්නේ. එතන මහත්මේ දැන් මේ රහත් වෙනවා කියලා අර තව දවස් ගානකින් පිරුණම් මොනවද මේ කියන්නේ? මේ මොනව කතා කරන්නේ? මේ ටික දකින්නේ? ඔය කියන කතාව නෙවෙයි මේක ටිකයි දකින්න ඕන. දැන් ඔය එකයි කියන එකත් තද නින්ද තියෙන්නේ. මොකද්ද? ඉන්ද්‍රිය බද්ධ වෙන එකත් තද නින්ද. ඊළඟට පින්නදී ඉන්ද්‍රිය බද්ධ වුණාට පස්සේ ඉන්ද්‍රිය වැඩෙනවා. මාස 7ක්, මාස 9ක්, මාස 10ක්. ඒ වැඩෙනකොට තමයි මේ නමස්කාරය තියෙන්නේ. මේ අද්දික එක්කවල කරන නමස්කාරය කියන්නේ මේක නව වෙනම තියෙන්නේ. මෞකසෙන් දිහිම තමයි අද්දික එක්කවල එන්නේ. එතකොට මේ නව වෙනම තාර එතනයි. මේ ඔක්කොම පේන්න ඕන. දැන් අපි නමස්කාර කරන කාටද? තමන්ගේ බෝධියට. තමන් ආයේ බුදු වෙන්න. තමන් ආයේ රහත් වෙන්න. වෙන මොකටවත් නෙමෙයි. රණ්ඩු කරන්න නෙමෙයි. මිනී කන්න නෙමෙයි. මිනිස්සේ කායෝකට. එතකොට හරි මාර්ගේ පේනනම් කල්යාණ මිත්‍රයෙක් නම් ওই පාර පෙන්නනවා. මෙන්න ආනි ඔබ නෙවරෙන්න. අමරණීය වෙන්න යාරේ. මෙන්න පාර තියෙනවා. මේ ජීවිතේදී ඔබට යන්න පුළුවන්. මේකයි පෙන්වන්න ඕන. ධම්මචක්කය කියන්නේ වචන දෙක විතරක් නෙමෙයි. මේක පේන්න ඕන ධම්මචක්කය. දැන් ඔන තුන්වෙනි ශ්‍රමණය දැක්කා. කවුද? ධක්මදාගා. ඒක ඒ ටික ඔක්කොම දඟරින් දා දෙන්නේ වැටුන. ඒත් ඔයද මොකුත් දන්නේ නැහැ විදික. ඊළඟට මල්කුසෙන් බිහි වෙනවා. එයා තම අවස්ථාව දන්නවද? පෙකින් වැඩ කපලා අහන්න. මේ ඔක්කොම ඉන්ද්‍රිය දුර්ථ උඩුකුරුවයි ඉන්නවා. ආපහු මේ ශබ්ද වර්ණ මේ ඔක්කොම ඉන්ද්‍රයට ගැටෙනවා. ඇහට වර්ණ රූපය, කනට ශබ්ද රූපය, නාසයට ගන්ධ රූපය, දිවට රස රූපය මේව ගැටෙනවා. හරියට මෙරියක් වගේ තියෙනවා. මොකක්වත් වෙන් කළ නැත්තේ නෑ. බුදුහාඳුරු මේක දැකලා කියන ප්‍රබාස්තර මනසක් තියෙනවා කියලා. ඊළඟට මේ යටකුරු වෙනවා. යටකුරු වල අවුරුද්දක් යනකොට අන්න මේ පේන්නේ මොකද්ද? මේ ඇහෙන්නේ මොකද්ද? ඈ මේ සුණ මොකද්ද? මේ රස මොකද්ද? මේ ස්පර්ශය මොකද්ද කියලා අල්ලගන්න. වචනවල. පාලියෙන් හරි ඉංග්‍රීසියෙන්. අන්න ඊට පස්සේ ආගන්තුක උපක්ලේශයන්. ආගන්තුක උපක්ලේශයන් ගැන චින්තනය. මේ චින්තනය ගත්තා. දැන් මොකද උනේ? ඒ චින්තනය ඔස්සේ කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා කියලා. මේක කටයුතු කරගෙන යනවා. ආසංසාරේ. ඒතර අගක් පොඩක් නැතුව සංසාර ගමන් කරනවා. පින්නත්දී ඔබට අර පිළිවෙල දකින්න පුළුවන්. එතන බුදුහාමරුගේ කරන්න බැරි වැඩක්ද? අපි හැමදාම ආපු ගමන ආපහු බලාගෙන යන්න කිව්වේ. උඩුගම් බලානවා කියන්නේ මෞර්ස ප්‍රේසන්දි ගන්න යනට ගියාම ගමන ඉවරයි. ඒ රහතන් වහන්සේ කියලා කියනවා. ඒ තවත් යාළ වෙන නම් එතකොට දැන් ඒ රහතන් වහන්සේ උදෙන්ට ගියාම රහත් වෙනවා. ඒ ඇති රහත් වෙනවා. නමුත් බුදු වෙනවා කියලා කියන්නේ මොකද්ද? බුදු වෙනවා කියලා කියන්නේ මේ අවස්ථාව හතර පෙළලා අන්‍ය සත්‍යෝත්පතෙන් මේ කියලා අමාභානියකට පත් කරන්න පුළුවන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ සත්‍ය හතරම විවෘත කරන්න පුළුවන් කෙනෙක්ට. එකම සත්‍ය
පදහතරකින් විවෘත කරනවා. ආන්නකට තහම් බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධ. ඒකට ඒ ධර්මය වෙනකොට ඒ හැම කෙනෙක්ම නිර්මලව ඒ ධර්මයාල අමාමහණේවට පත් වෙනවා. දැන් ඔයගොල්ලෝ පේනවා නිවන් දකින්න වෙයි කියලා කියන්නේ අමුතු දෙයක් සිදුවෙන එකක් නෙමෙයි. උපත්ති මරණේ ජය ගන්න නම් අපි ආගමන වෙයිපන්දර යන්න. මුළුගම් බල යන්න ගනේ මෞකදපත්ත කියන්නේ. ඒකට මෞකදපත්ත යන්නේ බැරි මොකද? ඒ පැත්තට යන්න බැරි මොකද? වචන ආරාවකට මුකුත් වචන වලින් යන්න බෑයි. ඔබට තියෙනවා තද අන්න තදින්ද ගැඩුවා කියලා කියන්නේ තදින්ද කරදරයි කියන්නේ ওই ටික දකින්න එකට. ඒතකොට රාගන් වහන්සේ දැන් බුදුහාමුදුරට තදින්ද නැහැ. ඒතකොට දැන් ඒතර කල්පනා කරයි බුදුහාමුදුර නිදාගන්නේ නැද්ද කියලා. බුදුහාමුදුර තමයි වෙන්නේ මේ ලෝකේ හොඳට නිදාගන්න එකම කුත් එමේ. ඇයි? පජනරුවෝ ගිහිල්ලා අර හිම වැටිච්ච සිවුරේ හිම වැටිලා එළි වෙනකම්ම ගහක් යට පර්යංගෙන් ඉන්න. බුදුහාමුදුරට සැකපේ. මේ උදාහරණයක් කියන්නේ රජවරු ඇවිල්ලා අහනවා හොඳ මාලිගාවල ඉන්නේ රජවරු ඇවිල්ලා අහනවා වහන්සේ හොඳට සුවද නිදාගත්තද මේ හිම මිදිලා සිවුරේ ඔව් මේ ලෝකේ හොඳට සැපෙන් නිදාගන්න කෙනෙක් මමත් හොඳට සුවේ නිදාගන්න කෙනෙක් හොඳට නිින්ද කියන කතාවේ හොඳට අදහස් කරේ මොකක්ද කියන එක දැන් අපිට පේනවා මෙතන මේ අවිද්‍යාවෙන් වහන දින ධර්ම දැන් මේ නිින්ද කියන කියන්නේ සද නිින්ද අවිද්‍යාව මොනද වාදියේද මේ ශ්‍රමණයෝ හතර දෙනා ඒක සුපටිපන්න ගුණයේ වහලා තියෙනවා ඒක පහදලියෝ පේනදියා මේ කියපු දේ තේරුණා නම් අපිට පේනෝ මේ යන්න පුළුවන් කමක් මේ කියන්නේ. ඒතර බුදුහාමුදුර කිව්වේ නෑ අමාරු දෙයක්. බුදුහාමුදුර කිව්වේ නෑ අමුතු දෙයක්. බුදුහාමුදුර බුදු වෙලා පෙන්වන්නේ මොකද්ද? මේ සතර අනාදිමයි කාලයක් අපි ආපු හැටි ආපම මේකේ නිදාගෙන හිටියේ ඵලවේ පෙන් ඵලය කර පෙන්වන්නේ ලෝකෝත්තර ධර්ම කෙරෙවේ. අසෝතාපන්න ඵලය, සතරදාගාමී ඵලය, අනාගාමී ඵලය, අරියත් ඵලය. ඒ මාර්ගය තමයි ලක්ෂණේ. ඒ ඵලයට පත් වෙනා කියලා කියන්නේ අන්න ඵල නෙලාගත්ත. එතකොට එතන පළනිල වැකල කියන්නේ පුද්ගලෙක් නෙමෙයි. එතන පළ කියන වචෙන් ගත්තොත් මොකද? තමන් ජීවත් වෙනවද? නැල්ලද? ඒක තමයි පළ. වචන වලින් කියන්න පුළුවන් එහෙමයි. මෙතෙන්ට ඒක තේරෙනවද නැහැ. වචන වලින් කියන්න බෑ. ඇයි? තථාගත දර්ශනය, තථාගත චින්තනයක් නෙමෙයි. අද බණ පොත්වල ඔක්කොම දෙන චින්තනයක්. බුදුහාඳුරු විරුද්ධ කරන්නේ බුද්ධිමත් දර්ශන සෑගන්න බුදුහාමිරොත් දර්ශනය කියලා කියනවා. එතකොට එනම් අපේ විද්‍යාඥයොත් එක්ක බුදුහාමිරොත් එකම කාස්මේට්ලා එකම පද්ධතියකට එහෙමද නෑවින්වත් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති මොකද ඒ සෑම චින්තනයෙන් ගත් දර්ශනයක්ම එළියට එන්නේ. බුදුහාමුදුරන් ධර්මයේ චින්තනයක් නෙමෙයි මේ ලෝකේ අභාර්ථය. මේ තියෙන ආකාරයෙන්ම දකින්න එක. ඒක නෑ දර්ශනයේ. එතන ඒක දැක්කට පස්සේ ආපහු දකින්න දෙයක් තවත් ඉතුරු වෙලා නැහැ. ඔක්කොම දර්ශන පහළ වෙලා ඉවරයි. ඒක චින්තනයෙන් පහළ වෙන එකක් නෙමෙයි. සිත නැතුවයි ඒක පහළ කරගන්නේ. දැන් කොහෙද ඔක තියෙන්නේ දැන්? දැන් බලමු. ගැඹුරට ගිහින්. ඉන්ද්‍රිය අවදිනාට පස්සේ අපි හිතන්න ගන්න මේ කතා කරන ගන්න මේ භාවනා කරන ගන්න. එතකොට සදනින්ද ඉඳලා පින්නවත්නි ඔබට මතුවෙන්න පුළුවන් ඉන්ද්‍රියන්ට නෑවිලා තදනින්නේ මතුවෙන්න පුළුවන් ඉන්ද්‍රියන්ට නෑල තදනින්නේ මතුවෙනකොට ඉන්ද්‍රිය ගැන එන්නේ නෑ අපකල් නාසය දිව ශරීරයේ මන කියන මේ ධර්ම හයම නිදහස් වෙන එක තමයි දාර්ශනික එතෙන් ඩාට පස්සේ එතකොට අවදි වෙන්නේ කොයි පැත්තෙන්ද තදනින්නේ අවදි වෙන්නේ එතකොට තදනින්නේ අවදි වීමට තමයි පින්නවනේ දර්ශනීය කියලා කියන්නේ එතකොට දැන් නිවන් දැක්ක කියන්නේ එතන. දැන් නිවන් දැකන අය කියන්නේ ඉන්නේ නැහැ කියලා දකින එකද? ඉන්නේ නැහැ කියලා දකින එකද නිවන් දැක්කයි කියන්නේ? නැතේ කියලා දකින එකද? නැහැ. එතකොට දැන් නිවන දැන් ඔය ඇතුළේ පැහැදිලිව පේන නිවන සාත්‍යයක් ගැන පුළුවන් බව. මේක තියෙනවා. නමුත් වචන වලට බල පරිවර්තනය කරන්න නැහැ. වචනෙන් පරිවර්තනය කරන මේ පරම සත්‍යය. එතකොට මේ. එතකොට එහෙමනම් නිවන් සාක්ෂාත් කරගත්ත එකන ධර්ම දේශනා කරන්න ඕනේ මෙන්න මේ ධර්මය. එතකොට කොහොමද රහතන් වහන්සේ කියන්නේ කවුද? මම රහතන් වහන්සේලා පිළිවෙලින් පෙන්වන්න පෑනේ කොට හරියන්නේ නැහැ. රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා පෙන්වන්න ඕන. තමන්න ප්‍රාතිහාර්ය තියෙන්න ඕන. ඒ ප්‍රාතිහාර්ය එතන දෙනකොට ඇති වෙනවා.
අනන්ත ප්‍රමාණ ප්‍රාතිහාර්ය තියෙනවා. ඒක පෙන්වන්න අවස්ථාවක් පෙන්වන්න ඕන. ඒක නමුත් පෙන්වන්නම ධර්මෝ පෙන්වන්න නෙවෙයි වැඩ තියෙන්නේ. නමුත් පෙන්වන්න ඕන නම් පෙන්වන්න වෙනවා. හරිද? එතකොට මේ හිස් කතාවක්ද? හිස් කතාවක් නෙවෙයි පෙන්වන්නේ. මේකත් එක සෙල්ලම් ගන්න බෑ කාටවත්. ඒ කරපු කටේ අමාරු වැඩනවා. තමයි වැඩි කාල කරන්න බෑ, බොරු කරන්න බෑ. එතකොට දැන් ඔබ තේරුම් කරගන්න ඕන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ කොහෙද ඉන්නේ කියලා. පළවෙනිම දකින්න ඕනේ ප්‍රතිසන්දි ගන්නවා කියලා වචනෙන් අපි පාවිච්චි කරනවා. මේ ප්‍රතිසන්දි ප්‍රතිගන්නේ විරුද්ධ සන්දිය. ප්‍රති විරුද්ධ කියන්නේ මේ 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 ජීවිතයේ අවසාන භාගෙත් අභිනවවේ මේ පටන් ගැනීම. ඒක තමයි දකින්න ඕන. ඒක දැක්කේ නැත්තම් සංසාර දිගටම යනවා. ඒක දැක්කම රාතන් වහන්සේ. ඒකට මනාකොට පිළිවන්නේ නැහැ කියන්නේ බුදුහාමුදුරගෙන් දැනේ මනාකොටම දැක්කේ කෙනෙක්. ඒක ඊට හරිය දකින්න දෙයක් නැහැ. එයාට අපි කියන සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ අන සුපටිපන්න. ඒ පාර්ලිමේන්තුවට යන එක නෙමෙයි. පාර්ලිමේන්තුවට ගිහලා වංගු ගන්නේ. මේකෙන් දකින්න දෙයක් තියෙන්නේ. මේ කොල්ල කෑමක් විතරයි. හරි? උතර දැක්කොත් තමයි අපි කියන්නේ. මේක තේරෙනවද? මේක හොඳට මේක තේරුම් කරගන්න මොකද දකින්න ඕන කියලා. ඒක කල්වකෙන්ද බලන්නේ බලන්නේ. Tamange jeevithe. ඒතර දකින්න පුළුවන් නම් පුළුවන් එයා ඉස්තිරයි. එයායි මරණ නිදහස් වුණා. උපත්ය එයායි ගත්තා. එයායි මරන්න බෑ. ලෝතරාබුදු කෙනෙක් හරි බුදුහාමරණ ශ්‍රාවකෙක් නැති වෙන්නේ නැහැ පින්න. හැබැයි නැති වෙන්නේ නැහැ කියන්නේ ඉන්න වෙයි කියන එක නෙමෙයි. දැන් වේත මෙන්න නෙමෙයි ඉන්ද්‍රිය හය අරගෙන විඳින සපතක් ගැනමයි වැටෙන්න උහුරු. මේ අවේ දෙයට නොවිඳින සපතක් ගැන ගන්න දන්නේ නැහැ. නමුත් ඒක තමයි උතුම් පින්න. බුද්ධාදී උත්තමයන් වර්ණනා කරන්න ඉතන. අමරණීය ධර්මයක් මේ දේශනා කරන ධර්මය. මේ මේ ජීවිතයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් ධර්මයක්. පුණ්‍යානුමෝදනාවක් කළා. පින්පෙත් දීලා උන්ටන උපත්ය කියලා දෙන්න ධර්මයක් නෙමෙයි. ඒක වේදේ. බ්‍රහ්ම ලෝකෙත් උපත් ලබනවා, දිව්‍ය ලෝකෙත් උපත් ලබනවා. ඒක නෙමෙයි කියන්නේ මේ සසරේ යැලවිලා අමා මහ නිවනටපත් වෙනවා කියන උපත්ය. ඒකට උපත්ය, ජරාව, ව්‍යාධිය, මරණය. මේ හතරෙන් නිදහස් වෙන ක්‍රමය. ඉතින් මේ හතර තමන් අරගෙන ඉන්නොත් මේක නිදහස් වෙන කොහොමද තියෙනවා. මේ නිදහස් වෙන ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ පෙන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නේ අමාරු දෙයක්ද? කාමයක් කරන්න බැරි දෙයක්ද? මේක ඉලකඩන භාවනා නෑ වින්න. ඉලකඩන දිනුත් නෑ. මෙන්න මේකයි දකින්න ඕන. ඔය ටික දකින්න පුළුවන් නම් හරි. මේක දිනුකත. ඒ තථාගත දර්ශනයට පසු නම් පස්සේ කාටවත් වරදක් කරන්නේ නෑ. හරි? සිල් ඕනේ මොකද? සිල් මොකටද ඕන? බුදුහාමුදුරුවෝ සිල් කියන කතාව කරන්නේ නෑ. මොකද සිල් ඕනේ මොකටද? සිල් කියන්නේ විඳන්නේ හීලෑ කිරීම. හීලෑ කරන්නේ පිළිතුරු එකෙක් නෙවෙයි කැලේ ඉන්න එක. මේ හිත කියන එක කැලේ තියෙන ධර්මයක්. අවිද්‍යාවේ පාල කරගත් ධර්මයක්. ඒක ශික්ෂා ගාමිත්වයට ගන්න ඕන. ඒක නිසා සීලිය අවශ්‍යයි. නමුත් බුද්ධර්ශනෙට නෙමෙයි. බුද්ධර්මයේ දර්ශනෙට සීලිය අවශ්‍ය නෝ අනවශ්‍ය මේ හේතු නිසා අනවශ්‍ය කියන්නේ. බුදුහාමුදුරගේ ධර්මයේ වගේ සීලිය කොහෙවත් නැහැ වෙන්නේ. මේ ඉන්ද්‍රිය හැම නිදාස් වෙනවා. තවත් මොකද තියෙන්නේ? මේ ඉන්ද්‍රිය හැම නිදාස් වෙන පුළුවන් නම් මොකද තවත් තියෙන්නේ? මේ චින්තනෙන් අයින් කරනවා නම් තවත් මොකද තියෙන්නේ? එතකොට හිලක් තියනවාද? ඒක උණකටු වගේ 5ට 8ට 10ට බහින්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. බුද්ධ ශ්‍රාවකයන්ගේ සීලය. ඉතින් ඒ මම මේ පෙන්වන්නේ මොකටද? මේ ධර්ම ගණනක් ඔයත් සංකේතයක් කරලා තියෙන්නේ. හිදු ධර්මෙත් අරගෙන තියෙනවා. බුද්ධ ධර්මෙත් තියෙනවා. මලවුන් නැදීමක් තියෙනවා. ප්‍රතිචාර ධර්මෙත් තියෙනවා. මේ ඔක්කොම ටික දාගෙන බුද්ධ ධර්මෙ කියලා කියනවා. නේද? පව සමා කිරීම. නැත් පව සමා කරන්නේ නැද්ද? හ්ම්? ප්‍රතිචාර ධර්මෙ පව සමා කරනවා. බුද්ධර්ම පව සමා කරන්නේ නැද්ද? කායන වාචා චිත්තේන ඒ ඒ හදලා තියෙනවා. අත වශයෙන් මේක සමාවක් තියනවාද? හාන සමා කරන්නේ. ඉතින් අපිට මේ ඔක්කොම දාලා ප්‍රඥප්ති හරහා සතා හදලා සතා ඉස්තර කරන්න. සතෙක් ඉන්ද්‍රිය කියලා පෙන්වන කායමේ කියන හිල්ල තියෙනවා. නමුත් බුද්ධ ධර්මයේ සතෙක් නෑ පින්නන්. සතෙක් කොයිජලේ ගැන බුදුහාම විසනා කරන්නේ. දැන් උයතට ඇතරනවා ලොකු දෙයක්. ඉතින් මේක සමස්ත ලෝකයේ විරුද්ධ වෙන්න පුළුවන්. මේ ඇත්ත කියනකොට. නමුත් මේ කාලෙන් වාර දැම්මා. මේ කාලෙන් තමයි මේක වෙන්නේ. කාලෙන් වෙනකොට අතීත වර්තමාන අනාගත කාලත්‍රේනවා. ඒ කාලත්‍රේ ගැටුවෙන් පස්සේ පින්නන්නේ. කාලත්‍රේ කාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ මම කියන අකුරු දෙකත් එක්ක. මේ මම කියන අකුරු දෙකත් එක්කයි සම්බන්ධය කාලේ. මම කෙනෙක් ගත්තොත් පින්නන්නේ උයතට උඩ කියන එක තියෙනවා. යට කෙනෙක් තියෙනවා මැද කෙනෙක් තියෙනවා මම හරහා තියෙනවා උඩයට හරහා ඈත ළඟ සියල්ලම තියෙනවා මම කෙනෙක් ගන්නකොට
mama netan, udatnya, adatnya, haratnya, digatnya, atau, warna dekat kan utna. Kini pujil ekor sih, pujil malam malam dia. Tapi saudara dekat kiri ya, kata agak tuh darshini, saudara dekat kiri ane nih. Itu le, ayah yang muka deh nih, luke kisi ke orang warna kerennya pinna. Main dharma ya, hana ya, saudara kerdi kerennya, wancawar kerennya, wancawar kalau sama sama kerennya, sama main warna kerja. Ikan pati mana zaman dah dini nih, ikan saya kisi kini kerdi kerennya. Nanti kalau mereka siksa warna ini nih. Awal ini jadi inne, awal ini jadi inne, awal ini jadi bau nakaran kamu kut. Itu masih cuman. Budha apa nak darimin? Eh nanti. Budha apa dulu? Desa nakaran hate mau darimin. Budha apa dulu? Desa nakaran hate mau darimin. Iku dia mau getar pain wa. Iku yang sih pada yang berubah yang pada kan desa nakaran. Dah tu kira. Budha apa nak darimin? Hari ada mau terpihar, gan desa nakal lebih. Iku yang tu iku darimin apa? Mau tak desa nak kerja kan? Biar tak desa nak, mau tak biar desa nak kerja kan? Iskan dah wajin, dharma iskan dah asuhar dah. Desa nak kerja kan? Desa nak nak kerja itu beri. Unah dah nak kan? Tar. Ada, ekap ini ni ada ateri orang ni kena budra amru. Ateri korang dia kalah kan? Mahani, me ateri ni, me ateri ni korang beri deh. Me ateri kali korang kali ateri korang beri deh. Sama ni me ateri kan ini kula ready me ateri jenis kula alpha etikai. Ina mama biur tegar muda, biur tegar la desa negar muda ni me meeting jenis kula lagi man dega muda ni me kali. Ina butuh ham desa negar apa tu umna negar tu kita. Nah ni Buddha nyari. Hamat dia kenyang negar kita lecaya desa negar apa tu umna negar ni kita negar. Itu ni hebat tabe. Amat samaan udar berdiri nak raga, sahaja samaan berdiri nak. Eka mana pun dia jela mati ya. Asuhan dah angkat dharma kandi, sahaja mana berdiri nak. Sahaja berdiri nak kere, sutra berdiri sutra bisik dah. Mana pun dia berdiri. Vinaya berdiri, Vinaya, skandha berdiri bisik dah. Kalau dharma kandi, hati dia berdiri nak kere piat. Adri didar didar tu siapa? Ter maut? Maut adri didar hai. Jor asuh hal? Macam maut ni kan agak dalam makan. Oh ya tu hari ni abdar ni kita. Budha tu desa nak ni dah macam? Abu depan depan dia ni dah macam? Itu sutro order, vinaya order, abdar ni dah tiada dah macam ke apa mana? Namun tapi didar kan dia nama? Sutra vinaya kita. Orang tu koi? Abidhar mekira kula saya. Undai abidhar mekira budha itu koman desa nakari. Itu abidhar mekira desa nakari kuhai di je. Tawat ini itu nakal dia ni ada. Biru dia ni ada. Kuya tu ikhyan. Oh, yang ini apa ni? Biru apa ni? Ikhyan apa luar? Tawat ini budha itu dalam desa nakari kan ikhyan apa luar? Tawat ini. Tawat ini kan itu turun. Tawad insanam devanam saddam sutva. Buduhamduru dharmi penya matak abadakara nepa. Babayappa mana sarire loke adu loke nirudha penya. Unda tenu kula. Hedur dem, apad dao prasne atamai. Maniyo davasate manu. Pinnatni, eka tapi kalpanakali suprasne. Maniyo davasate manu na. Siddhuek kumara ke namte api makavadai juhu. Dawas hati. Nanti ni mami sama ni kanu kau nak katakan ni. Makulah kiri dah, makulah kiri. Makulah kiri. Marah ni? Aku makulah kiri. Ikan jenar eh? Ui dekam mereka masih tu naik kereta kau pilih kanu. Kau pun tak kari kalau dah naik. Mereka tiada naik ber. Ikan mah jenar eh? Makul jenar eh? Mami kita dekam mereka dah kau kau dekam kari kalau dah naik. Mereka tiri nanti. Dalam sate, nanti abis mangulat tu, mana? Honda abis tiba lagi mu. Kau dekat tiba lagi lagi mu. Ina minyak lu terus ada. Ekor dia atak. Brah minyak ini awa. Tiba dia dan. Itu kuda.
ඔබ දන්නවා ඔයින් 103 දෙනෙක්ම අපි අයින් කරමු 103 දෙනෙක් අයින් කරනවා ඒ බ්‍රාහ්මණයෝ නම් තබන්න මලොඩක නෑවා 106 දෙනෙක් ඒ 103 දෙනෙක් පැත්තකට දාන්න ඒකට පස්සේ තව ඉන්නවා 5 දෙනෙක් ඒ 5 දෙනා කවුද මේ 108 5 දෙනා තමයි කොණ්ණඤ්ඤ බද්ද අපමාණම් අපි ඒ ගොඩක් දෙනේ අපි ළඟම ඒ පද්දයක් තියෙන. 108ක් තියෙන. මේ පද්දෙන් ගැන මොකද අතට කියන්නේ? ඔන්නඤ්ඤ බද්ද අපමානමත්. ඒ තවස පද්දෙන් මොකද කරේ? සිදුවක් කුමාරේ දිහා බලලා. ඈ? ඇඟිලි? ඇඟිලි දෙකක් ඇස්සවා කියලා කියන්නේ? ඉහිගේ හිටියොත් සත්විද රජ වෙනවා. මේ නැස්සාතරේ කියන්නේ. පැවිදි වුණොත් මොදේ? පැවිදි වුණොත් බුදු වෙයි. ගිහිගේ ඇත්තල කිව්ව. පැවිදි කතාවක් ඕනේ නැහැ. ඒ දැන් පැවිදි කතාව දන්නේ දැන් දැන් තමයි. එදාකට උනේ නැහැ. ඊළඟට දැන් අනිත් පැත්තේ බැලුවා. දැන් පින්නත් මේ තවසපද්ද නාම ඔක කියලා හරලා නස්සත්‍රේ බලලාන මොකද වෙන්නේ? අනාගතේ පහල වෙනවා. වැඩි කියන විදිහට. බුදුන් වෙන්නේ ඇත්තල කි. ගිහිගේ ඇත්තල ගියා. ගිහිගේ ඇත්තල ගියා කවදා හරි බුදු වෙනකොට වළපරත්. එතකොට මේ පද්දනා ඔබ දන්නවා සිතුවේ කුමාරයෝ සම්මා සම්බුද්දන්ට පත් වෙන්න යනකොට මේගොල්ල මොකද කරන්නේ? ආහාර ටිකක් ගත්තයි කියලා මොකද කරේ? දැන් සිතුවේ කුමාරට බුදු වෙන්න බෑ. වීර්ය ලිහිල් කරයි කියලා පැනලා ගියා. එහෙමනම් පින්වත්නි දැන් මෙතන පණ දැන් ඔය හතර දිනාටම එක ෂුවර් එකක් එනවනේ. ඉහිගේ ඇත්තල්ලා ඒගොල්ලන්ට එක දැන් එකට ඉන්නකොට දැන් ඒ කාන්තේ බුදු වෙනවා කියලා පැය නිකම් ඉන්නේ. අර සාත්‍යනේ හරිනේ. ඒ කියන්නේ සාත්‍යනේ හරණන් අතට එක නිගමනේ එහෙමනේ ඒ කාන්තිය මේ තැනට බුදු වෙනවා. ඇයි? එක්ක සාත්‍යනේ බරුව එක්ක කියප කතාව බරුව. මේක තේරුම් ගන්න මම මේ පෙන්න විදිය. දැන් අර 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 කුඩා කාලේදි කියපු කතාව ඇත්ත නම් අර පස් දෙන අයින් වෙනවද? ඈ දැන් ඒක දැන් පස් දෙනාම දන්නවා ඇඟිලි දෙකක් උස්සන්න ඕනේ දැන් හතර දෙන්න දැන් එක්කෙනෙක් බුදු වෙනවා මේකට කිව්වා. අනිත් හතර දෙනා වෙනවයි කියලා කිව්වනම් අර ඉන්න අවස්ථාවේ ඇත්තර දාලා යන්න ඕන නැහැ. එයාගේ සාත්‍යය අනුව එයා දන්නවා ඒ කාරණේම මොකද. එතකොට එහෙම එතකොට ඒ සාත්‍යය එහෙම නැත්නම් එයාගේ සාත්‍යය එයාටම ෂුවර් නැහැ. ඒ කීපේ කරන්නේ. එතකොට ෂුවර් නැයි සාත්‍යයක් මේ නන්දම කොට කියලා තියෙන්නේ. මේ දැන් අදට උප වෙනෝනේ අවසාන කොටදී. දැන් යමක් මොලේ කියපු කතාව අර අගේසේ කොට දැනමුට වෙනස් කතාවකට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට එහෙමනම් පින්නත් නේ දැන් ඔබ පිළිගන්නවද මැරුණා නැහැ කියන එක පිළිගන්නවද? ඔය කතාව ඔය කතාව ඔහොම බොරු වෙනවනම් මැරුණා කියලා පිළිගන්නවා. මැරුණෙත් නෑ පින්නවා. සිද්ධාර්ථ කුමාරයන්ගේ මෑණියෝ මැරුන්නේ නෑ. ඒකට මොනවා හරි අවාසනාවක් සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහේ මේ ඒවා සාමාන්‍ය රාජ කතාවල වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ඒක නම් වල වෙන්න පුළුවන්. ගැහිමක් පහළ තියෙනවා වස්සල. දැන් මේ ඇත්ත කතාව එලි කරේ නෑ. මොකද මේ ඇත්ත කතාව ඇත්ත කතා නමුත් ඉතිහාසය තියෙන ඕක පේන දුර. ඔය අත උන්නම් බලන්න ඉන්දියාවට ගිහිල්ලා සිද්ධුවෙන් කුමාරයන්ගේ මෑණියන්ගේ නම මහා මායා නේ. මායාදී. ගිහිල්ලා බලන්න මේ මායා ටෙම්පල් මායාදී කියලා තියෙනවා. ඒ නම මායාදී. නමුත් අපි භාවිතා කරන්නේ මහා මායා. එතන මහා මායා කියලා භාවිතා කරනකොට පින්වත්නි දැන් අපිට දැන් මේ ධර්මයේ ගන්න වෙනවා. සොයන්න වෙනවා. මේ ධර්මයෙන් බලන්න. දැන් බුදුහාඳුරු ඔබහල තියෙන විදිහට ලෝතුරා බුදුහාඳුරු ආවතින්ස දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඒ දිව්‍ය පුත්‍ර මෑණියන්ට යමක් මේ කඩ පෙන්නුවේ අභිධර්මය දේශනා කරා. දැන් ওই විදිහට ඉහළ තියෙන්නේ. දැන් ওই විදිහ අපි දැන් බලමු. කොහොමද දැන් ඔන්න දිව්‍ය ලෝකෙට ගියා. ඒතර දිව්‍ය ලෝකෙට දැන් අපි බලාපොරොත්තු වෙනවා දිව්‍ය ලෝකෙට ගියේ
පේන්නේ නැති ලෝකයකට ගියාද? දැන් ඒක එහෙම ගත්තට බඩයක්ම සරින් ලෝකයන් ලෝක නිරෝධයක් පෙන්වනවා නම් බුදුහාමරගේ ධර්මයට ඒක ගන්න බෑ. පේන ලෝකෙටමයි. අපිට ඉන්නේ. ඒතර මේ පේන ලෝකයන් තාවදී තියක් නැද්ද? තාවදී තියෙනවා. තාවදී තියෙනවා. දැනුත් එක තියෙනවා. දැන් උගා කාල කොලහලත් එක තියෙනවා තමයි. ඒ සත්පේ වෙන්නේ නැද්ද? ඒ අධිපති සත්පේ වෙන්නේ නැක් හිටියා. අද නමත් එක වෙනවා සත්පේ වෙන්නේ කියලා දාලා හිටියා. ඉතින් මේ කොහොම පැහැදිලිවම බලනකොට පෙන්වන්නේ මේ ඉතිහාසයක් කාලෙක වහලා තියෙනවා. නමුත් සත්‍ය සිද්ධිය තමයි ලෝතරා බුදුහාමර බුද්ධත්වයෙන් 7 වෙනි වර්ෂයේ. ගන්ධබ්බ රුක්ක මෝලේදී යමක මහා ප්‍රාත්‍යාරි වෙනලා ආදර කරන්නක් ගා කියන්නේ දේවියස් සර්ජු තමයි සත්පේ වෙන්නේ. එයාගේ අස්ස කරත් වලින් මේ පොස් යන්නේ. ඉල එතන ඒ හදලා දුන මාලිගා 33ක් තුනයි තමයි මාලිගාවල් ඉරිකම් ඒ එක මාලිගාවක් තමයි අදේ එක මාලිගාවක් ගන්න තියෙනවා ධර්ම දේශනා කරපු මාලිගා ඒක තමයි ටයිප් පහක් අද තියෙන අද්දවල එදා තුනේ ෆස්ට් යා හොඳ තේරු කරගන්න ඉතින් මේ ගලවල ගෙනල 20000ක් මොකද අධිරාජ්‍ය තමයි ගෙනල හයි කළේ එදා ඒකට උනේ ඉහි නම් අද කියන්නේ අද්දවල ටයිප් ලෝකේ පුදුම හතේ එකක් කියලා කියනවා ඒත් වශයෙන් පුදුම හත තමයි ඒ සක්‍ර දෙවියන්ට ගෙවදින මාලිකාව ගෙවදින දවසේ වයස සිද්දුවෙක් කුමාරයෙක් එක්ක ගන්නකොට වයස 3යි එහා මෙහා කරා ආර්ධනා කරා ලෝතරා බුදුහාමරන්ට ඔබ මේ සත්‍ය සෑගත්තට පස්සේ එන්න කියලා අන සත්‍ය සෑගර තමයි ගියේ ඒ යනකොට සංඝසපුරේ මෑණියෝ හිටියා මෑණියෝ හිටියෙත් තවත් පිරිමි 33 දෙනෙකුත් ඒ පිරිමි 33 දෙනා කියන්නේ මෑණියෝ පිරිමි ඒ කියන්නේ බහාරූප වෙනස් වෙනවා මෙන්න මේ ප්‍රශ්න තමයි පින්නත් මේ බණ පොතේ මේක පෙන්වලා තියෙන්නේ හැබැයි ඔයතර තේරෙන්නේ ඒක පටන් ගන්නකොට ඒක අභිධර්මයේ කියලා වෙනස් වෙනවා අභිධර්ම කොහොමද පටන් ගන්නෙ අභිධර්ම පිටකේ පටන් ගන්නෙ කොහොමද කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා අනිත්තර පොත් වාගේ නෙමෙයි සූත්‍ර විනය වාගේ නෙමෙයි ඒක පටන් ගන්නෙ අභිධර්ම පටන් ගන්නෙ කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා මෑණියෙක් ඒතර දැන් දිව්‍ය පුත්‍රයා දැන් පුත්‍රයෙක් උනත් මෑණියෝ කියලා ආමතනය කරන්නේ ඇයි ඒ ජීවිතේ දැන් ඉන්නේ පිරිමියෙක් වෙලා බුදුහාමුදුරුවෝ ආවන්ට ආමන්ත්‍රණය ගන්නේ මෑණියනි කියලා නමුත් දැන් දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉන්නේ හොඳට තේරුම් ගන්න මෑණියනි ඔබ කුසල ධර්ම දන්නවා කුසල ධර්ම පාඩම් ඉගෙන ගත්තා එදා වේදෙන් එදා හින්දු සමාජයෙන් ඉගෙන ගත්තා අකුසල ධර්ම ඒ කියන්නේ පින්පව් හොඳ නරක එකම ඉගෙන ගත්තේ කාගෙන්ද වේදෙන් ඉගෙන ගත්තා ඔබේ ප්‍රශ්නේ උත්තර එතන නැහැ මේ පින්පව් වලින් අපිට මේ උත්තරේ ලැබෙන්නේ නැහැ පින්පව් වලින් පරලොව ගිහිල්ලා තම වෙන්න පුළුවන් දිව්‍ය ලෝක යන්න පුළුවන් නමුත් උඹට මේ උප්පත්තිය නැහැ මොකද මෙවැනි බුදු පුතෙක් බුදු කෙනෙක් කෙනෙක් ඔබේ මව් ඔබේ කුසතියන් ඇතුළ දහමාසය බිහි කරලා ඔබට කිරි පොදක් දෙන්න බැරි වුණා ඒ තියෙන ප්‍රශ්නයට මම යන්නේ එතකොට අනිත් එක අවුරුදු 62 තමයි වනහිවි වයස 62යි 79 තමයි බුදුහාම ඒ රහතන් මහා ඒ ඇට පිටුනම් බෑ එතකොට 62ක් ජීවත් වුණා මෑණියෝ දැක්කේ නෑ ඔයත් කල්පනා කරන්න අම්ම කෙනෙකුට ඔය වගේ දෙයක් ආවොත් අද අම්ම කෙනෙක් ඔය වගේ ඉතුරු වෙයි කුරුවීක නාදෙන් මුළු දමදියෝම ඒ පුරුෂ ධම්ම සාර්ථී ගුණයක් එක්කම බුදුහා ඒ බුදු වෙලා ධර්ම දේශනා කරගෙන යනකොට මේ මෑණියන්ට යම් යම් මාර්ග වලින් මේක ඇහෙනවා තාවතිංසානම් ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන වෙලාවේ ඒක පෙන්නලා තියෙනවා තාවතිංසානම් දේවානම් සද්දං සුත්තා කියලා චාදුර්මා රාජිකා දේවා සද්ද මනුස්සා වේසුම් කියලා කියනකොට අර රාජ්‍යයම් පේනවා එතන ඇහුනේ. එතකොට එහෙමනම් ඒක ඇහුනේ කොහොමද? ගිහිලා ඇහුමද? නෑ. යම්කිසි මාධ්‍යකින් යම්කිසි කෙනෙක් කියපු දෙයක් මෙන්න මෙහෙම පුතා මේ විදිය බණක් කියනවා කියලා කට කතාවෙන් හරි පත්‍ර මාර්ගයෙන් හරි කතා. යම්කිසි ක්‍රමකින් ආවා. අන්න ඒක තමයි පින්නල තියෙන්නේ. එතකොට එතන හිටියේ කොහෙද? සංකස. මෑණි හිටියේ සංකස. එතකොට තවත් එතන තාවතින් කියන්නේ මෑණි නැතුළු මෑණියන්ගේ ന്യാයම පිරිමි කට්ටිය රජ පවුල කට්ටිය 33 දෙනෙක් කියලා දැන් ඔක්කොම පිරිමි 33. ඒ 33 දෙනා පින්නත්නේ
ara kondige deeriya sajjuru inge maligada yanakota me gola ekka giya asagara ehe thamai bana kiyu daiye ekota e kathave aadana wadiya thiyena ekota giyena kohida dewa arohane penena kohida bæsse tanka adira bæssa indene iwara wela Indonesia orang lari ke laut masih. Jadi mak ayam na ayam ganda tu ganda baru kumpul tu main langkah tu main itu nani. Pas ayam ni. Itu ni masih tu kau deh. Ini menu. Itu ni mereka tu main pin nanti sahur. Ni hari ada ayam tu puni. Visa kan orang. Hari ini. Itu ni mereka daily strategy orang dah ayam tu puna. Itu ni mereka tu ni. Hari bimbi sahur. Macam mana? Ini rajin tangkari ayam tu ni. Kita itu ni dalam orang mana lagi? Adun tak kena lah, manual katih nama tu lah, mepe. Hari, jadi mana ramu tu orang. Ini me kata awal, lukum kuyat tu nampin nanti beri mili kan. Ini dalam mana hari me wahar dia no. Ini egan sah, kuyat tu nampin darah negi ane, jangan istana lah, perlahan lagi dia no, orang ke pasu. Tapi apadu, apa dah no, manual jiwa tu nana tak kena tu pasnya ane me. Ayi me perlahan negi me. Me tawat, perhatian itu tawat perhatian ada. Ikan buru waktu tawat buru kuda kian nona lagi. Tawat awal kiri mak benda kalau dia. Ikan ayam me katte. Awal kau benda nama. Oi pita kat tu nen, ikan pita kat tamai. Bukan. Sutra ini kan bukan nak kita tiada orang nama jatuh. Nanti. Itu abis dah ni. Itu orang eh biru tu orang dekat tanah benda ni main praktek tiada ayah tu kan, buduhan tu orang ke dalam tripet kita nanti yang lain tu, buduhan tu orang ke dalam tripet kita tiada ini pertama gila, ego ayah tu kan, ego wahan ni biar ni kiri, buduhan tu orang tripet kita kan, nahi sila batang hitu upaj janti tata kata atak kerat ini pada sambutin, buduk ini penna tripet kita benda ni macam mana? Tripitaka kaya ni macam ni tiur muka, tuh tuh tiur muka kan usaha kan. Tripitaka kaya ni sutra benda ni pinikiru betul dah lagi. Namun sebaran ni meh macam ni dah lama. Pitu tu nee poter. Pitu tu nee poter. Kalau dah tu kuli agan. Puskuli agai gan. Puskuli agan. Eke pitu kiat tiur. Kuli agan. Depati pitu dekai. Itu unda pitu tu nee poter. Bahir dekai ni poter mana pulang dekai lagi. Tatkara moring kata, riding kata. Jadi kalau kata saudara ni, eh, depan tu pintu, dekai, dekat ni mood, hatarai. Eh, nak pintu ni betul, kahdan ni bahaya betul limpa. Eh, nak balan ni, orang ni ikam betul bukan de. Budak orang ni bukan de. Pintu ni betul main de. Eh, tu main pintu ni betul tu main pinna ni. Me ikam bahaya nak karangan. Asalkan nasi dua sari de, mana me paham, ada kan? Nanti de. Api tabagan. Ia mana mana? Ma, nak jangan nak gini. Mee pahai, ikat tuan ni, netral tabagat. Atul penting tabagat tu deh. Ia penting untuk cara ni kerana nama dan. Ia mana? Mana? Di pertama mana? Soalnya mana kian ni muka deh? Satya wasi mana ti? Indra yang kaya tekan pun ada ti. Indriya kriya kari kita tidak kaya ti. Mereka tidak mahu tahu. Satya wasi mana ti indriya kriya apa kerana kita kaya ti. Mana? Dalam ini indriya payah kriya kari tidak kaya naga ini tidak. Ani pertama kali kita naga ini tidak. Tidak. Apa ini apa kerana? Apa ini naga ini tidak? Naga ini tidak. Indriya ini tidak. Mereka tidak beri indriya apa yang hilang lah. Muka dana ukur mati ini lagi 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 kan? Mukut nanti bawa jangan kaya ini na, itu ni dalam na, itu na itu na kaya itu na, mukut dana ni sah dan mukut perisian di katana mukut dana na, na, indriya bawa jangan mukut dana na, na, kalau perisian katana mukut dana na, na, mukut ini beda urut urut, ini dalam jadi urut lah, apa sama jaga 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 jaga, na, mukut dana, mana, dah itu tu bawa kerja ni, kalau tipu tipu kau itu ni. Tripiti itu mana ini tiada. Bot ni ni, ikan ini kaku sahaja butuh handro. Kona kami butuh handro ke bot kiri bina. Kona kami butuh handro, kasih butuh handro, ikan bot kiri la ni butuh ni. Kasih butuh handro butuh ni,
Gautama Buddha une e pocchiyora nemi put pocchiyanne pa kenika nemi e pocchiyona madhya eka ada honda deyak eka samastha lokiyema diununa hondaya eka mangala sutre eka appenna thiyena bahusacchanga sippancha vinayocha susikkito kiyala bohoma silpadak bawa hondai pot pocchiyanne pa kenika nemi me kiyuwe namuth pinnat ne satya dakinna kemathi na Ikan ini upati emarnya jarak jari jagaan kami dengan kita latihan kami dengan budurin kami dengan sama keling obat balan nunggu. Wenak kisah macam ini apa? Sama keling balan nunggu. Anne ekram ini nanti kita melalui lagi. Balan ini mana ada? Balan ini mana ada? Dengan obat mau khusus tahu dani nih. Indriya mata udah dani nih. Kalau pun berenang dani nih. Mau khusus bihir dani nih. Dampin nanti nih. Dampin manual kita buat. Ada manual. Manu dani ne, manu itu unik kat dekira. Dan manu yang prosesi ini itu naik, mana prosesi anda manu yang, memani putik vehicle lah, mana mevi di dia kuriye, itu le pin lorin, bawulin, nomor utarin ne, kusala adam, ma kusala adam, ini dekira. Budhu budha agen lebih ne, agi aku tidak. Budhu budha agi ane hidup malah dar, hidup malah dar ne, mereka dia na, ikan utarin ane hidup malah dar ne. Jadi satu pun kiri ni memihit pula dalam. Satu pun kiri ni memihit pula dalam. Hidup pula dalam itu mana lontar abu tu kan saya kata. Ia hidup pula dalam itu mana budha antara desa nak kere hari tu. Atar desa nak kere hidup pula dalam. Ammar desa nak kere hidup pula dalam. Ikan tambah ini dalam tak kiri. Hidup pula dalam ini annye ayu nama. Itu dia ni dalam tak kiri. Bawa tak kiri. Dahsono dalam tak kiri apa harum. Jadi me dalam ini upah pahadili apa nama me hamad dia me biurtakan nak kuda. Mereka ada sahaja muka dekiri kita pun. Itu niwan dah kena muka dekaran nona. Tawak kini kita berani jalan hari yang mana. Tawak kini kita niwak kerana ini hari mana. Niwan dah kini kita lagi laksana ini tamai pun ada ni tamah tu ni. Bawa ni darma ini urutkan ni. Ini darma ini urutkan na mampu bawa perut ini niikai. Ni tata agar darma ini dapat tidak. Ni darma ini urutkan aye kita. Jadi ini sendiri nanti akan dapat buruknya nona. Ini buruknya mana mana jodohnya kerana mana. Daksa guru ini ekpasi mana jodohnya kerana mana. Hari, ekene, berdiri ekene mang, berdiri ekene misa, kari ekene lagi ane. Mata budal duna, mata waktu duna. Eh, kakak, mana diipu, kakak ane. Eko lokiya berdiri, amak kalah dia na. Ewa, ewa, itu ini, mama, mama yang ini kakak orang ane. Namu, ewa, palakun jero, itu dia na. Dan, mana, noek bijiri cawdan ake, dan lak, mana kata agar, mana me, meji ke pahdiri ke lagi ane na. Dan, tenu kerja ane. Dhamma chakka pavattana sutra gatta ma dhamma chakka pavattana sutra ne atulina tank. Avidyavin maharatiyanne, krishthandi ganatana, indriya baddha ganatana, kalrupi ganatana, malakuse, nevila udukuruva inna, minne metika vahira tiyanne. Uttara sramaniya hatra dana etika. E palagana na, oitika dake inna ola thaman. Oitika thaman nede kari. Oitika dhamai thamangke thadan inda. Thamangke thadan inda kari. Darsane palanama oitika dake. Dah begitu, tak ini hanya dekat kan pertai. Dah api, dah makar. Hamdah mangkang dan dasar. Tapi yang pol, pol kiri api ada kan? Hindala, pan batu kor. Pan batu koran, pan yang alu ke daki. Telur kerak alu ke daki, dalam daki. Macam, ini pun nanti, nampak tak? Telur nama, telur hadan nama pol dia nol. Ini garap pol kau ini. Garap pol lelak kerja tiada ni pah. Garap pol lelak. Eka ini kuhamat itu yang berani. Eka itu pain naya kat. Ada pahana patuk orang. Ada dalil. Why otik? E why itu saya pinjam dia apa? Gaskol kultura kan? Itu kami gini bal hatikan. E gini bal hatikan, kami pulih aja. Eka nantang apa? Gini naya. Eku itu tu pain naya. E paini mana tamai apa dino? Itu ni lokasubah sampuna pahdilu virtual vidyaatun guru paini maksimo. E peniye betul mai damba jaki engkau dan, terus damba jaki kira kira ni wajan kada parang kiri mak nemi, ikut wajan ni akan naipin ni dah kena darma, dah kini indri ikmu ora, asalkan nasi diusari ni mana, ni indri ikmu no, ikut mai ar pendal dia, dar makar turun, itu ni turun nak gahal dia no, ikut kimbulu dia ni kini, mana, terus terus kena, kimbulu dia ni ada kiri mak ada, betul ni kimbulu dia ni pendal dia, kimbulu wata kira apa kian? Kibul luatak yang ni kibul lagi mohon lagi ni kan? Luatak yang ni mohon itu. Luatak tala, luatak yang ni mohon yang tertiru. Eka udah. Tengah deh ya.
මෙතන මෙතන වැට කිව්වේ කිඹුල් වැට. කිඹුල් වැට කියන්නේ කිඹුලගේ මූණ. මෙතන කිඹුරු දෙන්නගේ මූණේ මනාව තියෙන්නේ. කිඹුලගේ මූණේ තියෙන්නේ කට. සම්පූර්ණ දෙන්නේ කට. කිඹුලට අහුනොත් මොකද වෙන්නේ? කිඹුලට අහුනොත් ආපහු ගන්නේ නැහැ වෙනද ඒ කඩා ගන්න ඒ කුට්ටිය කඩාගෙන යනවා. එමෙයි. ඒක බඩටුවට යනවා. මෙතන ආපහු පිට දෙන්නේ නැහැ. දත් තියෙන්නේ ඇතුළට. දැන් මේ මෙතන පෙන්නන්නේ කිඹුල් වැට කියන්නේ මේ කිඹුල් වැට උපන්නේ කවුද? සිතුවත් කුමාරයෝ. මේ සිතුවත් කුමාරයෝ විවෘත කරපු ධර්මයේ ඉරහඳ වල්දින තාක්කා ඉරහඳ පෙන්න්නේ මේකටයි. මේ ලෝකෙ කිසිම කෙනෙකුට එහෙම නෙමෙයි තාත් ඒකට තියෙනවයි කියලා කියන්න බෑ. ඒ ධර්මෙමයි ලෝකෙ ඉච්චර පවතින්නේ. ඉච්චර ධර්මයේ තියෙන්නේ. තව මොන විදිහේ ධර්ම ගත්තත් ඒ ඔක්කොම මේක දෙන්න ගියාම පස්සේ පේනවා අය හදාපු ධර්ම. මේක හදාපු ධර්මයන් මේක ලෝක ස්වභාවය. ගන්නද? ඉරහඳ පවතින තාක්කා මේ නිබුල්ලත් පුර උපන්න මේ සිදුවෙක් කුමාර සම්මාදම් බද්දෙන්තර පක්කල දේශනා කරපු ධර්මය තමයි. ඒ දේශනා කරපු ධර්මය තමයි මෙතන පෙන්නන්නේ අර මිනිවලු 6ක්. මිනිවලු 5යි ගිනි දැල්ලයි. මෙතන 6යි. ඒ කියන්නේ අසකන්නාගේ දිව ශරීරේ ගිනි දැල්ල තමයි මන චින්තන. මේ ඔක්කොම නිදාසනහ. ඒ ඔක්කොම නිදාසනහයි බුදුහාමෙන් දෙන්නේ. මේ බුදුහාමෙන් මෙතන නාතනාගෙන අන්න කිඹුලට කිඹුල සතා කියලා දැම්මා. සතෙක් මේක සතෙක් නෑනේ. සතා කියලා දාලා පිට වෙන්නේ මොකද? නාග. ඒක වම්මික සූත්‍රය බලන්න. නාගය දැක්කම නාගෙන් නමස්කාර කරන්න කියනවා. නාගය කියන්නේ වහගන්නා. නාගය කියලා වතුරක් කියනවා. නාගය කියලා අතරක් කියනවා. දැන් මෙතන මේ නාග කියන්නේ රහතන් වහන්සේ. උතන සතා කියලා දානවා. රහතන් වහන්සේ පිට වෙනවා. මේ ධර්මයේ දේශනා කරන්නේ ඒකට. හොඳට තේරුම් කරගන්න. එතකොට මේ සංකේත ඉරහඳ බවට දාක්කම් මේ ධර්මයේ එහෙමයි. ඉතින් මේ ධර්මයේ විරුද්ධ කරදින එතන මේ යම් කිසි අර්ථයක් උඩවයි මේවා කරලා තියෙන්නේ. ඒකෝ මේ බුද්ධිමත් අය මේ ධර්මයේ දැකලා දර්ශනේ දැකලා මාමානිවන්ටපත් වෙනවා. මෙතන පෙන්නලා තියෙන්නේ මේ අපේ ගත කරන භව චක්‍රය. සංසාරය නැහැටි. ඒ කියන්නේ ඉතින් පින්නේ අර සත්තු තුන් දෙනෙක් පෙන්නවා. ඒ සත්තු තුන් දෙනා ලෝභ දේ මොහ. එමෙතන ඌරා නෑ කුස මොහෙන් තමයි කුස වෙන්නේ. ඒ සතු තුන් දෙනා තමයි නිරන්තරයෙන්ම අපි ගාවේ ඉන්නේ. පුතන් යන කියන්නේ ඒකයි. පේන නෑ හැබැයි. නමුත් මේ වෙනන්නේ ඒක පේන්නේ කොයි වෙලාවටද? ඇහැ විවෘත වෙන වෙලාවට. ඇහැ විවෘත වෙන වෙලාවට එක්ක උරපණිනව. එමෙතන නයා පණිනව. එමෙතන මොකද කියලා දන්නේ නෑ. පියාපන් දෙකේ වැයෙනවා. මොකද උරපණින නෑ කිව්වේ. දකින ආරම්මනේ ඇහැට හොඳ නෑ. ඌර කිල ගන්න. ෂා තව තව බලන්න කැමත්තක් ඇති. දකින ආරම්මනේ අප්‍රියන එතන දක්ක කරන ණය. එතන ගැටෙනවා. එතන ඇලීම ගැටීම. ඊළඟට අනිත් එක කියන්නේ දකින ආරම්මනේ මොකද කියලා දන්නේ නැත්තම් වැහීම. ඊළඟ මේ කාගෙන් හරි ආලා මොකද මට මේ පේන්නේ? මොකද මට මේ ඇහෙන එකද? එපර අර දෙකින් එහෙකට දාගන්න. ඇලීම ගැටීම. ලෝභ දේස ඔයි පේසවල් තුන තමයි වෙන්නේ අපි සංසාරේ තියෙන්නේ. ඉතින් උතනින් තමයි අපි ඈ අදින් ඉන්නේ අවදි වෙනවා. එතකොට වෙන්නේ ප්‍රේෂ වටේට. ප්‍රේෂ වටෙන් අපි යන්නේ කවද? විපාක වටේ කියන්නේ මොකද? ඇහක් නැහැ. ඇහක් නැති වුණාට බැලන්ස් ෂීට් එකේ වරද නැහැ. බැලීමේ කැමැත්ත තියෙනවා. කනක් නැහැ. මැරීමේ කැමැත්ත තියෙනවා. මේ සතර යන්නේ ඒ නිසා. නාසයක් නැහැ. නමුත් ගඳ සුවඳ ගැනීමේ කැමැත්ත තියෙනවා. අද ඉඳලා බලන්න. දිවන රස ගැනීමේ කැමැත්ත තියෙනවා. ස්පර්ශ ලැබීමේ කැමැත්ත තියෙනවා. ආපහු අවදිනකොට මොකද වෙන්නේ? එර්මී ඉන්ද්‍රිය බලාපති අතර තුන් නැත්තම් මෙතන එන්නේ කියන්නේ නමුත් අපි දන්නේ නැහැ මේක පේන්නේ නැහැ ලෝභ දේශ මොහ නිරන්තරයෙන් ඒකට ලෝභ දේශ මොහ නැති වෙනවා ඉන්ද්‍රියත් එක්ක නැවිලා අනිත් පැත්තේ මතුන ඒක තමයි මේ ධම්ම භවචක්‍ර විදහාසම ධම්ම චක්‍රය පහල එතන මේ පින්නන්නේ දර්ශනේ පදාගල් දර්ශනේ මේක හිතන එක නෙවෙයි කල්පනා කරන එක නෙවෙයි මේක සත්‍ය වශයෙන්ම සිද්ධ වෙනවා මේ බණ අහනකොට ඇතම් කෙනෙකුට දැක්කට පස්සේ එතන ඉඳලා ඉන්න පින්නන්නේ තන ලෝකේ පැහැදිලිව පේන පටන් ගන්නවා මොහොතේ පේනවා ඉන්ද්‍රයන්ගෙන් ඊළඟට ඈත් වෙනවා ඊළඟට ඉන්ද්‍රයන්ගෙන් ක්‍රමානුකූලව පෙනි ඈත්ලා අර මවකට ප්‍රේෂන් එකක් ගන්න දැක්ක දක්වාම දකින්න පුළුවන් එතෙන් දෙපින් නැති ඒ තමයි රහතන් වහන්සේ ඒ තමයි සුපටිපන්න ගුණය එතකොට බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මයෙන් ඔය අතුර අල්ප මාත්‍රයක් බිඳුවක් හරි දැන් තේරෙනවා නම් තේරෙනවා බුදුහාඳුරෝ අමුතු දෙයක් කිව්වද කරන්න කියලා බුදුහාඳුරෝ කියන්නේ භාවනා කරන්න කියලාද ඈ බුදුහාඳුරෝ කියන්නේ කිල් ගන්න කියලාද දැන් මේක තේරෙනවනේ බුද්ධිය තියෙන කෙනා. බුදුහාමර මොකද කිව්වේ අපිට?
මේ උපත්ති ජරා ව්‍යාධිය මරණය කියන මේකින් ගැලවෙන්න ඕන නම් මෙන්න මේ විදිහේ ගමනක් මේකේ තියෙන මෙතන මෙන්න මේ අවස්ථා ටික බලන්න කියලා කිව්වා එන්න බලන්න ඒ පස්සිකෝ භගවතෝ ධම්ම ඒක වැරදිද හරියට හරි එන්න බලන්න කියපුවද හරියට හරි ඒ පස්සිකෝ භගවතෝ ධම්ම එන්න බලන්න කියලා බුදුහාමුදුරේ එන්න හිතන්න නෙමෙයි එන්න භාවනා කරන්න නෙමෙයි එන්න සිල් ගන්නන්න එන්න බලන්න ඒව බලව කියන ගුණෙන් යුක්තයි දැන් අපිට පැහැදිලිව මේ තථාගත දර්ශනේ තියෙනවා ඉතින් මේක තව එහාට යනකොට වෙන්නන්නේ මේ මේ ඕන කෙනෙකුට දකින්න පුළුවන් වෙනවා ඉදිරියට මේ කෙලස් අඩුවෙන්න පැහැදිලිවම පේන්න පටන් ගන්නවා දැන් තියෙන පෙනීම දැන් මේවා ටේප් කරගෙන ගිහිල්ලා කාටවත් කැලේ කියන්න බෑ කැලේ කවරල කියන්න බෑ දැන් පේන එකක් දැන් තියෙනවා දැන් මේ කියනකොට පේන නමුත් ඇහෙනවා ඔයත් කෙලස් කියන වෙලාවට විරුද්ධයි මේක ඇත්තේ කියලා පේනවා නමුත් ඇහිලා ඒ පාර මොකද කියන්නේ දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ නිතරම ඔබ භාවිත කරන්නේ චින්තනයක් නිසා මේ දේශනා කරන ධර්මයේ දර්ශනේ ඒ දර්ශනයෙන් පේන දේ චින්තනයෙන් කියනකොට දැන් ඔයතට දර මේක ඇත්ත කියලා පේනවා නම් එහෙම ඒක ඇරෙන්නේ නමුත් ඔබ කවදා හරි මේ තථාගත දර්ශනෙට මෙන්න මේ සිදුවෙන ආකාරයට එදෙන් දාන පස්සේ වෙන්නත් නේ ඔබේ උපත්ති ජරා ව්‍යාධිය මරණය මේ කියන එකක් තමයි ඒක කොහොමද ඉතින් මේක දැන් පැහැදිලිව පේන මේ භව චක්‍රය කියන්නේ ධර්මයේ කියන්නේ අපි දරාගෙන උසමගෙන ඉන්නේ. භව චක්‍රය කියන්නේ මේක නැවත නැවත සිද්ධ වෙනවා. සංසාර දිගට දිගට යනවා මේ භව ඉන්ද්‍රියය. අසකරණාවේ දිසාරම. ඉතින් මේක මේක පැහැදිලිවම මේක අහවදණින් පටන් ගත්තා අහවදණින් වර කරන්න කියලා. එම් බෑනේ කියන්නේ. ඇයි? මේ සතාය කෙනා එකට පුජ්ජලිය ගත්තේ කොහොමද? ස්කන්ධයන්ගේ පහළ වීමයි ආයතයන්ගේ ප්‍රතිලාභය අධිකාර කරන සතාය කියලා. අතේ කිනාද? සතේ? නැහැ. ඉතින් නැතිසතෙක් මැන්නේකොත් ඒක සත්‍යද? ඈ නැතිසතෙක් මැන්නේකෝ සත්‍ය නැහැ නැතිසතෙක් උපන්නේකෝ සත්‍යද? ඈ දැන් ඔබලා පේන මේ කියපු දේ පේනවා. ඒක නිසා තමයි පින්නන්නේ. මේක වචන හර්බයක් නෙමෙයි කතාගත දර්ශනය. ඒ දර්ශනයට පත් වෙන්න පුළුවන්. අද බුද්ධිමත් අය ලෝකෙ පහල වෙනවා ඉදිරියට. මම ඉදිරියට යනකොට මේ පොඩි ළමයෙක් වෙයි. මේගොල්ලෝ අත්‍යවශ්‍යම රහපත් වෙනවා. බුද්ධ ශ්‍රාවකයන් නෙමෙයි. ඉතින් මේක සිද්ධ වෙනවා මෙන්න මේක නවත්තන්න බෑ කාටවත් මේක මේක අහනකොට පැහැදිලිව පේනවා තවත් කෙනෙකුට එහෙම නෙමෙයි කියලා කියන්නත් බෑ තමන්ට කියන්නත් බෑ තමන්ට පැහැදිලිව මේ ඇත්තක් මේ කියන්නේ මේක පැහැදිලි ධර්ම දර්ශනයක් ඉතින් ඒක තමයි වෙන්නන්නේ මේ සංකේතයක් කළා තියෙන මෙතන ඉතින් මේක ඉදිරියට බබලන එතකොට යම් යම් දේවල් අර වැරදි දේවල් වැරදි මේ වහන යන දේවල් ඒක විනාශද දැන් උදාහරණයක් කියනවා දැන් මේ ධර්ම කියනකොට කවුද කැමති මේ ධර්මයේ විරුද්ධ වෙන කෙනෙක් කවුද කැමතිද? නෑ බිනා. ඒක පෙන්නන්නේ නැද්ද? ඒක බුදුහාමරේ කාලේ මේක පෙන්න්නේ නැද්ද මෙහෙම නෙමෙයි කියලා පෙන්නනවා. කෝසල සංයුක්තිය අර හීන 16න් එකක් තමයි මේ. ඈ? දැන් පෙන්නන්නේ මොකද්ද? එක හීනියක් තියෙනවා. රණහන්සේ කුපදිනවා. ඒ හීනෙන් පෙන්නන්නේ රජුලා. රණහන්සේ පාවෙනවා. කපුට වෙලා මොකද කරන්නේ? කපුට වෙලා කෑ ගහනවා. වට කරගෙන කෑ ගහනවා. අනහංසයාගේ කඩහන පේන්න දෙන්නේ නැහැ. අනහංසයා පේන දෙන්නේ නැහැ කපුට වහර. එතකොට දැන් මේක රජුරුව මේ හීනේ දකිනවා. ඔයත් විනා වෙනවා. රජුරුව දැකලා බෞද්ධ ඔබ තෝරන්නේ ලෝතර බුදුහාම. මහරජා මේක දැන් ඔබට වෙන දෙයක් නෙමෙයි. ඔබේ රාජ්‍ය වලට වෙන දෙයක් නෙමෙයි. මතු අනාගතයේදී ඔබ දැන් ඔබ වෙන්නේ. ඈ මෙන්න මේව දෙයක් වෙනවා. රණහංසයා කියලා කිව්වේ මොකද්ද? රණහංසයා කියන්නේ හංසෙක් උපදින එක නෙමෙයි. රණහංසයාගේ අර්ථය මොකද්ද? වෙන හංසෙකුට වඩා වෙනසක් තියෙනවා. රණහංසයාට කිරි වතුර ඇයි දෙක එකට දුන්නාම බොනකොට කිරි ටික දීලා වතුර ටික හක් කරනවා. එකට කවලම් කරලා දුන්නා. ඒකයි රණහංසයා කියන්නේ. ඒ වගේ දැන් මෙතන මේ රණහංසයා කියලා සංකේතයක් කරන්නේ මොකද්ද? විරෝපණය කරපු ධර්මයක්. හරි අච්චාරුවක් තියෙන ධර්මයක්. එක එක කවලම් කරපු ධර්මයක්. මේක බුදුදහම, මේක ක්‍රිස්තියානි, මේක හින්දු දහම කියලා වෙන් කරලා පෙන්නනවා. වෙන් කරලා ඒ වතුර දෙන්නේ. දැන් තේරුණාද? ඒ වෙන් කිරීම තමයි මේ කළේ. ඉතින් ඒ වෙන් කළා කොහොමද වෙනමනේ මේක බුද්ධාම මේ ක්‍රිස්තියානි ධර්මයයි මේක මහම්මද ධර්මයි මේ ආපු දේවල් මේවල එකට කැවලා බෙලා දිනවා. මෙන්න බුදුදහම කියලා පෑදෙල කරන දර්ශනය වෙන් කළා පෙන්නන. අන්න කිරි වතුරයි ඔක්කොම වළං කරලා දීපුවා දැන් වෙන් කළා පෙන්නනවා. ඉතින් ඒක පෙන්නන සතුටුද? අපිට සතුටුද කියවුවා. ඈ? අපිට වහගෙන ඉන්නේ. අඩහන යන්නේ නැන්නේ අපි එළ දෙන්නේ. ඒක දැන් නැද්ද? මේ විලානේදී ඒක නිසා තමයි දැන් ඔය හැමතැනම මේ දනා කරගෙන ඉන්නේ දැන් පැත්තකට වෙලා මේ එකතරකට වෙලා ඉන්නේ
Ade kani pada gila di ini monori sade, dulu tataga darsini nam, binasa karan di nipa, tataga darsini arsa karan, api hama kena kui bahada wuti, apa na arsa karan aiti adi na binan, ini kuda kiana bulan ne, me hama dulu adame aiti gini, ne mam kina mam aiti no, nadu dana mam kaya beti, nadu dana mam tani kana karan ni mam mam, mana periku duru, maka dama me ilan, eka me ilio me kirai, binan mi langka lagi. Hari dekah barak bisa lagi India. India itu mana? Sidhuaik Kumar itu pun. Sidhuaik Kumar itu hari le darma jadi nak kerja kerja di India. Lanka ada Buddha di sini ya. Namun tuh kata mana kian nolnya betul tak? Mana kiannya ni mereka. Oba dana mah. Paling penting mah. Sidhuaik Kumar yang ini ekwa sih ini kuda. Ini lupa di sana mahotin. Enaknya Sidhuaik Kumar itu sahaja yang agaknya anak kami ini. Ida ciri bakti kartu. Ikau tu. Sujata. Sujata apa kini? Ia tak ada sesuatu. Na, obi ada sesuatu ni kena. Sujata kini. Ini nama hari dah hari. Ika api mandak ini nama hari binti. Suk kini. Jahat kini upati. Jahat tu upati kerja dulu dani. Kalau Sidhuaik Kumar yang upati ni ni dani dulu ni. Budu ini mana dulu dani. Ika hari. Sujata apa dulu dah ni hari, sujata, tu eh wajan ni baru dikitnya, ikah hari itu pahadli wajan ni pahat curi, dalam pinan ni, itu nama modus kianne, eh kile tiada pun kile kudu, ikah ni budu mana kahwin, budu na ada pas, dah ni ada ni kahwin, India ikah ni kahdiri ada, me hina, apa kata agaran pulak ni kata pernah tu balik kira, ikah kata tu baru pinan ni orang jamur tiada macam ni. Mereka wajan yang tiwar mereka wajan itu beradun kawan. Hatta dekah mara pelangkaan dan ini visar. Raja raja maha maha tiap itu orang. Maharuk katia inna. Kadang eh Sidhuaik Kumar yang dah dana yang tu ni kini. Samma sam budiran maha itu dana yang dina. Wahki makar dahwi. Mereka langka hari itu pun. Abah tu baru kerja ni. Ii ante. Ii upas ke. Ada dii wajib upas kan. Buddha dhamma sarang ii. Sangka kini guni hati ini kan cuma utamai pun nanti Buddha Dhamma tu utamai. Buddha Dhamma kini kan nanti sangka guni hati kerana ber. Jadi Buddha guni atau Dhamma guni atau apa pilih berita ganap kita sangka guni apa ti. Tepung. Itu kan? Itu kan niti agni. Apa ni sahaja niti ni kita kian. Abah sangka apa ni ngai ti. Rasanya ni orang ke candilan ni agni. Sekolah orang gila guna ni agni. Sangka. Dekat lukun agni. Ini sangka ni. Ini seorang ni kata pun gila. Buddha Sraya itu yang mana? Hendak tahu pun kan? Buddha Sraya itu kawadawat, melabas sekarang, payah diri, makanan ini payah diri, menghidupi, nidasin, aman nidasin lah, aneh sahaja lah, ama ama ni mana sahaja kerja ni mana darmi kita ni mana yang tuhan pun, ikhlas aja tu, kawat, menjelaskan patut order, labi order, macam tu dia dunia kali, ayat macam ni mana ini? Macam tu kerana dia dunia kita tikai, dunia kita tikai, ikhaya ke utara ini nak. Ini nang upah ni penanda darminya, kita ambil wadikam. Ini penanda bude, dan upah ni ada pahal juga penawa. Kuda lama lagi ini kita terima, ini luthra abdha amdur jadi nak kerja, amutu adbuut dia, nurine bawa. Adbuut dia, ini apa sahaja ramani, apa nadenuat ta ramane, nadenuat ta bude ada kiu. Itu orang upah dia, laba kerja dia terima. Upah dia, kalah kerja terima. Upah thana andre, ganah terima. Me tanandrek jani mukul tapi ni me indria haya ni apa yang amari dah agan kiri. Sansari me dekat me dhamma kiu ekan. Me dharma kini ke nidhasin ni budhwan guru. Asal karena asal diusari ni mana?
මේකිනු මේ ධනෝඩේ නිදාසෙන්නේ නැහැ බුදුහාමර කිව්වේ. අතර මේක නම් මේක නිදාසෙන්න නේ කිව්වේ. එහෙනම් මේක නිදාසෙන්න එක නේ ධම්ම. කැලින් දැන් ධර්මේ නැද්ද තමන් අහලා. ඒ නිදාසෙන්න නම් පින්නන්නේ මේ අපි කතා කරන චින්තනයේ කියන එකත් දර්ශනයේ කියන එකත් වෙන වෙනම දකින්න ඕනේ. දර්ශනයෙන් තමයි පින්නන්නේ අර හතර පේ. චුත වෙන තැන ප්‍රසම්දි ලබන තැන ඉන්ද්‍රිය බද්ධ වෙන තැන ආරූපේ වෙන තැන ඒ ටික දර්ශනයෙන් දකින්න. ඒ දර්ශනය දැක්කට පස්සේ ආපහු සසර ගමනක් නැත. මෙතන කියන්න පුළුවන් ඕනම කෙනෙකුට අයමන්ති මාජාති නාතිදානි පුනප්පව. මට පුනර්භවයක් නැහැ. මම නැවත පහළ වෙන්නේ නැහැ. ඇයි? මේ ඉන්ද්‍රිය පහෙන් බලාපොරොත්තු නැහැ. බැලීමේ කැමැත්ත නැහැ. ඇසීමේ කැමැත්ත නැහැ. ආග්‍රහණය කිරීම කැමැත්ත නැහැ. රස ගැනීම කැමැත්ත නැහැ. ස්පර්ශ ලැබීමේ කැමැත්ත නැහැ. ඒක ගැත. ඒ නිසා ඒ අවස්ථාවේ එහෙම ඉන්නවට ඒ කැමැති නැතුව ඒ නවත්තාවෙත් ඉන්නේ. ඒක නිසා ඒ අතට කියනවා සෝපාදිශේෂ නිර්වාණ ධාතු. සෝපාදිශේෂ කියන්නේ ආසාර ප්‍රාසාරයේ ලේගමන් කිරීමයි කියනවා. ඒක බුදුහාමුදුරන්ගෙන් කාගවත් නෙමෙයි. ඒක ඒ අතට දෙනවා අනුපායශේෂ කියන්නේ අර ආසාර ප්‍රාසාරයේ ලේගමන් කිරීමත් අතරින්. දෙකට ගියාම අනුපායශේෂ. ධර්මයේ සෝපාදිශේෂ නිර්වාණ ධාතු විදලා 45 ආරදා බුදුහාමුදුරන් ධර්ම දේශනා කරේ සෝපාදිශේෂ නිර්වාණ ධාතු දෙකට. ආසාර ප්‍රාසාරයේ විතරයි. එච්චරයි කියන්නේ. ඒක බුදුහාමුදුරන්ගේ නෙමෙයි. ඒක තියෙන නිසා තමයි ධර්ම දේශනා කරේ. උදාහරණයකට පත් වෙන්නේ අනුපාදේශ නිර්වාණ ධාතුව. අනුපාදේශ නිර්වාණ ධාතුව පත් වෙනා කියන්නේ මැරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මැරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හරි? නෙමෙරන ධර්මයක් බුදුහාමුදුරන් දේශනා කරා. අමරණීය ධර්මයක්. ඒතර දැන් ඒක ලබා ගන්නේ මේ ජීවිතේදීම බුද්ධිය පාවිච්චි කරලා. මේ ජීවිතේ. මැරුණන් පස්සේ නෙමෙයි. මිහි මැරෙන්න පරලොව ගිහිලා නෙමෙයි. ඉතින් ඇතම් කෙනෙකුට මේ ධර්මයේ තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒ ආයත මේ ධර්මයයි මේ හොඳ උප්පත්තියක් ලබා දෙන. ඉතනයි ඒක සිද්ධ වෙන්නේ. ඒ භවයේ බුදුහාමුදුරු වර්ණනා කරන්නේ නැහැ. නමුත් අන්තිමට බැරි නම් මොකද කරන්නේ? හොඳ උප්පත්තියක් ලැබුවොත් මේ ධර්මයේ මත වෙලා තියෙනවා. ඒ ධර්මයේ දැකලා ඉතින්දී නිවන් සාක්ෂාත් කරගන්නවා. ආදා 84ක් වෙන එක නැති වුණා නේද? ඊට ඊට පස්සේ ගිහිල්ලා ආවුතු හතකින් ඒ පාරේ යතර අපාදමකම ඇවිල්ලා අනාගාමී රහත් වෙන මේ ශක්තිය. එතන මේ ධර්මයේ තියෙන වන්දකම ඒකයි. ඇයි? මේ බණහර ඔක්කොටම මම වාග්යමක් දෙනවා. සක්කායදිට්ඨිය කඩලා තියෙනවා. ඒ දර්ශනීයට පතල ඉන්නවනම් මම විතර පේන්නේ නැහැ. ඔයතර කතාක දර්ශනීය පහළ වෙනවා. එහෙම නැත්නම් පේන්නත් හැම කෙනෙක් ළඟටම මරණ වංචකෙදි මම එන්නේ. ඇවිල්ලා ඒ එනවත් එක්කම අපිට නිමිත්තක් වශයෙන් පහළ වෙන්නේ මේ ධර්මයෙන්. ඒ ධර්ම නිමිත්ත පහළ වුණොත් සතර පහෙන් නිදහසලා ශ්‍රේෂ්ඨ මනසෙක් වෙන්න ඕනේ. හැබැයි භවය වර්ණනා කිරීමක් නෙමෙයි මේ කියන්නේ. ඒ මොකුණද එන්නේ? ඒ ජීවිතේදී උප්පත්තිය මන්නේ ජයගන්න. හිතට තේරුම් ගන්න. ඒක නිසා මේකේ ප්‍රමාදයක් නෑ වත්. ප්‍රමාදයක් නෑ. දැන් වයසට කියලා බණව වැකලා ලත වෙන දෙයක් නෑ. මේ අහපු කර්ණයෙන් ඇතුළු පැහැදිලිව පේන මේක සතෙක් පුජ්ජලයක් නැති බව පේනවා. මේ දේශනා කරන ධර්මයේ මොකද්ද පේනවා? මේ අපි අවිද්‍යාවෙන් යන ගමනක් විද්‍යාවෙන් අනිත් පැත්තට යන එකයි මේ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ. ඒතර බුදුහාමුදුරුවෝ අපිට කරන්න බැරි දෙයක් කිව්වේ නැහැ. අපිට සෑම දණක් විරුද්ධ කළ පෙන්වන. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ ආදි කල්යාණම්, මධ්‍ය කල්යාණම්, පරිෝසాన කල්යාණම්, සාතං, සෞවංජනං, කේවල පරිපූර්ණං ධම්මචක්කං කාසේ දී කියන්නේ. මේ බලන්න කොච්චර ලස්සන ධර්මයක්ද. මේක හරියට පැහැදිලිව පේනවා. පැහැදිලිව පේන නිසා තමයි කියන්නේ ඔය තුනක් පැහැදිලිව පේනවා. මේක අහනකොට පැහැදිලිව පේන ඉතාම ශ්‍රේෂ්ඨම ධර්මයක් බුදුහාමුදුරුවෝ දේශනා කරේ. මේ ලෝකේ එක කෙනෙකුටවත් බෑ එහෙම නෙමෙයි මේ විදිහට තියනවා කියලා කියන්නේ. මොන විද්‍යාඥයෝ පහළුණා හැම විද්‍යාඥයෝ දෙක යටස් වෙනවා. එවැනි ධර්මයක් ඔය අතට අහන්න ලැබෙනවා. මේ අතලොස්සකට හරිය අහන්න ලැබෙන එක කොච්චර ගුණයක්ද, කොච්චර වාසනාවක්ද, කොච්චර පාරමී සත්‍යයක්ද කියලා ඔයත් බලන්න. ඔයතුමගේ හොඳ නාමයක් ගන්න, ගෞරවයක් ගන්න කියනවානේ මේ පිටන්තේ. මේ පෙන්වන්නේ සත්‍යය. මේ සත්‍යය අපිට පැහැදිලිව පේනකොට පේනවා. මේ කොහොමද කියන්නේ? මේක දැක නැතුව කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිතලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. හදලා අපිට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ලෝක ස්වභාවය දැකලාම කියන්න ඕන දෙයක්. ඒක තමයි තථාගතයන් දැක්කේ. තථාගතයන් දැර්ශනිය ඔබට පෙන්වනවා. අද ඔයත් දැක්කා සූත්‍ර අභිධර්ම විනය කියන කතාව ප්‍රඥප්තියක් කරා දාපු දෙයක් හැරෙන්නේ. ඒ බුදුහාමුදුරගේ ධර්මයට ගත්තාම ධම්මචක්කයක් පමණක් බව. හරි? අර දැන් වලුත් ඇහුවා. අර දැන් වලුත් ඇහුවා. සූත්‍ර අභිධර්ම විනයනොත් ධර්මයද? මොන තේරු කරලා ඒක තේරෙන්නේ නැහැ විතර මම මේ කියපු දේ. තවද යනවා. අගරමර දෙක තේරෙන්නේ මොකද මම මේ කියුවේ? බුදුහාමුදුරුවෝ දේශනා කරේ? බුදු කෙනෙක් දේශනා කරන්නේ මොකද්ද? ධම්මචක්කය.
labda saddhamma sampattam dhata dhatum nama maham kila api namaskar karan eka hai saddhamme unnahanse desana kar sama vachanayak saddhamme ta hai e saddhamme e khapila e vayu khapila e vachan prakashvene e dhatu e dhati khapila pitenunan e dhatu unnahanse nage namaskar e vivakema dham dhatu unnahanse vachanayak labda saddhamma sampattam dhata dhatum nama maham kila kira vandinne eka hai ඒ ධර්මයේ හැපිලා යාවේ. ඒතර සද්ධර්මයේ. සද්ධර්මයේ කියන්නේ ඉන්ද්‍රයන් නිදහස් වෙලා. මනින් නිදහස් වෙලා දේශනා කරන ධර්මයේ හැපිලා වේ. ඒක නිසා එතන එතන අපි ගරු කරනවා. නමුත් ඒක භක්තියෙන් කරන වැඩක් නෙමෙයි. එතන දැකලා ගරු කරනවා. මේ සමාන ගුණයක් තියෙන නිසා අපි උන්වහන්සේගේ ධාතු දහතරට ධාතු කරේ සත්‍ය පුජ්ජලේ නෙමෙයි. ආම පුජ්ජල වඤ්ඤාණවක් කරා නෙමෙයි. එතන අපි එතන භක්තියෙන් වෙන්නත් නෙමෙයි. දැකලා මේ වඳින්න. ඒතර එතන බුදුහාමුදුරුවෝ කිව්වහම ඒක පැහැදිලි බුදුහාමුදුරුවෝ ලෝකේ විද්‍යමාන හැමදාම හරි ඒක බුද්ධියටයි ගෝචර වෙන්නේ බුදුහාමුදුරු වැඩේ වැඩේ නෙවෙයි කොහොමද මේ ප්‍රඥප්තියෙන් ගත්තොත් ඔයතු මහා විශාල වර්ධනයක් වෙයි හරි බුදුහාමුදුරු එපා කියපු කාරණේ 11 කට වෙන්නේ මොකද කලින් පාකිස්තාන නෑ පින්නන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයතු ඉන්නකොට ඉදා මහාන වෙලේ ඉඳලා රුද්‍ර බුදුහාමරගේ සාධනෙ මහනලන් ගලත් ඒ වගේ දේවල් කල්පනා කරා. දැන් මේ කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් මේ විදිහට ඔයතුන කල්පනා වෙනවා එහෙම දේවල්. නිකන් ඉන්නකොට. මේ බණහනකොට විතරක් නෙමෙයි. මේ හාමුදුරුවෝ කල්පනාවක් වුණ දෙයක්. හාමුදුරුවෝ වුණත් අපේම සහෝදරයෙක්. එදත් එහෙම දේවල් වුණා. ඒක පෙන්වන්නේ බුදුහාමරෝ එහෙම දෙයක් අල්ගෙන පෙන්වන්නේ මොන ලෝකෙට මේ ධර්මයේ කියන්නේ. මොකද උනේ මේ ලෝකේ එමනම් මේ ජීවිතය අපේ මේ ලෝකයේ කියන එක මේ කියන්නේ අපි අපමණ හරි මේ ලෝකේ මේ ජීවිතේ පමණක්ද එමනම් මරණ ප්‍රති යමක් තියෙනවද එමනම් සාසද්ද උච්චේද විහිදෙතේකම සාසද්ද උච්චේද ඉතින් මේ දෙක බුදුහාමුදුරුවෝ පිළිගන්න කිව්වේ මේ ජීවිතේ මේ ලෝකේ මේ ජීවිතේ පමණයි එමනම් පරලෝක ටිකට ගලාගෙන යන එකක් තියෙනවද මරණයෙන් පස්සේ නොවේද වේද ඊළඟට බුදුහාමුදුරුවෝ අනේ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ඇත්ත වශයෙන්ම මේ කියන දේවල් වලින් අයින් වෙලා නැද්ද බුදුහාමුදුරුවෝ මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද ඉන්නෙත් නෙවෙයිද නොඉන්නෙත් නෙවෙයිද මේ විදිහේ කරුණු 11ක් සම්බන්ධව එයාට දැක්කේ පාවු ඒ සාමාන්‍ය පුද්ගලයාට ඕක දේවල් හිතනවා ඉතින් සමහර විට අවදි වෙනවා බුදුහාමුදුරුවෝ අවංකන එහෙමයි කල්පනා බුදුහාමුදුරුවෝ අවංකන සත්‍ය ප්‍රකාශ කරනම් ඇයි මට මෙහෙම කියන්නේ නැත්තේ? දන්නවනම් දන්නේ නැහැ කියලා කියනවා. දන්නේ නැත කියලා කියන්නේ. මේ එහෙම කියන්නේත් නැහැ. දැන් ඔන්න ඔය විදිහේ තර්ක විතර්ක ටික ප්‍රශ්න 11ක් හරි කරගෙන මේ මිනිස්සේ කල්පනා කරන මේ හාමුදුරුව මම මේ ප්‍රශ්න වලට උත්තර බුදුහාමරගෙන් මම ගිහින් ඉල්ලනවා. මේ තනියෙන් කල්පනා කරලා උත්තර දුන්නොත් මම මේ සාහසනේ මේ සිවුත්තරවගෙන ඉන්නවා නැත්තම් මම සිවුරු ගලවලා යනවා. එමේ තාගන ලෝතරාවතු අන්නත් කියන. ඉතින් ලොකු ලෝතරාවතු ආදරෝ මේ කාරණේ දන්නවා. ඉතින් දැන් බුදුහාමරෝ දැන් මෙයාගේ මේ කාරණේ 11ක් තියෙනවා. බුදු වෙලාද මේ සාසද්ද උච්චේත මේ උදික ඔක්කොම කර්ම 11ක් කියනවා. එහෙම නැත්තම් සිරුමෙ තාරණ දන්නේ නැහැ. ලෝතරාවතු ආදරෝ වහන්නේ මේ කතාව දිහා. මං කවදාද ඔබට මේ සාසෙන්ට ඉන්නේ කිව්වද මේ කාරණේ 11 කියලා දිනවයි කියලා. නැතසානේ එහෙනම් ඔබ පොරොන්දුනාට මම මේ කාරණ විසඳන කියා දුන්න නැත්නම් මම ගාව කියුර කරන්නේ නැහැ කියලා එහෙමත් නැහැ එහෙනම් අපි දෙනා පොරොන්දුක් නැන්නේ මම කියලාත් නැහැ ඔබ එහෙම පොරොන්දුක් මයින් අරගෙන නැහැ එහෙනම් අපි දෙන්නම චෝදනා කරගන්න එක වැරදි කතාවක් මම කොච්චර ලස්සන ධර්මයක්ද මම ඉතන දෙන්නේ මම එහෙම පොරොන්දු වෙලත් නැහැ ඔබ එහෙම පොරොන්දුවක් මට දීලා නැහැ මම මේ කාරණේ වල අර ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැත්නම් මම දියුර වෙන්න යනවා ඒක තමයි මම අහන්නේ කියලා එහෙම කියලත් නැහැ එහෙනම් අපි දෙන්නට මේ ප්‍රශ්නේ බලපාන ප්‍රශ්නයක් නෙමෙයි නමුත් ආපහු වෙන ඔබට ওই ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ නැහැ
ඔබට කවදාත් ඒ ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැහැ. කාගෙන්ද බුදුහාමුදුරන්ගේ? එහෙම කියලා උනා තවත් එක පැහැදිලි කරලා පෙන්නනවා. දැන් අපිටත් ඔක මතක තියාගන්න අපිටත් ඔකම තමයි උත්තරේ. බුදුහාමුදුරන් ලැබෙන්නේ. ඒව කියන්නේ ගොත් අපිට. උදේ පෙන්නන්නේ මෙන්න මේ විදිහට. උදාහරණයක් පෙන්නන්නේ දැනගන්න. පහසු වෙන්න. ඒකත් උදාහරණේ. එක් තැනක්ෙකුට ඊයක් ඇනේ. හරිද වක්තෝ? දැන් ඊය ඇනලා තියෙන්නේ හරිද වක්තෝ? දැන් මොකද කරන්නේ? දැන් මේ ඊය අනිත් නැත්තම් මේ ලෙඩ ඔස්සේගෙන යන්නේ කොහෙද? දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට. දැන් දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට මේ ඊය අනිත් එක්කන ඔස්සේගෙන ගියා. දැන් මේ ලෙඩා කියනවා මේ ඊය ගලවන්න එපා. මට කියන්නද කොහේ ඉඳලා විඳද කියලා. ඈ දුර ප්‍රමාණය කියන්න ඕන. මේ ඊයේ ලෝහ වර්ගය කියන්න ඕන. මේ ඊයට කපාපු විස පෙන්වන්න ඕන. මේ දුන්නේ උස කොච්චරද කියන්න ඕන. කොච්චර දුරදී ඇද්දද කියන්න ඕන. ඈ මේ ප්‍රශ්න වලට මට උත්තර ඕන. ඒකට අන්තිමනේ වෙන්නේ ඇත්තට දැන් තේරෙනවා බුදුහාමරට කියලා අර එහෙම නෑ බෑවක් කියන්න පුළුවන්. මෙතන එහෙම උත්තර හම් වෙන්නේ නෑ. මොකද ওই ප්‍රශ්න වලට කිසිවකට උත්තර නැතුව තමයි මැරෙන්නේ වෙන්නේ. හොඳට තේරුණා. එහෙමනම් ඔබට දැන් තේරෙනවා බුදුහාමර මොකද කිව්වේ. මේ උපත්ති ජරාව ව්‍යාධිය මරණය ජය ගන්න මේ ජීවිතේ ජය ගන්න උදාහරණ ධර්ම දේශනායි. එන්න මේ ලෝකේ සාහසද්දද උච්චේද කන්නන් පස්සේ බුදුහාමර ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්න. මේ සත්‍ය දැකලා මේ උපත්ති ජරා ව්‍යාධිය මරණය ජය ගන්න එකයි කතාවට සම්මාගම්. ඒක තමයි ත්‍රිපිටකය. ත්‍රිපිටකය කියන්නේ මෙතන බාහිර ත්‍රිපිටකය නෑ. ඇයි? බඹයක් පමණ ශරීරී ලෝකයක් ලෝක නිරෝධයක් බුදු කෙනෙක් පෙන්නන්නේ. ඒතකොට බාහිර ශරීරයක් කරගෙන පෙන්නනවා නෙමෙයි. මෙතන පොත්වල ලියන්නේ කොයි කරාද පාස්සේ. බුදුහාමුදුරන් ධර්මයේ රෝත්‍රා බුදුහාමුදුරන් නම් පොත්වල ලිව්වේ නෑ. සාතනාගර ලියන්න කිව්වේ. මොකද තේරුම් කරගන්න. පොත්වල ලිව්වේ නෑ. ඒතකොට ලිව්වේ කාලයක් ගියාට පස්සේ. ධර්මයේ විනාශ වෙනකොට. ඇයි එහෙම ලිව්වේ? ද ප්‍රශ්නේ මොකද නැහැ. ලියන්න බැරි වෙනවන්නේ වචනයක් පොතක ලිව්වොත්. හරි? දර්ශනේ ලියන්න. ඒක ඉතර කාලයට වටිනවා. කාලයට වටිනවා. බුදුහාමරණගේ ධර්මයේ අකාලික. අකාලිකෝ භගවතෝ ධම්මෝ. කාලයට වටින්න ලියන්න බෑ. කාලයට වැඩොත් ඒ ලියන දේ අර හින්දු ධර්මයේ වගේම වේද හරි වෙන ධර්මයක් වරි කියන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. බුදුහාමරණගේ කතා කරන්න කියන එක නෙවෙයි බුදුහාමරණගේ ධර්මයේ තමාම දකින දර්ශනය. තොප කරගන්න කිව්වේ ඒකයි. මේ කිච්චන් හතක් පහක් ආවරෝ තොප කර. තොපගේ ධර්මයේ දකින්න කිව්වේ ඒකයි. අපි හැම කෙනෙක්ම මේ අනාදිමත් සංසාරේ අවිද්‍යා අන්ධකාරයෙන් ආපු ගමන විද්‍යාවෙන් දැකලා මේ ගමන කෙලවර කරගන්න. ඒතර සෝතාපන්න සක්කුදාගාමි අනාගාමි අරහත් කියන්නේ 아무තු තානාන්තරද? නැහැ. අපේ ජීවිතය අපි නොදැක්ක පුරුත් කතරක්. ඒක මුදම් බලায়නකොට තියෙනවා. අපි එතකොට ඒක පාවු කරගෙන අපි දන්නේ නැතුව. ඒක තමයි අපි ආයේ ආවේ චරණ ධර්ම අපිට උනා විද්‍යාව පාවුනා කියන්නේ ඔන්න ඔය සුඩ පාළේ උඩිපැතර යනවා නේද? අන්න විද්‍යාව නෙමෙයි සුඩ තියෙනවා. එහෙනම් මාර්ගඵල හතර මේ ගහේම තියෙනවා. නැද්ද? ඒ තමයි සෝතාපන්න සතරදාගාමි අනාගාමි අරියක් කියන සතරමක සතර පාඩේ පස්සෙ තමන් තමන්පත් ඉන්නේ තමන් දන්න. මේක තමයි කාය කේන්ද්‍ර අහන්න ඕනේ. තමන් ඒ පළේට පත් වෙලා හැබැයි පත්තර පතුනාම නිකන් නෙවෙයි පත්තුනේ ස්වභාවය අරිතාන දේශනා කරන්නත් පුළුවන් වෙනවා. බුරු කියලා හරියන්නේ නැහැ. බුරු කියන්න බෑ කියනවල මේක මේ සිද්ධ වෙන දේ තාම විස්තර කරලා පෙන්නන්න ඕන. බුරු කිව්වොත් අහුවෙනවා. හරි මේක මට තේරුම් ගන්න එහෙම කියන්න පුළුවන් කම තියෙන්නත් ඕන. ඇයි තමන් නැකම දේ තමන් ගිය ගමන කියන්නේ නැගෙන. තමන් පාරේ ගියනේ මේ පාරේ විතර ගියද ඇගෙන. නොකියනම් බෑ. හිත හිත කල්පනා කර කර කියන එක නෙමෙයි මේක තථාගත දර්ශනය පැහැදිලිව පේනවා. අනිත් අයට පැහැදිලිව පේන පටන් ගන්නවා. එහෙනම් දැන් ඔයත්තොන්ට ගාක් සතර බය අඩු වුණා. මේ සතර බය කියන්නේ සතර කියන්නේ කැමැති වුණා නෙමෙයි සතරෙන් ගැලවෙන්න පුළුවන් කියන එක අපිට දැන් පේනවා. ඇයි බුදුරජාණන් වහන්සේ අපිට විරුද්ධ කරලා තියෙන්නේ මොකද්ද? මේ භව චක්‍රය මේ අනාත්ම සංසාරේ පෙරණ මේ භව චක්‍රය විනාශ වෙන කියලා. ඒක මුලමදාට පැහැදිලිව පෙන්නලා තියෙනවා. මුලමදාට පැහැදිලිව පෙන්නලා තියෙනවා. දැන් ඔබ දන්නවා සාක්කාතෝ භගවතෝ ධම්මෝ කියලා. ඒතකොට එහෙම එවැනි ධර්මයක් දේශනා කරපු වෙන කොතරම් කොන ආගමක් තියෙනවද? කොහෙන් කියන්නේ? කියන්න බලන්න තියෙනවා. මේ සාක්කාත පාඩේ කියවන පාඩේ කියපු ධර්මයක් කොහෙවත් තියෙනවද කියන්නේ? සාක්කාත භගවතෝ ධම්මෝ කියන තර මේ පෙන්නපු පාඩෙන් මේ මුල මැදහක පැහැදිලිව හැමතැනම දකින්න පුළුවන් විරුද්ධ කරපු ධර්මයක් කාර්යාවේ තියෙනවා.
මෙතෙක් කල නැහැ නේ පින්නාදී වැඩේ. ඒක ගෞතම බුදුහාමුදුරු විතරයි නේ උත්තර. ඉතින් මේ කාලේ නැහැච්ච එක දැන් ওই කාලේ විරුද්ධ කරන දැන් ඔයගොල්ලෝ මතු කරා. දැන් ඔබ දන්නවා මේකට වග කියවුත්ත කවුරුවක් නෙමෙයි තමන්මයි. තමන්මයි මේකට වග කියනවා. තමන්මයි අවිද්‍යාව වැඩි කරගත්තේ. මේ ඉන්ද්‍රිය ටික වර්ධ කරන වැරදි කම නැහැ කියලා දැන් අපව දැන් ආපහු කුඩුකම් බලා යන්නේ. කුඩුකම් බලා යන්නේ නැහැ කියන්නේ. අද දෙක වර කුඩුකම් බලා. එතන උරුදම් බලය අරකට දැන් ඒ පොඩි පොඩි සංකේත තියෙන බර පොතේ සංකේත තියෙනවා. අන් සිදුවෙන් කුමාරයෝ සාමාන්‍ය අවුරුදු 29 වෙනකම්ම ගියේ කොහෙද? අස්සය කරත් මැදලා චන්න යමදෙන කියලා දක්වගෙන උයන් කෙරේ. ඒ ගමන නැවතුවා සිදුවෙන් කුමාරයෝ. ඒ කියන්නේ අස්ස කරත් දක්වගෙන චන්න අස්සය බඳගෙන චන්න දක්වගෙන අස්ස කරත් ගියේ සිදුවයි කුමාරයෝ ගියා. ඒ ගියේ උයන් කියලා අවුරුදු 29. ඒ ගමන අනිත් පැත්තට ගියා. මොයි බදල්ද? එතන කාන්තක අස්සේ එළෙව්වේ සිදුවයි කුමාරයෝ ඉස්සරහින් හිටියා. ඡන්න දැම්ම උයන්ගේ පැත්තට. එතන කරත් යන්නේ නැහැ. කරත්තේ ඒකමයි. බලන්න මේක ඒ පැත්තෙ පෙන්නු. ඒ අභිනික්‍රමයි. ඉතින් ඒකෝ අතර තේරෙන්නේ නැහැ මේ අභිනික්‍රමයෙන් පෙන්නපු දර්ශනය. එතන දැන් ඡන්න මොකද පිටිපස්සට යන්නේ? යන්නේ ඉස්සරහරේ මම කොහෙද? ඔයත් හැම වෙලාවකම කරන්නේ යන්නේ ඉස්සරහට දාන්න. ඒතන සංස්කාර ස්කන්ධ ඉස්සරහට එන්න. ඒතන තියෙනවා ඉන්නවා කියලා පේන. මොකද්ද? සංඛාර අදලූපමා කියලා පෙන්වන්නේ අර මොකද්ද මේ? සංස්කාර ස්කන්ධය අර 50කින් යුක්ත සංස්කාර ස්කන්ධයයි. කර්මයයි ඔයතන ඉස්සරහට එන්න. බුදුහාමුදුරන්ගේ ධර්මයේ කර්මක්ෂේකන ඥානයි. කර්මක්ෂේකන ඥාන නම් කර්මයේ චේතනාව කියන එක පිටිපස්සට එන්නවා. එහෙනම් ඒක එන්නේ වල්ගෙට ඡන්න වල්ගේ පැත්තට හිටියා. මෙහෙම ගත්තා. දැන් අපි මෙතෙක් කල් සෑගෙන ගියේ ඉන්ද්‍රියෝලින් බලාපොරොත්තු වෙන නිවන් දැකලා. දැන් ඒක එහෙමද කියන්නේ? කර්මක්ෂේකන ඥානෙ තමයි බුදුආශ්‍රම දේශනා කරන මාර්ගය. එහෙමනම් ඡන්න වල වල්ගේ පැත්තට දානවා. වල්ගේ ඉල්ල යනවා. සිදුවෙක් කුමාරය තමයි ඒක වන්න නියමුව. අර්ථ සිද්ධිය කරගන්න. ඉතලෙදී ඡන්න කෙනෙක් කෙනා පාලනය කරේ. චේතනාම් භික්ඛවේ කම්මන්න දාමි කියලා බුදුහාමර කිව්වේ ඒකයි. චේතනාව තමයි කර්මය රැස් කරගෙන දිකට ගෙනියන්නේ. හැම චේතනාවට ඒ විදිහට එන්න ඕන. ඒක එන්න ඕන පිටිපස්සට. ඉස්සරහට එන්න චේතනාවක් නැතුවයි මේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක කරන්නේ. මේ ඉන්ද්‍රිය තියෙන ආකාරය බලා ගන්න. ඒක පහදයි. නැත්නම් සංස්කාර ස්කන්ධෙට වෙලා අර හරයක් නැයි මේ හරයක් වශයෙන් අල්ලගෙන සතර දිකට ගෙනියන්නේ. ඒක සංස්කාර ස්කන්ධෙන් ගැලවෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒක බලන්න පුළුවන් නම් අර පැත්තට. තේරෙනවද? දැන් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මයේ මේ හැම දෙයක් සම්බන්ධව සත්‍යයේ පිළිගැනීම නැති බව මේක හේතුඵල ධමයක් බව ඔබලට මනාව වැටහෙන්න හොඳම නිදර්ශනයක්. ඒක අවිද්‍යාවෙන් ආපු ගමන දැන් ඔබ සත්‍යයේ පිළිගැනීම කියලා පිළිගත්ත එක තමයි ඔබට බලවත් දුස්තිය. මේ සත්‍යයේ පිළිගැනීම කියන බුදුහාම දේශනා කරන්නේ නැහැ. බුදුහාම විරුද්ධ කරන්නේ හේතුඵල ධම. ඒතර අව්‍යාකට ධම්මා කිව්වෙ එතෙන්ට. අව්‍යාකට ධර්මයක් තමයි බුදුහාම දේශනා කරන්නේ. ඒ අව්‍යාකෘත ධර්මයට පේන උප්පත්තිය කියන්නේ මොකද්ද? ජරාව කියන්නේ මොකද්ද? රෙඩි වෙනවා කියන්නේ මොකද්ද? මැරෙන වෙයි කියලා කියන්නේ මොකද්ද? නැවත පහළ වෙනවා කියන්නේ මොකද්ද? මේ ඔක්කොම පැහැදිලිව පේන. ඒක තමයි පටිච්චසමුප්පාද ධර්මයට අන්තර්ගත වෙන්නේ. හේතුඵල ධර්මයට අන්තර්ගත වෙන්නේ. එන්න ඇති ඊටාම කණු රාශිය. අදී සත්‍ය ගවේෂණය අර දැන පෙන්නේ මේ මිනිස්සයා. මිනිස්සෙක් කියලා අපි කරන්න ඕන වැඩේ. අපි කවුරුත් යන්න ඕන කොයි පැතරද? උඩුගම් බලා යන්න. උඩුගම් බලා යන්න හිතන පාත්‍රයේ උඩුගම් බලය පාත්‍රය කියන්නේ බඩ බඩවිය. ඒක තමයි පාත්. ඒක තමයි උඩුගම් බලය වන්නෝ. ඉතින් ගැඹුරු දහමක් ඉතාලම ළඟින්ම බලන්න පෙන්නනවා. ඒක මේක දැන් ඔබට වචන වලින් තේරුම් නැතුණා. තව ටික තමයි අහනකොට දර්ශනේ පැහැදිලි වෙන්නේ. මේ කියන්නේ මොකක්ද? ඒක දර්ශනයක් කියන තමයි බුදු කෙනෙක් වන්නා. ඒතර දැන් ඔයත්තට ඒතර ඇයි වචන වලට පරිවර්තනය කරන්නේ? ඒතර ඔයත්තට අහන්න පුළුවන්. ඔබල පාවිච්චි කරන වචන බුදු කෙනෙක් වචන පාවිච්චි කරන්නේ චින්තනය හරහා නෙමෙයි. බුදුආගමේ චින්තනේ නැහැ. සාමාන්‍ය ප්‍රත්‍යඥාන චින්තනයේ තියෙනවා. මේ චින්තනයේ තියෙන ආයත වචන වලින් කියනවා. බුදුහාඳුරෝ හිතන කෙනෙක් නෙමෙයි. නමුත් වචන පාවිච්චි කරනවා. ඒක සාවිදීන් කියනවා නම් දැන් අපි මේ කතා කරපු ධර්මයේ ටේප් එක දාන්න පුළුවන්. ටේප් කරන්න. ඒ ශබ්දය නැවත ළමඳ ගන්න පුළුවන්. නමුත් ඒක ගන්න මේ ටේප් එක ගන්න හිතලා නෙමෙයි. අර වචන උච්චාරණය අන්න ඒ විදිය. අපි දැන් මේ කතා කරන එක ටේප් එකකට ගන්න පුළුවන්. අරගෙන ආපහු උච්චාරණය කරොත්
ඒ ටේප් එක හිතනවද මේ වචන කරන්නේ නැහැ අන්න ඒ වගේ බුද්ධ කියන දන ඒක හිතන එකනේ නෙමෙයි චින්තනේ සම්පූර්ණ මයින් වෙලා ලෝභ දේශ මොහොත නැතේ කියලා කියන්නේ ඒක නිසා ධර්ම ලෝකේ අතාරු සිදුවීම ඒක යමිතියක් වශයෙන් නැකලා දැර්ශනයටපත් උනේ මොන ඉන්ද්‍රිය වලින් විදහස් ඉන්ද්‍රිය වලින් විදහස් නම් මැරෙන්නේ නැහැ උපදින්නේ නැහැ එතකොට තව උපදින්න තැනකුත් නැහැ භූමියක් නැහැ එහෙම එහෙම දෙයක් ඇත්තෙත් ඒක ඒක අනුපායසයෙන් නිර්වාණ ධාතුව දක්වාම ප්‍රකට වෙයි මෙතෙක් ධර්මවලට කිව්වෙ මොකද මේ උත්තරීතර දර්ශනීය පැත්ත දැන් පේනවා මේක අමාරු දෙයක් නෙමෙයි කුඩා ළඟේ ඉන්න පහළ දක්වාම මේක පැහැදිලි ගමනක් තියෙනවා අවිද්‍යා අන්ධකාරයෙන් යන ගමනක් නෙමෙයි තමන් තුළින් දැකලා යන්න ඕනේ එතකොට දැන් මම ඒක දැන් ඔයතුර රුදන්න හරිය තමයි කොයි හරිද මව කුස ප්‍රතිසන්දි ගැනීම ඉඳලා මව කුසේ ඉන්න ටිකයි මව කුසෙන් බිහි වෙලා ඉලා මුඩු කුරුවේ ඉන්න ඔන්නයි ටික කරුණු හතර තමයි බුදුහාමරගේ ශ්‍රාවකව වශයෙන් දකිනේ සුපටිපන්න උජ්ජපටිපන්න ඥායපටිපන්න සාමීච්චපටිපන්න සාමීච්චපටිපන්න කියන්නේ කතා කරන්න පුළුවන් හරිය මව කුසෙන් බිහි වෙලා තියෙන හරිය අනිත් තුනම තියෙන්නේ මව කුසේ ඒක ඒවා කතා කරන ධර්ම නෙවෙයි රහතන් වහන්සේ කියන බුද්ධ කියලා කියන්නේ කතා කරන ධර්ම නෙවෙයි ඒක දර්ශනයේ පත්තල ඒ ටික දකිනේ ඒ ඒ පැත්ත බලාගෙන යන පුළුවන් කමක් ශක්තියක් තියෙනවා මේ වනහනකට ලකට කියනවා මේ ධර්මය අහනකොට ඒතර බුදුහාමරගේ වචන නැපින් ඒතර බුදුහාමර කතා කරන්නේ අමතර ලෝකේ තියෙන වචන අරගෙන චින්තනෙන් නෙමෙයි අනිත් හිතරයි ඉන්න නිසා නමුත් ඒකේ තේරුම අනිත් පැත්තේ හිතන්න ගන්නව නෙමෙයි චින්තනේ විදාසෙන් නැහැ බුදුහාමර ධර්ම දේශනා කරන්නේ ඒතර භාවනා සිද්ධ වෙන වැඩි වෙලා නැද්ද දැන් භාවනා සිද්ධ වෙන්නේ හිත සමාධිගත කරනවා කියන හිතක් සමාධිගත කරන්න බෑ බින්න ඔය කියන්නේ ඒ කියන්නේ අතීත හිතක් ඔබට අල්ලන්න බෑ අනාගත හිතක් අල්ලන්න බෑ දැන් හිතක් අල්ලන්න බෑ ඇයි ඒක කාලයක් එක්කයි මේ හිත කියන එක පොතේ අතීත වර්තමාන අනාගත කාලයක් එක්ක විතරයි බුදුහාමරගේ ධර්මයේ දර්ශනයක් නිසා කාලෙන් තොරයි චින්තනයේ කාලයක් එක්ක තියෙනවා ඒකල දැන් අපි කියනවා මේ දැන් කියන අවස්ථාව ගත්තොත් ඔය කරනවා වර්තමානයේ දැන් කියනවා එතකොට දැන් අද උදේ කියන එක දැන් ඔය අතර දැන් මේ දැන් වර්තමානයේ කියලා හරි දැන් උදේ කියන එක අතීත කියලා ගන්න එතකොට උදේ යමක් සිද්ධ වෙච්ච දෙයක් ගැන දැන් ඔබට ගන්න පුළුවන් උදේ දත් නැද්ද ඒක දැන් හිතන්න පුළුවන් උදේ දත් මද කියලා එතකොට දැන් දත් නැදෙනවා කියලා හිතුවේ දැන් නමුත් ඒක මැරිච්ච ධර්මයක් ඇයි උදේ නෙකනේ ඒක දැන් කරන්න පුළුවන් ඊළඟට දැන් එහෙම ඉන්න එකට ඔබට කල්පනා කරන්න පුළුවන් උදේ දත් නැද්ද දැන් ඒක දැන් තමයි මැදින්නේ දැන් තමයි මැද්දේ ඊළඟට ඒක දැන් දැන් ඒක සිද්ධ වෙන්නේ මේ වර්තමානයේ ඊළඟට එතෙන් දැන් කල්පනා කරන හිතත් මම දත් පදින්න ඕන එමෙතන මම කුඩු පැකට් එකක් ගේනවා දත් පදින්න හෙට එහෙම හිතන්න පුළුවන් උදේ හෙට කෙනෙක් දැන් තියෙන්නේ හෙට කෙනෙක් හිතුවෙත් දැන් උදේ ගැන හිතුවෙත් දැන් දැන් ඔයන්ට ප්‍රමාණි පේන්නේ නැද්ද චින්තනයේදී ඒ කියන්නේ දැන් කියන අවස්ථාව ඒ හිස්වතු නැ කියන තැන ඔයක පිළිවෙල මොනවයින්ද මැරිච්ච අතීතෙත් නොබත් අනාගත මෙන්න මේකයි ප්‍රමාදය බුදුහාමර කිව්වේ අප්‍රමාදින සම්පාදයට කියන්නේ මෙන්න මේක තව වෙන්න එපා මල අතීතයක් නොබත් අනාගතයක් දැන් මේක පුරවනවා අපි තේරෙන්නේ එහෙම වෙන්න එපයි කියන එකයි බුදුහාමර කිව්වේ ඒ මොනවත් කවදාත් ඔබට මේ සංසාරය යනවා මිසක් මේකෙන් ගැලවෙන්න හම් වෙන්නේ නැහැ හරි ඔබට අතීතෙ ඉස්සක් අල්ලන්න පුළුවන්ද ඇයි වින්නත් ඒක තියෙනවනේ මහා ප්‍රඥා සූත්‍රයේට අටුවාවක් ලියාගෙන හාමුදුරු කෙනෙක් යනවා මේකයි කරගහන්න හොඳට උගත් හාමුදුරුවනේ අටුවා මහා ප්‍රඥා සූත්‍රයේ අටුවාවක් ලියන අටුවාව කියන්නේ කෙනෙක් බුදුහාමුදුරුවන්ට වැඩි විස්තර කරන එකනේ මේ පොතයි කරගහගෙන යනවා ගිහිල්ලා කණේකට කොට වෙනවා වතුර දිබා තියෙන කඩේකට උනන මෙතන ඉන්නේ මෑලි අම්ම කෙනෙක් මෑලි අම්මගෙන් මේ ඒකක් කිව්ව කඩේ විකුණන තේ විකුණන්නේ මෑලි අම්ම කෙනෙක් ඒක හරි කතර දෙනවා ඉතින් මේ මෑලි අම්ම නිකන් නිකමට නිකමට අහනවා නිකන් කවවා යාම කඩේට ආ මොන මොන හරි තොරතුරු වාර නැහැ ගේ කෙනෙක් කරනවා නම් පෙහෙල් කෙනෙක් කරනවා අහනවා ඒ මේ පොතක් කර තියාගෙන ආ මේ පොතගෙන මේ මේ මෑලි අම්ම අහනවා මොකද්ද ওই පොත එතකොට කියනවා මේ මෑලි අම්මට කියනවා මේ පොත මේ මහා ප්‍රඥා සූත්‍රයේ පිළිබඳව අටුවාවක් ලියලා මේ අටුවාචාරින් වරේක් මම ඒක ලියාගෙන ආවේ මේ පොතේ තියෙන්නේ ඒක කොහෙද මේ යන්නේ අන්න අහවලින් තාට ගිහලා මේක විවෘත කරන්න මේක දේශනා කරන්න නැහැ මේ පෙන්වන්න නැහැ යන්න දැන් මේ මේ මහැරියම්ම කියනවා ගන්නකටවත් නැකද මමත් උනවා මතක් කියවල තියෙන
mama tuh nomor botak kio lagi no. Jadi ikut dia no kami. Ya baik ikut dia ini taruh bahagiannya tuh terima. Ati ini kan hitak kalah kan nanti. Wartaman ini hitak kalah kan nanti. Arah ketika ini hitak kalah kan nanti. Kamu tuh nih ubah ini dewa tuh ilmu kok koi ikut dia. Kamu tuh nanti taruh dulu nih itu pertama. Ada aduh alih ubah deh. Taruh pendek tindih. Jadi orang make hari mau butuh kata lagi. Epara hari nama sekarang kalau hari nama, ubah kahaja tu mungkin mana ni? Jadi kena butuh kene kah, sama ada kene, jadi api bihari ini, api yang tak kene mana hana? Eka yang punya macam ni. Jadi mahapratnya kene kan tu yang tu tu ina. Mahapratnya ada lagi dari mana? Namun pinat ni, wajan ni, atuar ini kan ini, ni dharma ini zaman tu pahaduyo firdar. Hasil tiap-tiap. Itu dah itu kuda lah meja ini dalam. Lautra itu tuhan itu pendek udara mana? Apa yang maru udara pendek udara meja? Nih. Pahajili kawan marga pun nanti istirahat kan? Ikan api kapal ini dalam macam kepala itu sutri kira. Itu orang dalam macam kepala itu sutri penting mana dia? Hari? Itu nama hari budu kura hari kasih diri dia. Tang api dano ah. Tang api budu kura kira berapa? Vidya cahaya sampan. Vidya dengan sampan itu kata kita dengan beberapa penua. Vidya, vidya wakin tu de, cara nak kira apa? Epaksi, kapi kepaksi kita keluar kat tu, epaksi orang ini dekat mati enno. Itu dan cara dar mereka, ni mar kepala dia dan dia piaga kerana enno. Taman nak bingkai ni, itu dia piaga kerana villa dan me jiwit ini. Orang Buddha angkuriya, Buddha angkuriya kerana dia mau kusoba inna masa nama masa dah. Orang nama ni menginno. Ubat itu pain mana? Hari ini mewadin, mewdhol pun tuh dia nuwadin ni. Ubat ini nikresi guru guru tu beramat kerja tu. Kita mau hari ini apa ini ni? Mew manusia tu mae, mungkin hari lewadi nama, sabtu hari lewadi nama, anip petir hari lewadi nama. Harap masa nama itu, sekarang udah guru nangge hari lewadi nama, ada kerja ikal leh. Ikat mae di pantar juga. Mew dar mew kau yang dia ni, taman mana? Itu Buddha pura yang kita nak buat pain. Taman nak dia dar mew nama kerja. Jadi taman itu lah, hama manusia itu ananta permainan budu guru itu kaya budu guru ini kaya sahtiya. Jadi sahtiya dah taman yang ini ni, sahtiya mana taman pain. Jadi main pain apa ini nanti? Jadi mana main kahar nak kiani mukul aja? Main pain adalah mana isah main kiani? Jadi main mana dia kapi nak tiru? Main dia walau pain pun ada senasi mak. Main senasi orang mar dia tiru. Jadi main senasi dia pun tapi dana mah. Ikan banyak tak tahu di dalam apa main kena. Atau orang dalam dalam mina hasil. Main dia dalam apa kumpul hal kumpul. Enam main atau orang dalam atau orang. Ikan tapreng itu tapu kodi baraya pinama na, mereka ni dah sila, itu amam ha ni orang dapatnya ni kan dewi itu muda kita, muda pinama ni, yang api kami mesti teri pinama. Namu tasse, namu tasse, namu tasse, karena ini emas terjadi. Amen.
Amma mani wan sampat melewa, dirga melewa, irwan sarmu.